Namo tasse bhagavito arahato sammā sambuddhasse. Namo tasse bhagavito arahato sammā sambuddhasse. Namo tasse bhagavito arahato sammā sambuddhasse. Ye te bhikkave kusala dhamma ariya. Niyanika sambodhigamino te samte bhikkave kusalanan dhammanan ariyanan niyanikan sambodhigaminan tang upasyatin tithayati dako bhikkave puchitharo asuto evang massu vachaniyati yocha dueta Yava deva dvetanu passana tammanam yata bhutam jnana dassanam titi. Gauraniya Swamin Vahanse Saddha Buddhi Sampanna Pinvatni Api Bhavana Vedapululak Arambakana Davase Arambaka Dharma Desanavatai Me Velavagatte Iting Me Vedamulu Sandaha Mamme Idiripat Karanda Yedune සර්වජන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම කොටාසවල සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ සඳහන් වෙන වටිනා සූත්‍රයක ආරම්භයේ මේකට කියන්නේ ද්වේතානුපස්සන සූත්‍රය කියලායි සුත්ත නිපාතේ තියෙනකෝ ඇත්තරම කියනවනම් ඔක්කොම වගේ සූත්‍ර බොහොම ගැඹුරු දාර්ශනික සූත්‍ර මේකත් ඒ අතර තියෙන එක ඉතී සූත්‍රය ආරම්භය නැත්නම් ඒකේ නිදාණය පසුවිම විස්තර කරනකොට මේිට මේ මං මතක් කරපු පාලි පාඩේට කලිමුත් ඒ විස්තරයක් සඳහන් වෙනවා සරුවචන් වහන්සේ සවැත් නුවර මිගාරමාතු පාසාදී වැඩ ඉන්න කාලේ සංඝයා වහන්සේත් එක්ක බණ භාවනාවක ඉඳලා ගත කරන වෙලාවක සරුවචන් වහන්සේ දකින්න ලැබිලා තියෙනවා ඒ භික්ෂුන් වහන්සේලා ඉතාමත්ම සැදී පැහැදී ගැඹුරු භාවනා යෙදී ගත කරනවා. අන්නේ ගත කරන වෙලාවේදී ඒ භික්ෂුන් වහන්සේලා කෙරෙහි මහා කරුණාවෙන් සරුවචන් වහන්සේ විසින්ම හිතලා මතලා ඉදිරිපත් කරන මාතෘකාවක් තමයි මේකේ සඳහන් කරන්නේ. යේතේ භික්කවේ කුසලා ධම්මා අරියා නීයානිකා. මහණෙනි යම් කුසල ධර්මයක් වෙනවා නම් ආර්ය වූ නියානික කියලා කියන්නේ එකින් එකට යාදෙන්නා වූ තුඩු දෙන්නා වූ තල්ලු කරන්නා වූ නියානික සම්බෝධි ගාමිනෝ අවසානයේක නිවනට යොමු කරන්නා වූ යම් ධර්මතාවයක් තියෙනවා නම් තේ සම්බික්කවේ කුසලාණං නියානිකං අරියාණං සම්බෝධි ගාමීනං තං මෙන්න මේ කියන්නා වූ ඒ කුසල වූ ආර්ය වූ ඉස්සරහට තල්ලු කරන්නා වූ නිවනින් කෙලවර කරන්නා වූ මෙවැනි ධර්මයක් ඔබලා විසින් අහන්නේ ඇයි? උඹලට කොහොමද මේක සම්බන්ධ වෙන්නේ කියලා කවුරු හරි ඇහුවොත් එහෙම. වෙන විදිහට කියන මේ බණ භාවනා කරන්නේ ඇයි? මේ බණ අහන්නේ ඇයි? ඇයි මේ අනිකුත් මිනිස්සු කරන විදිහට හම්බ කරගෙන කාලා බිලා ඉන්නව වෙනුවට මේ අමතර මාර්ගයක යන්නේ ඇයි කියලා මිනිස්සෙක් ඇහුවොත් ඒ කියන්නේ දවස්වල සර්වඥාන්සේ වැඩ ඉන්න කාලේ සම්‍යාන්තර දර්ශනවල සෑහෙන ප්‍රබෝධයක් තිබුණු කාලයක් ඒක මේ ත්‍රිපිටකයේ හදාාරණ කොටුණක් තේරෙනවා ශ්‍රත්‍රාස්තුන් වහන්සේලා සර්වඥාන්සේට අමතරව ආය දිනෙක් තමන් සර්වඥයි කියලා විශාල ගෝල පිරිස ඇති කරගෙන යම් යම් ගුරුකුල වාද මති මතාන්තර ආගම් තහවුරු වෙච්ච කාලයක්. ඉතින් හැම කෙනාම හම්බ වෙච්චාම ඇයි මේ ගුරුවරයා අනුගමනය කරන්නේ? ඇයි මේ ප්‍රතිපදාව අනුගමනය කරන්නේ? ඇයි මේ ගිහිගේ අතහැරලා මෙහෙම කටයුතු කරන්නේ කියලා ඒක එක එකනා ඒ වාදමුඛ පවත්නවා. ඒකෙන් සාමාන්‍ය සංවාදත් වෙනවා, විවාදත් වෙනවා. සංවාද බොහොම සාධනීයයි එකිනෙකාගේ හොඳ අනිත් එක්කනා දැන ගැනීම සඳහා. විවාදයේදී අනිත් එක්කනා පාගලා අනිත් එක්කනා යටපත් කරලා මගේ එක හොඳයි කියන ඒවා තියෙනවා. ඉතින් කොහොමද නමුත් මේවට සංවාද විවාද කියන එක සඳහන් කරනවා. ඉතින් සරුවචනාංශයේ මේ බණ භාවනායේදී ගත කරන සංඝයා වහන්සලාෙන් අහනවා එවැනි දෙයක් යමක් උදෙසා එහෙම නැත්නම් මොන වගේ දෙයක් නිසාද
ඔය ඇත්ත මේ විදිහට කුසල ධර්මයන් යෙදෙන්නේ ආර්ය වූ නියානික වූ සම්බෝධිගාමි වූ කුසල ධර්මක යෙදෙන්නේ ඇයි කියලා අහුවොත් එයාටන්ට එහෙම ප්‍රශ්නයක් ඉමේ කවෙක වේ පුච්චිතාරෝ අසුතේ මෙවැනි කෙනෙක් Tamange ප්‍රශ්න නැගුවොත් ඒවන් ඒවමසු වචනිය මෙන්න මේ විදිහට මෙන්න මෙහෙමටයි ඒකට දෙන්න තියෙන උත්තරය කියලා දැන් සරුවචනන්සේ ප්‍රශ්නයක් නගලා ප්‍රශ්නෙට පිළිතුර සපේනවා ඒක තමයි සූත්‍රේ සාරේ කියන සරුවචනන්සේ කියන්න හදන කාරණාව තමයි සංඝයට උගන්වන්න ඕන වෙලා තියෙන්නේ ඒකෙදි කියනවා යෝච යාවදේව ද්වේතානන් ධම්මාණ යථා භූත ඥාන දසනාය මේ ද්වේතාන ධර්මයාගේ එකිනෙකා මත ප්‍රතිඋත්පන්න වෙන එකිනෙක නිස්සේ කරගෙන පවතිනා වූ මේ ද්වේතාවයේ ඇති හැටිය දැක ගණ්ඩයි මම මේ බණ භාවනා කරා මම මේ බෝධිපාක්ෂික ධර්ම වඩන්නේ මම මේ සීල සමාධි ප්‍රඥා වැඩපිළිවෙල යන්නේ කියලා කෙටියෙන් සඳහන් කරන සරුවචනාංශයේ යාවදේව ද්වේතාන ධම්මාණ යථා භූත ඥාන දස්සනායි කිය. ඉතින් ඒක නිසා මේක මේ පරිප්පු ගණන් කොහමද හාල් ගණන්ද ඒව කතාවක් නෙමෙයි මේ කියන්නේ. අනිවාර්යයෙන්ම ආධ්‍යාත්මික කතාවක්, අනිවාර්යයෙන්ම දාර්ශනික කතාවක්. ඒ දාර්ශනික කතාවල උලත් කෙනෙක් මේ අනවශ්‍ය ප්‍රශ්න අහලා මේ ආධ්‍යාත්මික ගමනේ අනේක නිකන් මෝඩකමක්, ජවල් දොරවල ඉඳ බැරියැත්තෝ කරන වැඩක්, එහෙම නැත්නම් මේ නිකං කාලා බිලවන්න ඉන්නවට කරන්න බැරුවට කරන වැඩක් ආදි වශයෙන් ලෝකයාගේ විවිධාකාර කෙනෙහිලි වචන තියෙනවනේ. අන්න එහෙම කෙනෙහිලි වචන තියෙන ඇත්තොත් අහනවා මොකද මේ අපි වගේ මේ වැඩ කරගෙන ඉන්නේ නැතුව මේ විදිහට පැත්තකට ලබන භාවනා කරන්න කියලා අහපුවාම ඉතින් ඒකට ඒ ඇත්තන්ට හිට්වදි නේ ප්‍රෝජනවත් උත්තර දෙන්නත් ඕනේ අනිතකේ උත්තර දීමේ කෝකෙතත් Taman දැනගන්න ඕනේ මේ මෙච්චර වටිනා වෙලාවක් ජීවිතේ හොඳම කාලේ හොඳම වෙලාව වෙන් කරලා මේ දේ කරන්නකොට මොන වගේ දෙයක් පරමාර්ථ කරගෙනද නැත්නම් අපි මොන වගේ දෙයකට යන්නද මේ උත්සාහ කරන්නේ කියලා ඉතින් ඒක මේ සුත්ත නිපාතේ ඊට පස්සේ තියෙන තව සූත්‍ර ටිකක් මේ පරායන වර්ගයේ වගේ ඒකෙදි සරුවච්චන් වහන්සේ ඉඟියක් කරනවා මෙවැනි ප්‍රශ්නයක් අහන්න මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ කියලා. උත්තර දෙන්නේ උත්තරේ ප්‍රශ්නේ අහන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා සරුවච්චන් වහන්සේ ප්‍රශ්නේ අහලා උත්තරේ දෙනවා අරසා වීම සඳහා. ඔය පරායන වර්ගයේ මේ අටක වගේ සමහර තැන්වල ඒ පාරායන වගේ සමහර වෙලාවට සරුවච්චන් වහන්සේ විසින් නිර්මිත සරුවච්චන් වහන්සේ කෙනෙක් මවලා ඒ නිර්මිත සරුවච්චන් වහන්සේ විසින් ප්‍රශ්නයක් අහන්න ඇරලා බුදුහමස උත්තර දෙනවා. යුග ආසන දෙකේ බණ කියලා දැන් කියන්නේ. දෙන දෙපැත්තේ ඉඳගෙන එක්කෙනෙක් අහන එක්කෙනෙක් උත්තර දෙනවා. ඒ මොකද හුඟ දෙනෙකුට තමන්ගේ ප්‍රශ්නේ අහන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ ප්‍රශ්නේ වරද්දගත්තාම උත්තරේ අනිවාර්යයෙන්ම වරදිනවා. හා 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 කියලා නිකන් ඉනවා. නමුත් නැවතත් ඒක වරණගල මේ අහන ප්‍රශ්නේ මේක උත්තරේ අනුව හෝ වරණගල කියනවා කියන එක ලේසි නෑ. අන්නේ එවැනි රික්තකයක් හික භාවයක් පියවාලන්න වගේ සරුවචනචි අහනවා මේ තියෙන කුසල ධර්ම මේ තියෙන ආර්ය වූ නියානික වූ සම්බෝධිගාමී මගකට උඹලා ආවේ ඇයි යන්නේ ඇයි කියලා කවුරු හරි අහුවොත් මෙන්න මෙහෙමයි ඒවමසු වචනිය මෙන්න මේ විදිහට ඒකට උත්තර දෙන්න ඕනේ මේ ද්වේතාවේ නැමැති ධර්මතාවයේ ඇති හැටිය දැක ගන්නයි අපි මේ පන භාවනා කරන්නේ. එහෙම නැත්නම් මේ සත්‍ත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වඩා. එහෙම නැත්නම් අපි මේ සීල සමාධි ප්‍රඥා පුරන්නේ කියන එකයි සූත්‍රික කියන තියෙන කාරණාව. නමුත් ඇති හැටිය දැකීම යථා භූත ඥාන දර්ශනය ඒක හුඟ දෙනෙක් මං හිතනවා මේ විශේෂයෙන්ම භාවනා වැඩ පිළිවෙලට යන කට්ටිය නිකන් වචන හරි අහලා තියෙනවා. අපි මේ විපස්සනා කරනකොට අනිකුත් භාවනා වලින් අමතරව විපස්සනා කරනකොට මොකක් සඳහා මොකක් එල්ල කරගෙන මොකේද මේ විපස්සනා යොමු වෙලා කියලා ඇහුවොත් එහෙම අනිකුත් භාවනා ක්‍රම වගේ නෙවෙයි කෙටි උත්තරේ කියන තැනදී ඇති හැටි දැක ගන්නයි මේ මොකද්ද මේ සත්‍යතාවේ යථා භූතේ ඒකට විවිධ වචන වලින් සඳහන් කරනවා ඒ නැත්තම් පర్యాయ වචන සඳහන් කරන සමාන අන්ත අර්ථ සහිත වචන මේ ඇති හැටිය දැක ගන්නයි කියලා. ඒක නිසා විපස්සනා කරන කෙනාම දන්නවා
මේ අපිට පේන දේ නෙවෙයි සත්‍ය කියලා. එහෙම නැත්නම් මේ ටෙඩි ගැඹුරක් තියෙනවා කියලා. ඒ නිසා මේක ඇත්ත ඇති හැටි දැක ගන්නයි මේ උත්සාහය. ඉතින් මේ ඇත්ත ඇති හැටි දකින්න මේ ඇත්ත කියන එක ද්වේතාවයක් කියන එකයි මේ සූත්‍රයේදී සරුවත් chance පෙන්වන්න හදාගන්නේ. එකිනෙක මත නිස්රේ වෙච්ච එකින් එක එක අත් දෙකක් එකතු වෙලා අප්පුඩියක් ගහනවා වගේ දෙකක් එකතු වීමෙන් හදන දෙයක් මේකේ තියෙන්නේ. මේක මිනිස්සයා දකින්නේ නැහැ. එයා දකින්නේ මූණතට මතුවෙන ටික විතරයි. අතුලත දකින්නේ. උදාහරණයක් වශයෙන් අපි කියනවා නම් සම්මුති සත්‍ය පරමාර්ථ සත්‍ය කිව්වහම මේ මුලියේ ලෝකේ ඉන්න තාක්ෂිලු දෙනාම ඒ සම්මුති සත්‍යයේමයි ගිලීගත කරන්නේ. ඒක ඉතින් එක එක විෂයන් බෙදාගෙන විශ්වවිද්‍යාල තියාගෙන පාඩි දීගෙන මහාචාර්යවරු වෙලා ඔක්කොම මුළු ලෝකෙම ගත කරන්නේ සම්මුති සත්‍යයේ වෙන දෙයක් ගැන හැඟීමක් අත්තතු. ඒකට රණ්ඩු කරනවා, ඊර්ෂ්‍යා කරනවා, මානගත නැති කර ගන්නවා. නමුත් සරුවච්චන් වහන්සේ දන්නවා යම් කිසි කෙනෙක් මේ පරමාත්‍යක් කියලා එකක් මේ සම්මුතිය හරහා විනිවිදලා පරමාත්‍යක් දැක්කොත් එහෙම මිනිහත් නැති වෙලා යනවායි. එහෙම කෙනාගේ ආත්මිකුත් නැති වෙලා යනවා. ඒක නිසා එහෙම જાතියක් පරමාත්‍ය දකින්නකොට රණ්ඩු කරන්න කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේ රණ්ඩු කරන, ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරන මේ ලෝකේ තියෙන හරියක් තියෙන්නේ මේ ඔක්කොම තියෙන්නේ සම්මුති සත්‍යය. ඉතින් බුදුහාමුදුර සඳහන් කරන මේ සම්මුති සත්‍යයේ ඇති හැටිය දැකගත්තට වැඩේ විසඳෙන්නේ නැහැ. සම්මුති සත්‍යයේ වැඩේ ඇති හැටිය දන්නේ නැතුව පරමාර්ථ සත්‍යයට යන්නත් බෑ. ඒ නිසා ප්‍රහෙලිකාවක් මෙතන තියෙන්නේ. ඒ නිසා අපිට මතවාදයක් වශයෙන් සම්මේ අපි කියනවා දෘෂ්ටියක් වශයෙන් තියාගන්න වෙනවා. අපිට පේන එක ප්‍රතික්ෂේප කරලත් බෑ, බාරගනත් බෑ. දින හරිය හොඳට මේක ඉස්තිර කරගෙන අපි හැඟීමක් ඇති කර ගන්න ඕනේ මේ සම්මුතිය තුලින් પરමාර්ථය මතු කර ගන්න ඕනේ. මතු කරගත්තේ නැත්නම් මොනම දෙයකවත් ගැඹුරක් පේන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් දෘෂ්ටි මායාවල් ගැන, එහෙම නැත්නම් ඇහැ ගැන, ඇහිචින දෘෂ්ටි මායාවල් ගැන කතා කරනකොට ඒ පොත්වල උගන්වනවා අපි එක ඇහක් අතින් වහගෙන අනික ඇහෙන් බැලුවොත් අපිට පේනවා. නමුත් කවදාකවත් තනි ඇහෙන් බලනකොට ගැඹුර පේන්නේ. එදී අපිට ඉස්කෝලේ ඒ පාඩම උගන්වනකොට ඒ භෞතික විද්‍යාව උගන්වපු මාස්ටර් කිව්වේ එක හැක් වහලා ඇඟිල්ල දික් කරලා අනික් ඇඟිල්ලෙන් ඒ ඇඟිල්ල හරියට අල්ලන්න පුළුවන්ද කියලා බලන්නයි කිව්වා. දෙක එකට සම්පාත වෙනවාද කියලා බලන්න. කවදාකවත් කරන්න බෑ. ඇත් දෙක අරපුවාම බොහොම ලේසි. ඇත් දෙක අරපුවාම ගැඹුර පේනවා, කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ දවස්වල අපි අර ලියන ඩෙස්ක් එකේ තාමත් තියෙනද බන්දර තින්ත බෝතල් දාන්න හිලක් හදලා තියෙනවා. පෑනක් තියන්නේ ගෲ එකක් දෙනවා. අනේ හිලට ඇඟිල්ල එක ඇඟිල්ලක් දාලා එක ඇහක් වහගෙන ඇඟිල්ල බස්සන්න පුළුවන් ද කෙනෙකුට බලන්න බස්සන්න බෑ. ගැඹුර පේන්නේ නැහැ. ඇත් දෙක අරපුවාම පේනවා. ඉතින් ඒ නිසා මේ දෙකක් දකින්නකොට ගැඹුර පේනවා, එකක් දකින්නකොට තන් තලියට පේනවා. ඒ නිසා සම්මුති සත්‍ය දකින්නකොට නොපෙනෙනවා කියන්න බෑ. නමුත් තුන්දට ගැඹුර පේන්නේ. ඒක නිසා මේ සම්මුති සත්‍ය විකෘතියක්, ඒක පේන එක බීස්සුවක්, ඒක පේන එක කෙලෙසයක් කියන්නේ නරකයි. ඒක තියෙනවා සත්‍යයක්. නමුත් අපි දැනගන්න ඕන ගැඹුර පේන්නේ. ඒ නිසා මේ ඇදි හැටිය දකින්නවා කියලා කියන්නේ පිරිසුදු කරලා හැපිය දාලා චීන කන්නාඩියක් දාලා ඔය තියෙන එක බලන එකත් නෙවෙයි. මේකේ දෙකක් තියෙනවා නැත්නම් ගැඹුරක් තියෙනවා කියලා. ද්වේතාවයක් තියෙනවා කියලා. අන්නේ ද්වේතාවයේ සම්බන්ධ ඇදි හැටිය දැකීමටයි මේ අපි ගිනියන්න හදන්නේ. ඉතින් සඳ සරුවචනන්සේ මේක මේ මේ සූත්‍රය ඇතුළෙම පැතිකඩ 10ක් 15ක් පෙන්නනවා. මට සැකයි ඒ ඔක්කොම අපිට මේ වැඩමුළුවේදී කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් අඩු ගානේ අපි මේ භාවනා කරගෙන යනකොට යමක් දැක්කට සියල්ල දැක්කා කියලා හිතන්නේ නැතුව මේක ගැඹුරක් තියෙනවා. මේක නැවත නැවත බලන්න ඕනේ. දසදහස්වර බලන්න ඕනේ. බලනකොට තමයි ওই ද්වේතාවයේ හැඩේ මේකට යුගලයේ කියලා කියනවා. එහෙම නැත්නම් ඈඳුත්ත කියලා කියනවා. ඒ ඇඳුත්ත දැක්කේ නැතුව අපි මේ ගැන කතා අදහස් ප්‍රකාශ කරන්න ගියාට විනිශ්චය කරන්න ගියාට කදාකවත් යාදෙන තීන්දුවකට යන්න බෑ. උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ මහ පොළොව තමන්ගේ අක්ෂේ වටේ කැරකෙනවා. දවසකට රවුමක් කැරකෙනවානේ. ඒත් එකම හඳ දවස් 24කට සැරයක් මහා පොළොව වටේ කැරකෙන ගමන් Taman වටේ එක සැරයක් කරකැවෙනවා. එ නිසා හඳ හැමදාම මූණ දාන්නේ පොළොව පැත්තට එකම මූණමයි. අපි කොච්චර කාලයක් හඳ දිහා බැලුවත්
හඳේ අර පිටත තියෙන පැත්ත කවදාකවත් දකින්න බෑ. ඉතින් ඒ නිසා අපි මේ හඳේ තියෙන පැත්ත ෆොටෝ අරගෙන සිටියේ මැඳලා මේ හඳේ උත්තර ද්‍රවයේ මේ දක්ෂිණ ද්‍රවයේ මේ අසවල් අසවල් දී කියලා කිව්වට අපි හොඳට දැනගන්න ඕනේ එක පැත්තක් 150ක් නොදකයි අපි මේ හඳ ගැන කතා කරන්නේ. ඒක බූවලයක් නැත්නම් ගෝලයක් එහෙම නැත්නම් ඒක ආකාශ වස්තුවක් ඒකේ අනිත් පැත්තක් තියෙන කියලා දන්නවනේ අපිට කියන්න පුළුවන් මේ දකුණ පැත්ත බොරු නෙවෙයි. හැබැයි හොඳට මතක තියාගන්න අපි මේ පැත්තක් නොදැන කතා කරන තව පැත්තක් තියෙනවා. ඒකට අපිට මේ යන සම්මත ක්‍රමයට යන්න බෑ කියලාත් අඩු ගානේ පාද සටහනක්වත් දමાવી. අනිත් වගේ තමයි මේ ද්වයතාවයකයි වැඩේ යන්නේ කියලා මූලික වශයෙන් එහෙම නැත්නම් කියනවනම් පරමාර්ථ වශයෙන් දාර්ශනිකව පිළිගන්න කෙනා කවදාකවත් තමන් මතයේ උලුප්ප දක්වන්න යන්නෙත් නැහැ, ගහපා දෙන්න යන්නෙත් නැහැ, අනුන්ගේ මතයේ හෙලා දකින්න යන්නෙත් නැහැ. යා කියනවා වෙන්න පුළුවන්. මම මේ කතා කරන්නේ මම දන්න දැනුමේ. ඒ නිසා ඔබතුමා කියන එකත් නොවෙන්න පුළුවන් වෙන්න පුළුවන්. අපි සම්පූර්ණ දන්නේ නැති නිසා අපිට ගහ බැන ගන්න ඕනේ කොතනින් නතර කරපු කියලා අපිට මමමයි සත්‍ය අනිත් එක බොරු කියන තත්ත්වයට යන්නේ නැහැ. ඒ මොකද අපි දන්නවා අපි දකින්නේ පැත්තයි කියලා. ඉතින් එන්නේ ඒ ද්වයතාවයේ ඇති හැටිය දැකීම කියලා කිව්වහම බුදුහාමුදුරුව අපව මේ එක පැත්තයි පේන්නේ ඒකෙන් පදනම් කරගෙන අනිත් පැත්ත දක්නාසුළු ඉදිරියට යන ගමන දානයෙන් කරන්න බැරි බව කියලා. දානදායකව තරහ වෙන්න එපා මම මේ බණට කියන්නේ ඈ. දානයෙන් කරන්නම බෑ. නමුත් දානේ නැතුව කරන්න බෑ. ඊට පස්සේ දානයක ඉඳලා දානය දෙමින් සීලයක ඉඳගෙන සිල්වතුකට දානයක් දෙනකොට ඔන්න වැඩේට අන්තමට මකර තොරණින් එහා පැත්තට ගියාගේ බැස ගැටීමක් වෙනවා. මොකද සීලය කියලා කියන්නේ මේ කොන්තරත් ක්‍රමයට කරන්න පුළුවන් ක්‍රමයක් නෙවෙයි, තමයි යෙදෙන්න ඕන එකක්. දානේ නම් කොන්තරත් ක්‍රමයට කරතැයි. ආම්දුරන් කිව්වහම ඔය ළඟ තියෙන හෝටල් එකට යන්න කියලා බිල ගෙවන එක විතරයි තියෙන්නේ, බැංකුවට කියන එක විතරයි තියෙන්නේ මෙච්චර ගාණක් ගෙවන්න කියලා. නමුත් සිල් රකින්න එහෙම බැංකු මාර්ගෙන් කරන්න බෑ, ගියාට සුපර් මාකට් එකේ ගණ්ඩත් නැහැ. කරන්න වෙනවා. ඒක නිසා ප්‍රතිපදාවට බහිනකොට ඉස්ලාම සීලය තමයි තියෙන්නේ. නමුත් සීලය රැක්කට ඇති හැටිය දක්නා වූ සමාධිය නැති නිසා සීලයේ ඉන්න කෙනාට සමාධිය ලේසි නැත්නම් කැපයි. නමුත් සමාධිය නැතුව ඇති හැටිය දකින්න බෑ. නිසා සීලය අවශ්‍යයි. නමුත් සීලේ පමණින් අංග සම්පූර්ණ නැහැ. සීලයක පිළිපැදලා ඉතින් සමාධි භාවනා කරන්න. කරනකොට තේරෙනවා මේ ලෝකයේ තියෙන ආමිෂ සුඛය කියනක මෙහෙම වුණාට නිර්ආමිෂ සුඛයක් සම්පූර්ණයෙන්ම තියෙනවා. කිසි කෙනෙකුගේ රණ්ඩුවක් නැහැ. ඔය ආමිෂ සුඛයට තමයි ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන ඔක්කොම තියෙන්නේ. නැත්තම් විරුද්ධ පක්ෂයක් ඉන්නේ. දිනන්න වෙන්නේ. නිර්ආමිෂ ප්‍රීතිය නිතරංගෙන් ලැබෙන්නේ. කිසියම් කෙනෙක් රණ්ඩු කරන්න එක ඇති වෙන්න තියෙනවා. නමුත් අපි කියන මොකද්දෝ පාහර ගතියකට අර ආමිෂයටමයි දඟලන්නේ. ඒකටමයි රණ්ඩු කරන්නේ. නිර්ආමිෂ කොච්චර දොතියේද? ඉතින් සරුවත් යනසේ කියනවා ඒ රණ්ඩු කරගන්න නැත්තන් රණ්ඩු කරලා ඇරලා මේ නිර්ආමිෂ ප්‍රීතියත් එක්ක යෙදෙන්නේ. එතකොට තමන්ගේ මනුස්සකමේ ආමිෂේ පමනක් නතරලා ඉන්න මිනිසුන්ට වැඩිය ශ්‍රේෂ්ඨ තැනකට යන්න පුළුවන්. ඒක පුත්‍රජානන්සේ කට ඇරලා කියනවා ඒක ඇත්තයි කියලා. නමුත් ඒ වචනේ පුත්‍රජානන්සේ තමන් වශයෙන් හොයා දැනගෙන කියනව නෙවෙයි. සරුවත් යනසේ උපදින කාලේ දඹදිව කොහොමඩත් ওই දෙක තිබුණා. සීලයක් යම් කිසි ප්‍රමාණයක් රැකලා සමාධි වඩලා ඊර්ෂින්නාන්සලා තුන්කල් දක්න ඥාන ඇතුව හිටියා. ඒ උන්දලා තමයි ඔය නක්ෂාස්ත්‍රයේ තාරකා විද්‍යාව ආයුර්වේදේ වගේ දේවල් හොයාගත්තේ. නමුත් දැන් සරුවචනාංශයේ සඳහන් කරන්නේ මෙන්න මේ විදිහට සීලයක ඉඳලා සමාධියක වඩාගෙන මෙන්න මේ විපස්සනා භාවනාවේදී තමයි මේ ද්වයතාවයාගේ ඇත්ත ඇති හැටි දැක ගැනීම නැත්තම් ද්වයතාවයාගේ ඇති හැටි දැක ගැනීම සිද්ධ වෙන්නේ. මේ ඈඳුත්තක් මෙතන තියෙන්නේ බැලු බැලමට එකයි පේන්නේ, අනිත් පැත්තක් තියෙනවා. අන්නේක පිළිබඳව අපේක්ෂාවෙන් උපේක්ෂාවෙන් දන්න එක හොඳට හදාරගෙන යන්න බලන්න ඇතුළට විනිවිද වැදකට යන්න බලන්න. බලනකොට මේ ද්වේතාවේ දැක ගන්න පුළුවන්. අන්නේ එතකොට පේනවා සරුවචනාංශේ මේ ලෝකෙට යමක් අලුතෙන් එකතු කරලා තියෙනවා. ඒ එකතු කරපු දේ තමයි විපස්සනා. ඒ නිසා අපි අහුවොත් සීලයේදී නැ දානයේදී අහුවොත් ඇයි දන් දෙන්නේ කිව්වොත් අපි අපිට කියන්න වෙන්නේ ඒ අනුන්ගේ සැප සලකලා අපි ආමිෂ දානයක් දුන්නොත් අපිට සැපසලසෙනවා. දානි දෙච්චර කියන දේ අනුන්ගේ සැපසලසනකොට පරසත්තාන හිත අනුභව ලක්කනා කියලා අනුන්ගේ හිතසුව සැලසුවොත් අපිට අපේ හිතසුව සැලසෙනවා.
කොයි පැත්තෙන් කිව්වත් දානෙදි ඔච්චරයි කියන්නේ. ඊට පස්සේ සීලයක් රකින්නකොට කවුරු හරි ඇහුවොත් මේ අනික් මිනිස්සු ඇතිවෙන්න දඩයක් කරමින්, හෙල්ලක්කාරකම් කරමින් සන්තෝෂයෙන් ගත කරනවා. ඔය කොයි දේ හරි කමක් නැහැ, හොඳින් හරි නරකින් හරි කමක් නැහැ, හම්බු කරගෙන කනවා, කාමීත්‍යාචාරය කරනවා. ඉතින් එහෙව් එකේ ඇයි ඔබතුමා හෝ ඔබතුමිය විතරක් මේ සතෙක් නොමරන්ඩ, හොරකමක් නොකරන්ඩ, කාමීත්‍යාචාරය නොකරන්ඩ, බොරු කේලම් හිස් වචන පරුස වචන නොකියන්ඩ මේ වෘත රකින්නේ ඇයි? ඇයි අපි වගේ ඉන්න බැරි කියලා ඇහුවොත් කියන්න පුළුවන් මේ සතුන් මැරීමෙන්, හොරකම් කිරීමෙන්, කාමීත්‍යාචාර කිරීමෙන් අනුන්ට බයක් ඇති වෙනවා. මම අනුන්ට බය දානි දුන්නොත් මට ආපහු බය ලැබෙනවා. මම බය දෙනවා වෙනුවට අභය දුන්නොත් මට අභය ලැබෙනවා. ඒක නිසා මම මේ සීල් රකින්නේ මම අභයයට කැමති නිසා. බය කියන එක කෙලෙස් වලට කියන නමක්. එහෙම නැත්නම් මම අද කාලේ කියන එකට අසහන කියලා කියන්නේ. මානසික ආතතිය කියලා කියන්නේ බය ලකුණක් තමයි. ඉතින් ඒක කොච්චර භයානක දෙයක්ද? ඒ වගේ දේවල් පවන්න නැතිකරන් සිල් ලකින කෙනාට පුළුවන් නිසා මම සිල් ලකිනවා කියලා සීලිය ආනිසංස ඇහුවොත් අපිට කියන්න වෙන්නේ අභය බය නැතුව ලෝක ජීවත් වෙන්න ඕන නිසා. තිරිසන් ලෝකේ කවදාකවත් බැමුළු තිරිසන් ලෝකේ සම්පූර්ණ ස්වභාවික වර්ණයේ සිද්ධ වෙලා තියෙන්නේ ඔය විචිත්‍රත්වයක් ඇති කරන තියෙන්නේ පරිසරයක් අනුව හැඩ ගැහෙන්නේ මේ වෙන කෙනෙක් අතින් මැරෙන්න වෙන නිසා. එනිසා යයික්මන්ට පරිසරය අනුව හැඩ ගැහිලා හැංගිලා ගුල්ලල්ලා ඉන්න මිනිස්සු ගුල්ලස් රින්ගනවා, වතුරේ ඉන්න සත්තු වතුරේ රින්ගනවා, ආහසේ ඉන්න සත්තු ආහසේ පියාඹනවා. ඒ මොකද බයෙන් බේරෙන්නේ. නමුත් සිල් ලකින්න පුළුවන් කමක් මේ තීසන් ලෝකේ නැහැ. එනිසා ඒක කවදාකවත් ගොඩේ ඉන්න පුළුවන් තැනක් නෙමෙයි. නමුත් මනුෂ්‍ය ලෝකේ යම් කිසි කෙනෙක් මනුෂ්‍යයෙකුට පුළුවන් සිල් රැකලා යම් ප්‍රමාණයකට බය නැතුව ජීවත් වෙන්න අභය ලබා ගන්න. එතකොට මේ මනුෂ්‍යයාට පුද්ගලික හමුදාවල් ඕනේ නැහැ, වටකොටු තාප්ප ඕනේ කරන්නේ නැහැ, රාජ්‍ය ආරක්ෂාවක් ඕනේ කරන්නේ නැහැ, බැහැලා යන්න පුළුවන් පාට. ඉතින් මේකෙදි බණ කියනකොට මම සමහර විටක රිදෙන්න, එහෙම නැත්නම් කෙනෙහෙන්න මතක් කරනවා. එහෙව් සිල් ලකින්න පුළුවන්කම තියෙදි සිල් නොරැක බයෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ මනුස්සකම ලැබුණා තිරිසන් වෙනවයි කියන එක. එහෙම කියන එක හරි නෑ. නමුත් එහෙම කිව්වහම වදිනවා. ඕන කෙනෙකුට පුළුවන් මේ මනුස්සකමේ පුළුවන් තිරිසන් වෙන්න පුළුවන් මනුස්ස වෙන්න පුළුවන්. මනුස්ස තිරිසනාට බෑ මනුස්ස වෙයි. තිරිසනා තිරිසනාමයි. මනුස්සයාට පුළුවන් අවශ්‍ය නම් හික්මිච්ච හැදිච්ච මනුස්ස ගුණ සහිත සීලාචාර වෙච්ච සීලයක් රැකලා මනුස්සයෙකුට කරන්න බැරි විවේකයක් ලබන්න පුළුවන්. අභයක් ලබන්න පුළුවන්. ඇති ඒ ඇත්තන්ට අපි ගරු කරනවා. ඊට පස්සේ යම් කිසි කෙනෙක් කියනවා මේ සිල්ලා කළා විතරක් මදි, මේ සිල් මේ භාවනාවක් කරන්න ඕනේ කියලා ඇහුවොත්, ඇයි භාවනා කරන්න කියලා ඇහුවොත්, සරුවචන් වහන්සේගේ උත්තර දෙකක් තියෙනවා. එකක් තමයි ditta dhamma sukha viharane කියලා. මේ ලද ජීවිතය සුවසේ ගත කරන්න. සමත භාවනාදී කරෙන්නේ වර්තමානයේ සැපක් විදිහට. මත්තර සපනපක්වත් ඊල වෙච්ච සපක් වෙන කනක මේ සතුට වෙන එක නෙවෙයි, වර්තමානයේ හිත නීවර ධර්මයෙන් දොර කරලා සපක් ලැබෙනවා. ඒක නැත්තම් තව පැත්තකින් සරුවත් chance සඳහන් කරලා තියෙනවා විවේකජම් පීති සුඛං කියලා. විවේකයෙන් හටගත්තව ප්‍රීති සුඛයක් ඇති වෙනවා. ඇහැට රූප බලලා, කනට ශබ්ද අහලා, නාසයට ගඳ සුවඳ විඳලා, දිවට රස මස උළු වළඳලා, කයට සුඛභෝගී දේවල් දීලා, හිතට හිතෙන දේවල් හිතලා නෙවෙයි. ඇස් දෙක වහගෙන සද්ද නැති තැනකට ගිහිල්ලා ගඳ රස පහස මොකක්වත් නැතුව සම්පූර්ණ නිරාමිෂ ප්‍රීතියක් විඳිනවා කිසිම විරුද්ධ පක්ෂයක් නැතුව. නිතරගේ ලැබෙන සැපක්. ඒ නිසා කියනවා ditta dhamma sukha vihirane කියලා. ඉතින් ඊට පස්සේ තමයි අහන්න වෙන්නේ ඇයි විපස්සනා කරන්න කියලා. විපස්සනා කරපුවම සාමාන්‍ය දෙන උත්තරය තමයි ඇති හැටිය දැකීම කියලා. දැන් මේ ද්වේතානුපස්සන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා යාවදේව ද්වේතාව යථා භූත ඥාන දර්ශනක. මේ ද්වේතාවයාගේ මේ ඈඳුත්තේ එහෙම නැත්නම් මේ දෙකට දෙතෑවර වෙච්චි ලෝකයේ ඒ දෙකට දෙතෑවර භාවය දැක ගැනීම ඇති හැටියෙම දැක ගැනීම තමයි ද්වේතාණං යථා භූත ඥාන දර්ශනා කියවහම අර සාමාන්‍ය යථා භූත ඥාන දර්ශනේ ඇති හැටි දැකීම යථාව දර්ශනේ කියන එකට බුදුරජාණන් වහන්සේ මෙතන ද්වේතාවයක් නැත්තම් ඇත්ත කියන වචනේ වෙනුවට ද්වේතාවය දාලා ද්වේතාවේ ඇති හැටිය දැකීම කියවා. ඇත්ත ඇති හැටිය දැකීම කියන එක ද්වේතාවයාගේ ඇති හැටිය දැකීමයි කියලා ගන්න තියෙනවා. ඉතින් මේ තමයි සාරය. ඊට පස්සේ සරුවත් යන ආංශේ ඒ ද්වේතාවය කොහොමද මේ
සන්දර්භවල මෙන්න මේක මෙහෙමයි කියලිවල කී කියලා දීපු එක වරණගනවා එක එක පැතිකඩ වලින් තම තමන්ගේ චරිත ලක්ෂණ අනුව සරුවචනාංශිකේ දේශනා විලාස අනුව. ජමේ සූත්‍රයේ පටන් අරගන්නේ කිංච දුයන් වදේත. මොකද්ද මහණෙනි මේ දෙක කියලා කියන්නේ. ඒකදි සරුවචනාංශ කියනවා සඳහන් කරනවා චතුරාර්ය සත්‍ය අරගෙන ඉදං දුක්ඛ සත්‍යං අයං දුක්ඛ සමුදයෝ මේක තමයි දුක්ඛ සත්‍ය මේක තමයි දුකට හේතුව අයං දුක්ඛ නිරෝධෝ අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා එතකොට හතර දෙකේව දෙකට කඩලා පිනනවා මෙන්න මේක ඇති හැටියෙන් දැක ගන්නයි අපි මේ චතුරාර්ය සත්‍ය හැටියට දැක ගන්නයි අපි මේ විපස්සනා වඩා. එහෙම නැත්නම් මෙතන මේ සූත්‍රයේ කියන විදිහට කුසල ධර්ම ආර්ය වූ නියානික වූ සම්බෝධිගාමී වූ කුසල ධර්ම අපි වඩන්නේ දුක්ඛ සත්‍ය හරියටියට දැක ගන්නයි දුක්ඛ සමුදය හරියටියට දැක ගන්නයි දුක්ඛ නිරෝධ කීම හරියටියට දැක ගන්නයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව හරියටියට දැන ගන්නයි කියලා. මේ දෙකේව දෙකක් මෙතන තියෙනවා. ඉතින් මේක අටුවාචාරින් වහන්සලා සඳහන් කරලා තියෙනවා පළවෙනි දෙක දුක්ඛ සත්‍ය සහ දුක්ඛ සමුදය ලෞකිකයි කියලා. දුක්ඛ නිරෝධය සහ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ඒක ලෝකෝත්තරයි. එතකොට ලෞකික පැත්ත විතරක් ගත්තොත් ඒ ලෞකික පැත්තේ තමයි කල යුත්තේ. සම්මුති වශයෙන් අපි කල යුත්තේ තියෙන්නේ දුක අවබෝධ කිරීමට දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය ප්‍රහාණය කිරීමට. එතකොට දුක ප්‍රහාණය කරනකොට ඒ වෙනුවට මතුවෙන දේ කියනවා නිරෝධය කියලා. ඒ නිරෝධය සාක්ෂාත් කරගන්න ගමන් මාර්ගයට පෙතට කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. ඉතින් ඒක නිසා මේ ද්වේතාවේදී දුකත් දුකට හේතුවත් නිරෝධයත් නිරෝධය ඇති කිරීමට මාර්ගයත් කියලා මේ හතරට කඩලා පෙන්නනවා. ඉතින් මේ කියන දුක්ඛ සත්‍ය අවබෝධ කිරීම බැලුවොත් නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම බැලුවොත් ප්‍රශ්නයක් තියෙනවා. මේ සත්ත්වවිසුද්ධි ක්‍රමේදී අනුව විසුද්ධි මාර්ගයේ විස්තර කරනකොට කිසිම තැනක දුක්ඛ සත්‍ය සඳහන් වෙන්නේ නැහැ. සත්‍ත්‍යස් බෝධිපාක්ෂික ධර්ම අවබෝධ කරන කිසිම තැනක ඒ මෙන්න දුක්ඛ සත්‍ය උඹට දැන් තේරෙනවා මෙන්න මෙතනින් එහාට තේරෙනවා මෙතෙන් යනකම් තේරුන්නේ නැහැ කියලා එහෙම තැනක් නැහැ. හන්දි ස්ථානයක් හම්බ වෙන්නේ නැහැ. තෘෂ්ණාව නම් සමහර ලාට ඔය ද්වාදසාකාර පටිච්චසමුපාදයේ සඳහන් කරනට සඳහන් වෙනවා. ඉතින් චතුරාර්ය සත්‍ය කොතනදීද මේක ගෙවම් කරන්න කියන එක නැහැ. සතිපට්ඨාන සූත්‍රය විතරක් කරගත්තොත් සතිපට්ඨාන සූත්‍රයේ අවසානයේ ධම්මානුපස්සනාවේ සච්ච පබ්බේ චතුරාර්ය සත්‍ය සඳහන් වෙනවා. එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ගැටලුවක් තියෙනවා. දීඝනිකායේ සඳහන් වෙන දීර්ඝ මහා සතිපට්ඨාන සූත්‍රයේ චතුරාර්ය සත්‍යයේදී සත්‍යපබ්බයක් තියෙනවා. මජ්ක්‍ධිමනිකායේ සඳහන් වෙන සතිපට්ඨාන සාමාන්‍ය සූත්‍රයේ සත්‍යපබ්බේ නැහැ. ඒ දෙක තමයි මේ දීර්ඝ සූත්‍රයේ මේක අතර වෙනස. ඉතින් එතකොට ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධය සතිපට්ඨානයේදී වැදගත් නැති එකක්ද? ඇයි ඒක නිසාද මේ මජ්ක්‍ධිමනිකායේදී මේක හැලීලා තියෙන්නේ දීඝනිකායේ තියෙන කැලේ මේ දෙකම දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය දෙකම සාරවත් චන්නාංශගේ දේශිත සම්මත දේවල්. මේ නිසා මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කොතනදීද සිද්ධ වෙන්නේ කියලා මට හොඳට මතකයි. මම මෙහි ආවේ 88 මචන් අගෝස්තු 23 වෙනිදා මම ආවේ. ඒට ඉන්දි ඉස්සලා එළියට යන්න වෙන්නේ නැහැ ඊට පස්සේ යන්නේ නැහැ කියන අදිස්ථානේ මේ රත්‍යදෝ ගවවා අපි අනුරාධපුරේ ගියා. ඔයක එක තැන් වල ඉඳලා නිකන් ටටා කියලා ඉන්න වගේ ගමනක් ගියා. ඒ ඇවිදලා ආවට පස්සේ එක්කෙනෙක් කිව්වා මේ බලංගොඩ ආනන්ද මෛත්‍ය හම්බුන හම්බෙන්නේ යන්නේ. පස්සේ ගියාට පස්සේ මම ඒ ස්වාමීනාසෙත් එක්ක මට හම්බුන අවස්ථාවක් පැය 3ක් විතර වගේ හොඳට විවේකීව කතා කරා. මම ඉස්ලාම නම් දෙවෙනි දවසේ දැක්කේ. ඉතින් එතෙන්දි මං කව ස්වාමීනාංශ මේ චතුරාර්ය සත්‍ය කොතනදීද අපේ ජීවිතේ හම්බ වෙන්නේ කියලා. නැන්ද භාවනා කරනකොට කොතනදීද අපිට ඒක අදාළ වෙන්නේ කියලා. ඉතින් එහෙම කියන්න දණක් නැහැ. ඒ ඔය අපි ගත්තොත් සෝල සඥානවල නැත්තම් මොනවද මේ විපස්සනා ඥානවල එහෙම නැත්තම්
සත්ත්ව විසුද්ධි වල සීල සමාධි ප්‍රඥාවේ කිසිම තැනක දුක්ඛ සත්‍ය සම්බන්ධය. මොකද ඒ ශාංශයේ සාමාන්‍ය උත්තරයක් දුන්නා. ඒක අහවල් තැනදි මේක වෙනවයි කියලා කියන්න බෑ. දුක්ඛ සත්‍ය අවසවල් තැන අවබෝධ වෙනවයි කියන්න බෑ. නමුත් වරින් වර ඒක සිද්ධ වෙනවයි කියන්නේ. ඉතින් දැන් මේ බණේදී අපි ඉදිරිපත් කරගන්න හදන්නේ මේ ආනාපාන සතිය භාවනා කරනකොට නැත්නම් පිම්බීම හැකිලින් භාවනා කරනකොට එහෙම නැත්නම් මේ සක්මන් භාවනා කරනකොට එදිනදා ජීවිතයේ සතිය පවත්නකොට අපි මේ දුක්ඛ සත්‍ය හරහා මේ සතිය වරණගන්නේ කොහොමද? මේ සතියේ දුක්ඛ සත්‍ය හම්බ වෙන්නේ කොහොමද? කොතනදීද හම්බ වෙන්නේ කියන එකයි අපි මේ සම්බන්ධ කරන්න හදාන්නේ. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම වෙන කතාවක් සතිපට්ඨාන වෙන කතාවක් කියලා. ඇත්තම සතිපට්ඨාන දීඝනිකාය සූත්‍රේ නම් තියෙනවා මේ. චතුරාර්ය සත්‍ය මධ්‍යම නිකායේ අනුව ගැන කරනකොට නෑ. ඉතින් ඒක නිසා මේක සම්බන්ධ වෙනකොට අපිට අපි කරන භාවනාදී ලැබෙන යම් යම් අත්දැකීමුත් ඒකම සර්වඥාන්වහන්සේ මේ කියන ද්වේතානුපස්සනා සූත්‍රයෙන් පිටත දී ඇති ධර්ම කරුණු සම්බන්ධ කිරීමිනුත් අපි බලනවා අපි මේ කරන වැඩේදී හරියටම කඩයිමක් පනිනවා වගේ එනතම් විශාල ලුකු වෙනසක් වෙනවා වගේද එහෙම නැත්නම් අපි කරන සෑම චිත්තක්ෂණයක් පාසාම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට යම් ප්‍රමාණයක සම්මාදක්ෂීමක් වෙනවාද කියලා. මේ චතුරාර්ය සත්‍ය ගැන කියනකොට සාමාන්‍ය බහුසුත භාවයේ සඳහා මතක් කරන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී සරුවච්චන් වහන්සේ ඉස්ලාම් මතාවට මේ චතුරාර්ය සත්‍ය ත්‍රිපරිවර්තනං ද්වාදසාකාරං කියලා දුක්ඛ සත්‍ය කියන එක හාත්පසින් වටහියුත්තක් විදිහට පරිඤ්ඤීය සත්‍යක් විදිහට පෙන්ලා දෙනවා. සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුත්තක් විදිහට සමුදය කියන තෘෂ්ණා ප්‍රහාණය කළ යුත්තක් විදිහට ඊගාට නිරෝධ සත්‍යය සාක්ෂාත් කළ යුත්තක් විදිහට පෙන්ලා දීලා තියෙනවා. ඒ වගේම මාර්ග සත්‍යයේ චතුරාර්ය අෂ්ටාංග මාර්ගය භාවනා කළ යුතු භාවිත භාවනා කළ යුතු වැඩි යුතු මාර්ගයක් විදිහට පෙන්වනවා. එතකොට මේ කියන මේ දුක්ඛ සත්‍යය හාත්පසින් අවබෝධ කිරීම කොතනදීද වෙන්නේ? මාර්ග ඥානකදී සිද්ධ වෙනවද? එහෙම නැත්නම් සමත භාවනාදී සිද්ධ වෙනවද? නැත්නම් කුමන විපස්සනා ඥානදී සිද්ධ වෙනවද කියන එක හරියටම පිඩු කරලා කොට කරලා පෙන්වන්න අමාරුයි. නමුත් නොවෙනවමත් නෙවෙයි. ඒ නිසායි මම කිව්වේ අපි මේ ධර්ම දේශනා මාර්ගයෙන් උත්සාහ කරලා බලමු කොහොමද මේ දුක්ඛ සත්‍යය නැත්නම් දුක්ඛ සමුදය අපි මේ කරන සතිපට්ඨාන භාවනාවේදී සක්මනේදී එදින්දා වැඩවල සම්බන්ධ වෙන්නේ කියලා. ඒකෙදී සාධක සූත්‍රයක් වශයෙන් ගත්තොත් මජ්ජේ සූත්‍රය අපි මේක සාකච්ඡා කළා. ඒ පසුගිය වාරයකදී ඒ දෙක අඳුල කරපෙකෙදී ඒකෙදී සරුවචනාංශයේගේ ප්‍රකාශයක් තියෙනවා. උභෝ අන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති සෝද සිබ්බනි මච්ඡග සෝ ඉමං තමහං මහා පුරිසෝති සෝද සිබ්බනි මච්ඡග කියලා. ඒකෙදි කියලා තියෙනවා මේ සත්‍ය අවබෝධ කිරීමේදී අපිට මේ අන්ත දෙක අවබෝධ කරන්න වෙනවා. නැවතත් අපිට ඒක සාධකයක් වශයෙන් ගන්න පුළුවන් ඔය ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ශ්‍රී මුඛයේ හා පුරාවට සරුවචනාංශයේ ධර්ම දේශනා කිරීම සඳහා ආරින්නේ ද්වේමේ භික්කවේ අන්තා කියලා. මහන්නේ මේ ජීවිතයේ අන්ත දෙකක් තියෙනවා. කාමසිකල්ලිකාණියෝගේ අත්තකිලපතාණියෝගේ කියලා. ඒ අනුව ඕනම සංසිද්ධියක මේ ලෝකේ අන්ත දෙකක් තියෙනවා. මේ ද්වේතාවය ගැනම තමයි වෙන පැත්තකින් මේ සඳහන් කරන්නේ. මෙන්න මේ අන්ත දෙක තේරුම් අරගත්නේ නැතුව අපිට කවදාකවත් මධ්‍යම ප්‍රතිපදාව සංස්ලේෂණය කරගන්න බෑ. නමුත් අපේ තියෙන මෝඩකම තමයි අන්ත දෙකේ එකට කැමති අරකට අනිත් එකට අපි කැමති නෑ. එනිසා අන්ත දෙක අංශ දෙක පිළිබඳව අපිට අංශ භාගයක් තියෙයි. කොර වෙලා ඉන්නේ අපි. කාමසිකල්ලි කාණ යෝගයට කැමති එක්කෙනෙක් ඉන්නවා නම්, ඒ කියන්නේ බොහෝම සැපට ඉඳුරම් පින වෙමේදී ඉන්නේ කනට අත්තකිලමතාන් යෝගය කියලා කියන්නේ අපිස් ජීවිතයක් බය අඩු ගතියක් නෝන්ජල්කමක් වෙනවා. යම් කිසි විදියකට අත්තකිලමතාන් යෝගය අගය කරගෙන ඉන්නේ කනට කාමසිකල්ලි යෝගය කියලා කියන්නේ භයානක අපරාධයක් කෙලෙසයක් ඉක්ජා ආශ්‍රය කරන්නත් කැමති නැහැ. නමුත් එකම පුද්ගලයා මේ දෙකම ආශ්‍රය කරොත් පමණක්
ඒ මනුස්සයාට මධ්‍යම ප්‍රතිපදාව හදා ගන්න පුළුවන්. ඒක පැත්තක් විතරක් ආශ්‍රය කළ බෑ. ඒ නිසා සිද්ධාර්ථ ගෞතම චර්චේ බලනකොට අවුරුදු 29ක් අත්තකිලමත කාමසුකල්‍යාණයක යෙදුණා. රම්මී සුරම්මී සුබ කියන මාලිගාවල කන්‍යාවන් රාජකන්‍යාවන්ගේ සැප විඳිමින් තුන් ආසන ගත කරමින් ගත කරා. ඊට පස්සේ හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනකොට අත්තකිලමතාන් යෝගයේ මිනිස්සුෙකුට කරන්න පුළුවන් අන්තිමටම ගියා. මේ දෙකම කරලා දැනගත්ත වැඩේ හරියන්නේ නැහැ කියලා. නමුත් බුදු වෙන දවසේ රාත්‍රියේ තමයි ඒකත් හරියන්නේ නැහැ මේකත් හරියන්නේ නැහැ කියලා ඔය මධ්‍යම ප්‍රතිපදාවට වැටිලා ආනාපාන සතියේ ගමනේ යන්න සිද්ධ වුණේ. ඒ නිසා සුත්ත නිපාතෙම අපි මේ ද්වේතානු පස්සනා සූත්‍රයේ ගත පොතේම සඳහන් වෙනවා මේ පාරායන වගේ තිසමෙතේ සූත්‍රයේදී සරුවත්යන් සඳහන් කරනවා උබෝ අන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. මේ අන්ත දෙක හොඳට වටහා ගත්තොත් පමණ ඔහුට මැදමාවත පෑදෙනවා. ඒකෙයි ඇලෙන්නේ නැත්නම් උන්දට මං කියනවා මහා පුරුෂයයි කියලා. ආනේ ඒ මහා පුරුෂයාට තණ්හාව වැඩ කරන්නේ නැහැ. තණ්හාවේ කොක්ක වදින්නේ නැහැ. තණ්හාව ඉක්මවන්න පුළුවන් කියලා. එචී එතකොට අපි දැන් බලන්න හදන්නේ මේ කියන අන්ත දෙක සහ මැද ආනාපාන සති භාවනාවේදී පිම්බීම හැකිලීමේදී පියවරක් පියවරක් පාසා සක්මන් කරනකොට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. එදී මාර උදේ මතක් කරා වගේ උදේනේ හවස්වරුවේ මම කැමැති මෙතනදී මේ ආනාපාන සති භාවනාව කියන එක ඉස්සරහින් තියාගන්න. නමුත් මේක මේ ආනාපානටම කොටු වෙච්ච එකක් නෙවෙයි. නමුත් අපි දර්ශ්‍ය වශයෙන් මේ වැඩමුළුවේදී අපි ආනාපාන ඉස්සරහින් තියාගන්න නිසා අපි ගත්තොත් මේ මජ්ජේ සූත්‍රයේදී මේ අන්ත දෙක සහ මැද කියන එකට එක හාමුදුර කෙනෙක් කියනවා ධර්ම සාකච්ඡාවකදී ස්පර්ශ ඒකාන්තයක් ස්පර්ශ සමුදේ ඒකාන්තයක් ස්පර්ශ නිරෝධේ තමයි මැද. එනිසා ආස්වාස් ප්‍රසවාස කරනකොට අපි ආස්වාසේ ස්පර්ශය අල්ලනවා විපස්සනා භාවනා කරන කෙනා. අපි කියන හොඳට වාඩි වෙලා ඉස්සල්ලාම තමන් ඉන්න කය සමබර කරගෙන සැහැල්ලු කරගෙන ලිහිච්ච ස්වරූපයෙන් හොඳට කයේ හිත පවත්තන්න මම දැන් මෙතන ඉන්නවා කියන එක. ඒක යාදෙනවා නම් හිත ඇතුළට නැමෙනවා නම් සද්ද වේදනා හිතවිලි නැත්තම් ඒ පුද්ගලයාට සමහර විටක මේ හුස්ම වැටෙහෙන්න ඉඩ තියෙනවා. මේ හුස්ම වැටෙන ස්පර්ශය තුල ඉන්නේ පිරිමැදීම තුල ඉන්නේ නාස්පුඩු පුරවාගෙන හුස්ම යන්නේන එක තුල ඉන්නේ. අන්නේ ස්පර්ශය දකින්නවා නම් ඒ පුද්ගලයාට පුළුවන් ඒ ස්පර්ශ වැඩියම සිද්ධ වෙන්නේ නාසයේ වම් නාස්පුඩුවේද දකුණු නාස්පුඩුවේද ඇතුල් පැත්තේ පිටියේද පිටපැත්තේ පිටියේද උඩු තොලේද ආදි වශයෙන් අර හුස්ම කියන එක තවත් පැත්තකින් වර්ණගන්න හැපෙන තැන anu. ඒක මේ විපස්සනා කරන කෙනාට හම්බ වෙන දෙවෙනි ලාභයක්, දෙවෙනි එකලසක්, දෙවෙනි තියුණු භාවයක්. ඉතින් ඒක අගය කරන්න ඕන. ආනපානේ බලාන ඉන්නකොට හුස්ම ගන්නවා හෙලනවා ඒක තමයි හිත තියෙන්නේ හිත විලි වේදනා සද්දොල නැහැ. එයා හොඳට බලනවා මේ හුස්ම ගන්න එක වැඩියෙන්ම පිරිමැදෙන්නේ කොතනද කියලා. ආන්නේන් බලනකොට අපි හිතමු වම්නාස්පුඩුවේ අග වදිනවා කියලා නිදර්ශනයක් වශයෙන්. ආ එහෙම බලාන යනකොට දැන් එයා දන්නවා ස්පර්ශය දැන් කොටු වෙලා තියෙයි. මේ මුළු කයෙම විදිලත් නැහැ. ලෝකෙ පුරා විසිරලත් නැහැ. වම්නාස්පුඩුවේ අග කොටු වෙලා තියෙයි. ඊට පස්සේ මෙන්න මේ ස්පර්ශය තවත් පතුරු ගහලා බලන්න විශ්චිතුරු කරලා බලන්න කියනවා. ඇතුල් වෙනකොට දැනෙන ස්පර්ශය සහ පිට වෙනකොට දැනෙන ස්පර්ශයත් වශයෙන් මේ ස්පර්ශය තවත් වර්ණගන්නේ කියලා. තවත් වෙන් කරලා අල්ලගන්නේ කියලා. ඉතින් එතකොට මේ ස්පර්ශයත් එකමයි ගමන සමීපස්ත වෙන්න හදන්නේ. ආසන්න කරන්න හදන්නේ උත්සන්න කරන්න හදන්නේ. ඉතින් අපි හිතමු කෙනෙකුගේ තියෙන පෙරපින නිසා හෝ එවනත් ඉතාම සූක්ෂම ඉතාමත්ම එකලස් වෙලා සතියේට ලාවට හරි මම මේ ඇතුළට හුස්ම ගන්නකොට මේකේ අන්තං සීතල ගතියක් තියෙනවා පිටිනකොට යාන්තම රුණුසුමක් තියෙනවා නැත්නම් ඇතුළට ගන්න හුස්ම මට දිගට ටිකක් වැටෙනවා පිටින හුස්ම හොස් කාලා පිට වෙනවා නැත්නම් ඇතුළට හුස්ම ගන්නකොට එක සැරේ ගන්නවා පිටින හුස්ම හිමීට පිට වෙනවා ඇතුළට හුස්ම නිස්කලංක නිස්කාංසු වෙනවා පිටින හුස්ම බොහෝම කලබල සහිත වෙනවා කියලා මොන්නම හරි වෙනසක් ඇති උනායි කියලා ඉතින් මෙව්වා තමයි මේ ස්පර්ශයේ ලකුණු. මේ වගේ මෙතෙක් කල් දැකලා නැහැ. දැන් ඉතින් මේ බොහෝම වැදගත් දෙයක් විදිහට ඉස්සරහට තියාගෙන ආනාපානේ මේ කලු පිටි මැදිනවා. පරණ පුස්කොළ පොතක් අරගෙන
කියවන්න හදනකොට වගේ කලු පිරිමදිනවා. පිරිමදිනකොට පිරිමදිනකොට අපිට මේ ස්පර්ශය වැටහෙනවා. දැන් මේ විද්‍යුතානුපස්සනා සූත්‍රයේ පොහොරක් ලබන්නත් මජ්ජේ සූත්‍රයෙන් ආදර්ශයක් ලැබීමක් වශයෙන් මම කැමැති මතක්කරනද අපිට යම් කිසි ස්පර්ශයක් දැනෙන්නේ ස්පර්ශයේ පටන් අරගෙන සෑහෙන මේරුවාට පස්සේ කියන කාරණාව. සමහරකට මේරුවට පස්සෙවත් ආනාපානෙ වැටෙන්නේ. ඒක නිසා සමාල්ලාට කියන්නේ උදරේ පිම්බීම හැකිලින් බලනවා. එතන වෙන තැනක වැටෙනවා කියලා. අපි හිතමු නෑ. ඒ අතුරු කතා මේ ආනාපානෙ වැටෙන කෙනෙක් ගමු. හොඳට හුස්ම ගන්න වෙලාවේදී විනාඩියක් දෙකක් හරි කමන්නේ ආශ්වාසස්සේ වැටෙනවා. ඉතින් ඒ පුද්ගලයාට හිතට අදහසක් දෙනවා ඔය දැනෙන්නේ ආශ්වාසයේ නාස්පුඩු පුරවාගෙන යන වෙලාව. නැත්නම් ස්පර්ශයේ උච්ච අවස්ථාව. මේක ඒකාන්තයක් විතරයි. අපි ආශ්වාස දකින්න ප්‍රශ්වාස දකින්න කියලා වෙනස දකින්නේ වෙනස පවතින්නේ උච්ච අවස්ථාවේ පමණයි. ඉතින් ඒක නිසා මේ උච්ච අවස්ථාව පමණක් දැකීම ද්වේතාවේ දැකීමක් නෙමෙයි එක ස්පොට් එකක් දකින්න දැක්මක්. ඒක නිසා සරුවචනංශය මතක් කරනවා මේක මේ නොදකින පැත්ත සරුවචනංශ මේ ද්වේතානුපස්සනාවෙන් පෙන්වන්න හදන ගැඹුර නම් මේ ගොරෝසු භාවයට වෙන්න ඉස්සර වෙලා ආනාපානීය නැත්නම් ආස්වාසය යාන්තමට වදින තැන ඉඳලා මෝරණ තැන දක්වා යන වර්ධනය ඊගාව හුස්මේදී මීට වැඩිය කලින් බලලා අල්ලන්න උත්සාහ කරන්න කියනවා. ලැම්මට පේන්නේ ගොරෝසු නිසා සතිය මදි නිසා මොරුවට පස්සේ. ඒක කාරණාවක් වශයෙන් පිළිගන්න. පිළි අරගෙන මේ මෝරපු බොරලා පේන හුස්ම කොහෙන් ආපේකත්. ඒක එන්නේ ලාවට පටන් ගන්න තියෙනවා. ලාවට පටන් අරගෙන ඒ වෙලාවදී අපිට දැනෙන්නේ නැහැ. අපේ හිත සංවේදී නැහැ. අපේ හිත තියුණු නැහැ. අපේ හිත ඒකට එකලස් වෙලා නැහැ. එල්ල වෙලා නැහැ. මේ සමීපස්ත වෙලා නැහැ උච්චන්න වෙලා නැහැ. ඒ නිසා අපිට පේන්නේ අම්මට්ටමට පැනනට පස්සේ. ඒකයි. ඒක හොඳයි. මම උත්සාහ කෙරුවොත් මේ පේන්නේ පළුවයි මං ඊතර පළුව බලන්න ඕනේ. ඒ කියන්නේ මේ ගුරු සභාවට එන්න චිත්තක්ෂණයට ඉස්සලා මේක කොහොමද තිබුණේ? ඊට චිත්තක්ෂණයට ඉස්සලා කොහොමද තිබුණේ? ඊට චිත්තක්ෂණයට ඉස්සලා කොහොමද තිබුණේ කියලා පස්සෙන් පස්සට එන ගමන සරුවත්තරාංශයේ සහතික කරලා කියනවා කවම කවදාකවත් මිනිසෙක් බුදු උපදේශකින් තොරව නම් හිතලා නම් කරන්නේ නැහැ කියලා. කරන්නේ මොකද්ද? දැනිච්ච හුස්ම දිගේ ඉදිරියට යනවා මිසක් ආපස්සට යන ගමනක් මිනිසයා දන්නේ නැහැ. ඒ කියන්නේ මේ අපේ හිතේ රිවර්ස් එකට ගියර් එක නැහැ. ඉස්සරහට විතරයි තියෙන්නේ. ඒ නිසා පත්තු කළ තිබ්බට පස්සේ ආස්කුරු වගේ යන්න තමයි දන්නේ. මේක කාලය කියන මානෙත් දකිනවා. ඒක නිකන් ඊතලයක් දුන්නකින් විද්දට පස්සේ ඉදිරියට විතරයි යන්න පුළුවන්. කාලෙ දිගේ පස්සට යනවා කියන එක කරන්න බෑ. කාලය කියන උපමානේ හැටියක් ඒක. ඉතින් සරුවචනාංශයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය නැත්නම් සරුවචනාංශයේ තියෙන විප්ලවීය දර්ශනය නැත්නම් සරුවචනාංශයේ අපිට මනුස්ස මනස පතුරු ගහලා නැත්නම් විචිතුරු කරලා හිතපු නැති වෙන තාලයකට කියනවා කාලෙ දිගේ පස්සට යන්න බැරි බව උන්වහන්සේ දන්නවා. නමුත් කියන එක හුස්මක් අපි අල්ලා ගන්නකොට ඔන්න 130ක් 40ක් විතර නැත්නම් 80ක් 90ක් විතර ගොරෝසු උනාට පස්සේ අල්ලනවා. ඉතින් ඊගාවටත් හුස්මක් එනවා දන්නවනම් උන්වන් සඳහන් කරනවා 80 යල්ලන එක වෙනුවට 79 යල්ලන්න බලන්න. 78 යල්ලන්න බලන්න. 77 යල්ලන්න බලන්න කියලා පස්සේ 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 ගෙනියන එක තමයි මේක තමයි ඇත්තටම කියනවනම් මේ යෝනිසෝමනසිකාරය කියන වචනයේ තියෙන සුද්ධ අර්ථකතන. මේ සිද්ධි ලෝකේ සිද්ධ වෙන්නේ චක්‍රානුකූලව. ආශාසක් සිද්ධ වෙනවා නම් ප්‍රසවාස පස්සේ ආයත් ආශාසක් වෙනවා. ආයත් ආශාසක පස්සේ ආයත් ප්‍රසවාසක් සිද්ධ වෙනවා. ආශාස ප්‍රසවාස ආශාස චක්‍ර කරකිනකොට අපි දැනගන්න ඕනේ මේ චක්‍රයේ උග්‍ර අවස්ථාව විතරයි අපිට දැනෙන්නේ. මොකද අපේ සතිය මැදි නිසා, අපේ සමාධිය මැදි නිසා, අපි මේ කාරණාවට හිත එල්ල කරලා නැති නිසා, අපි මේකට ලෑස්තිලා යන්නේ නැති නිසා, ඉතින් ඒ නිසා අපි හිත අනිත් එක අපේ හිත ස්වභාවයෙන් මේකේ මෙතනයි ප්‍රශ්නේ ගැටේ උත්තරේ තියෙන්නේ කියලා දන්නෙත් නැහැ. ඒ නිසා සරුවචන්සේ මතක් කරනවා උඹලා මාව අදහනවනේ. හොඳ සීලයක ඉන්නවනම් සමාධියක් තියෙනවනම් මේ දකින්නේ ගොරෝසු වෙච්ච එකක්. ඒක නිසා ඊගාවටත් භාවනා කරන ගමන් මේ ආස්වාසයේ හට ගන්න හැටි පටන් ගන්න හැටි දකින්නේ. අපි කියනවා සාමාන්‍යයෙන් මේ ඔය හැංගි හැංගි වෙස් බැඳට නටන්න එළියනේ කියලා කියනවා. නටනකොට වෙස් පෙට්ටිය බැඳගෙන වෙස් නැට්ටුවව නැටුවට
හංගන බඳින හැටි පෙන්වන්නේ. ඒක වස්වදිනවයි කියනවා වෙස්ට් පෙට්ටි බඳිනවා දැක්කොත්. වෙස්ට් පෙට්ටි බඳින්න ඉස්සෙල්ලා මචං නාවල පිරිත් කියලා වෙස්ට් පෙට්ටිය තියන්නේ මේක විශාල පින්කමක් ඒක. ඒක සාමාන්‍ය උපසම්පදා උත්සවයක් වගේ එකක්. ඉස්සලාම සැරේ වෙස්ට් පෙට්ටිය තියෙන වෙලාවේ. ඒ වුණත් ඊට පස්සේ දවසක උනත් කරන වෙස්ට් පෙට්ටිය බඳිනකොට කාන්තාව ඇඳුම් අඳින වෙලාවට දොරවල් වහගෙන කරනවා වගේ තිරේ පිටිපස්සේ තමයි වැඩේ යන්නේ. ඒ නිසා වෙස් නටනවා දකින්කොට අපි වෙස් නටුන් දැක්කට අපිට කවදාවත් වෙස් බඳිනවා පෙන්වන්නේ නැහැ. මුළු ලෝකෙම සනාතන ධර්මයක් තමයි කිසිම සංසිද්ධියක මුල අපට පෙන්වන්නේ නැහැ. ළමේ හම්බ වෙනවා පෙන්වන්නේ නැහැ. හම්බ වෙච්චි බබා දොරට වැටෙනකොට කැවුම් කනවා. බබා හම්බ වෙන්නේ අන්ධකාරේ. හොඳ හොඳ සෙල්ලම් ගොඩක් යන්නේ අන්ධකාරේ. අන්තිමට එළි වෙනකොට විතරක් අපේ ටීම් කේක් කපනවා, කැවුම් උයනවා, নানা ප්‍රකාර කරනවා. කවුරු හරි ඇහුවොත් එහෙම කොහෙන්ද මේ වෙඩේ වුනේ කියලා එව්ව අහන් දෙන්න එපා. එව්වා දේව රහස්, එව්වා දෙයියෝ දුන්න අනම්මනම් කියන. බුදුරජාණන්සේ මෙන්න මේ බහුමතයට මේ කියන දේට කැමතිද? උන්වහන්සේ හොඳට ඇස්තල දල්වාගෙන අවදි හිතකින්, ප්‍රමාද හිතකින් දන්නවා අවදිහිත නැතුනොත් පමා වෙච්ච ගොරෝසු වෙච්ච මෝරච්ච දෙයක් දකින්නේ අප්‍රමාදේ කියලා කියන්නේ අන්න ඒක මෝරණ හැටි මෝරන්න ඉස්සරලා தત્ත්වයේ පිළිබඳව හිතින් එල්ල කරලා තදිහා බලන ඉන්නකොට බුදුසසුන සදා කරලා තිනවා පු탁 ජනයා පමාදයි මද පමාදයට ලක් වෙලා තියෙන අප්‍රමාද ධර්මයේ කියලා කියන්නේ අඩු ගානේ මේ දකින්නේ පමා වෙච්ච පිලුණු වෙච්ච මෝරච්ච ගොරෝසු දෙයක් මගේ හිතේ මෙලෙක් කර ගන්න ඕන නම් සියුම් කර ගන්න ඕන නම් තියුණු කර ගන්න ඕන නම් සත්‍ය වඩන්න ඕන නම් මෙන්න මේක මේ தත්තට එන හැටි දකින්න මට ඕනේ කියන අදහස නිසා ක්‍රියාත්මක කරලා යෝගාවචරයා එනේන හුස්මක් දිහේ බලාගෙන ඒ හුස්ම වගලාගෙන හුස්ම හිතට මූණට මූණ දාගෙන ඉන්න වෙලාවේදී මේ හුස්ම හට ගන්න හැටි පැත්තට හිත යොමු වුණොත් ඒක ලොකු එකලසක්. එතකොට මේ පුද්ගලයාට හට ගැනීමත් සහ ආස්වාසය දක්වන්න පුළුවන්. හට ගැනීම සහ ප්‍රස්වාසය දක්වන්න පුළුවන්. මේ රූප ධර්ම ගැන අපි මේ කතා කරන්නේ. මෙන්න මේ බලනකොට පටන් ගන්නකොට පේන්නේ ආස්වාසය ප්‍රස්වාසය. ඒ කියන්නේ පිටකොන්ද විතරයි. දැන් ඒක පටන් ගන්න හැටිත් එක්ක පිටකොන්ද දකින්න. ප්‍රස්වාසෙත් පටන් ගන්න හැටිත් පිටකොන්ද දකින්නවා කියන එක ඒ මුලට අදින ගතිය කවම කවදාකවත් ස්වභාවිකව මනුෂ්‍යෙකුට හිතලා කෙරෙන්නේ නැහැ කියලා කියනවා. සරුවචනන්සික උපදේශයකින්මයි මේ මුලට යන්න වෙලා තියෙන්නේ. මේකට කියනවා රෝග මූලයේ හැවීමක් කියලා. එහෙම නැත්නම් ගානක් විභාගයට ගිහිල්ලා ප්‍රශ්න පත්‍රය තියෙනකොට ගාන හොඳට තේරුම් ගැනීමෙන් මේ මොකද වෙලා තියෙන්නේ කියලා දැනගන්න උත්තරේ බඳින්න ලේසි. අන්නේ රෝගයට හේතුව රෝග මූලයේ හොයන එක චතුරාර්ය සත්‍යයේත් ආයුර්වේදෙත් බොහොම ලස්සනට එක විදිහෙම කරනවා. ඒක නිසා කියනවා මේ ආයුර්වේදයට පනාවේ ਸਰුවචනාසිකේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දුක සහ දුකට මුල හොයන ක්‍රමය ඊටාම ලස්සනට ඉදිරිපත් කරාට පස්සේ නැත්නම් මේ ශාස්ත්‍රය වැඩෙන්නේ නැහැ. දැන් ඒක වෛද්‍ය ශාස්ත්‍රෙත් කීක උගන්වනවා. දැන් තියෙන වෛද්‍ය ශාස්ත්‍රය උනත් අපිට ඔය කුෂිකර්මයේ උගන්වන කොටත් උගන්වනවා. ලෙඩක් ඇති වෙච්චාම ශාකයකට ඒ ලෙඩේ ආතුර වුණාට පස්සේ අහලා තියෙන ඔක්කොම විෂ බීජ ඇවිල්ලා අර ලෙඩ වෙච්චි ගහ වහයලා ගන්න. ඒ නිසා ඒ වෙලාවේ එන රෝග ලක්ෂණ වලට වෙදකම් කරාට කවදාකවත් මුල් වෙච්ච මේ ගහ බිම දාන්න හේතු වෙච්ච ප්‍රතිශක්තිය නැසපු මුල් රෝගේ රෝග බීජ අහුවෙන්නේ නැහැ. ඒ රෝග බීජ අල්ලන්න නම් රෝගේ හැදීගෙන එන ගහක් බලලා අතුරු විෂ බීජ වලින් ගහ වටන්න ඉස්සර වෙලා මූල බීජය ඒකේ මූලික රෝග විෂ බීජය කොටු කරන්න වෙනවා. ඒක ලේසි නෑ. මොකද අපි ගහ දකින්නට ගහ ලෙඩ වෙලා වයසට මේ ආතුර වෙලා නානා ප්‍රකාර විෂ බීජ වලින් පටලවිලා ඉන්න නිසා අමාරු. ඒ නිසා විශේෂයෙන් අන්තරයක් ක්‍රියාත්මක කරන්න වෙනවා රෝග හැදීගෙන යන ගස් බලලා ඒකෙත් විෂ බීජ දෙක තුනට අඩු කරලා ඒ විෂ බීජය ආය සෞඛ්‍ය සම්පන්න ගහකට දාලා ඒ අනුව නිරීක්ෂණය කරලා සහතික කරන්න වෙනවා. අපි මේ අල්ල ගන්න ලද විෂ බීජයෙන් මේ රෝග ලක්ෂණ ඇති කරන්න පුළුවන්ද කියලා. දෙතුන් සැරයක් මේක කරන තුන් සැරයක් මේක කරන්න කියලා කියනවා. මේකට කොක්ස් පොස්ටියුලේෂන් කියලා වෙනමම ශාස්ත්‍රයක් තියෙනවා.
එතකොට තමයි කියන්න පුළුවන් මේ රෝගේ මුල්ුනේ මේ බීජෙන් මේක නැසුවට පස්සේ මේ ගහේ ප්‍රතිශක්තිය ඉතුරු වෙනවා. ඊට පස්සේ පිට බීජ තිබුණට ආතුර වෙන්නේ නැහැ ගහ. ඒක නිසා පිට බීජ සහ ආතුර වීමට වෙදකම් කරනවට වැඩිය හරියටම බීජය අල්ල ගන්න ඕනේ කියලා. ඒ සඳහා කරන්නේ මොකද්ද? රෝගේ හැදීගෙන එන ගස් ආශ්‍රය කිරීම. ඒ වගේම තමයි ආනාපානිය කියලා අපි දකින්නේ ලෙඩ වෙච්ච එකක්. එහෙම නැත්නම් ගොරෝසු වෙච්ච ස්පර්ශයක්. දැඩි ස්පර්ශයක්. අපි ඒක දැනගෙන ඒකම යාළු වෙලා ඒකම එඬරලා හිතවිලියෙන්ට දෙන්නේ නැතුව සත්ත්ව වේදනාවලට ආවත් ඒවා ගැන හිත නරක කරන්නේ නැතුව නැවත ආනාපානිය එඬරලා මේ ආනාපානයේ පටන් ගන්නම ආරම්භේ මුලත් එක්ක ආනාපානිය අල්ලන්න හදනවා. ඒ කියන්නේ තිරුකුණ බලෙන් බහලා ගඟ දිගේ ඉහළට පීනනවා. අපි මේ ශිරීපාද පද්මෙට සීත ගඟුලට යනකම් බලනකොට මහවැලි ගඟ කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් අලිය කුජ්ජ කෙරුව තරම් විතර පොඩි වතුර පාරක්. අත එහෙට යනකොට නම් බැමි දාලවත් බේරන්න බෑ. ඉතින් ඕනෙම දෙයක මුලට ගියොත් බොහෝම ලේසියෙන් කඩන්න. එනිසා සියලුම විෂ බීජ ගැන හොයලා කියලා තියෙනවා ඕනෙම විෂ බීජයක් ශරීරයට ඇතුල් වෙලා කරදර කරන රෝගේ මුල් අවස්ථාව උණු වතුරෙමයි සනීප කරන්න පුළුවන් කියලා කියනවා. ඒක කියන්නේ උණු වතුරට ලුණු වතුරට සනීප කරන්න බැරි ලෙඩක් ලෝකේ නැහැ කියලා. ඒක පමා වුණොත් නම් උණු වතුර ලුණු වතුර නෙමෙයි විශේෂඥ වෛද්‍යවරු ගෙනත් දැම්ම සනීප කරන්නත් බෑ. පුළුවන් වෙලාවලුත් තියෙනවා බැරි වෙලාවලුත් තියෙනවා. ඒ මොකද හේතුව පමාව නිසා. ඒ නිසා අපි ඉන්නේ සංසාරේ හුඟෝ පමාවට බැයි වෙලා. අපි දකින හැම දෙයක්ම අපි දකින්නේ වෙස් බැඳලා නටන කොටයි. වෙස් බැඳිනවා දකින්නේ. ඉතින් මේක සරුවචනාංශයේ කියනවා සඳහන් කරනවා මේ රූප ලෝකයේ පටවියාපෝ තේජෝ වායෝ කියන මේ හතර මහා ධර්මයන්ගෙන් මේ ගුණ ධර්මය හටගන්මත් එක්ක අල්ලන්න පුළුවන් ලේසිම තැන තමයි වායෝ ධාතුව කියන්නේ. ඒක ඇයි කියලා කියන්න මට තේරෙන්නේ නැහැ. හැබැයි ඒක අපිට සද්ධායෙන් පිළිගන්න වෙනවා. මොකද වායෝ ධාතුව තමයි ලෝකයේ කම්පන චංචල වලට වග කියන්නේ. දරා සිටීමට වග කියන්නේ. ඒ නිසා බලන්න ඇස් තාම ස්ථිර වෙච්ච නැති දවස් දෙකක් තුනක් ඉපදිලා දවස් දෙකක් තුනක් ගිය පොඩි එකෙක් දොරට වඩන දවසේදී ඔය ඇස් දෙක පා වෙනවා. තාම ඇස් දෙක එකලස් වෙලා නැහැ. එයාට යමක් දිහා එල්ල කළ බලන්න බෑ. ඒ දරුවට පේන්නේ හෙල්ලෙන දේවල් විතරයි. හැබැයි හෙල්ලෙන දේවල් එක එයාගේ ඇස් හෙල්ලෙන්නේ වැඩිහිටියෙක්ගේ ඇස් වගේ නෙමෙයි. පා වෙන ඇස් දෙකක් තියෙනවා. මේ ගැන පරිශන කරපු මනුස්සෙක් hina handat එක කියලා තිනවා පිස්සගේ මේක හැමදාම මෙහෙමයි කියලා. පිස්සට කිසිම දෙයකට එල්ල කරන්න බෑ රහතන් වහන්සේටත් බෑ කියලා කිව්වා. රහතන් වහන්සේ කිසිම දෙයක් තියා බැලුවට ඒ දේ දිහා නෙවෙයි බලන්න හරහා බලන්න. ඒ නිසා පිස්සයි රහතන් වහන්සේ පොඩි එකාගේ මොකද්ද ඕනේ දැකමක් තියෙනවා. උන්ගේ දෙනෙක් ඕකට කැමති නැක් නැහැ. මොකද රහතන් වහන්සේ පිළිබඳ බොහොම ගෞරව හිතකින් හිතාන ඉන්නේ. ඒකට බාධා කරන්න නෙමෙයි මම මේ කියන්නේ. රහතන් වහන්සේගෙත් ඇස් දෙක එක තැනකට එල්ල වෙන්නේ නැහැ. මොකද දෙයක් දිහා බලනව නෙවෙයි උන්වහන්සේලා කරන්නේ දෙයක් හරහා බලන්නේ. එಂಚ ආනපන දිහා බැලුවත් බැලුවට ය භාවනා කරන කෙනෙක් පවා සේක උත්තමයේ පවා රහතන් වහන්සේ කෙනෙක් පවා මේ හුස්ම කියන එක අපිට දැනෙනකොට මෝරලා ඉවරයි. ඒක නිසා ඊගාසරෙත් ඇයි හුස්ම දිහා බලන්නේ ඊගාතියත් ඇයි හුස්ම දිහා බලන්නේ මේ මේරීමේ කටයුත්ත පුළුවන් තරම් ඉක්මනට ලාවට පටන් ගන්න තැන දැක්කට පස්සේ ඒ යෝගාවචරයා ඒ ලාමක තැන දකින්නකොට ඒ මේකට යෝනිසමනසකාරය කියන වචනේ මම පාවිච්චි කරන්න කැමැති දකින්නකොට එක හුස්මක ආරම්භය සියුම් තත්වයේ දකින්නකොට වැඩිය ගාක් වෙලාවට සිද්ධ වෙන්නේ ආස්වාස ප්‍රස්වාසයේ සංසිද්ධනවා ලාවට හුස්ම වැටෙනවා වගේ පේනවා වගේ තමයි අපේ හිත අපට දෙන්නේ සංඥාව. ගුරුසුර තිබුණ හුස්ම ලාවට දැනෙනවා. මේ ලා පැත්තට යන්න මා අරුම පුදුම වැඩ දෙක තුනක් වෙනවා. හුස්ම අර මෝරච්චේකේ නම් ආස්වාසයේ මේකයි ප්‍රස්වාසයේ මේකයි කලුසුදු වෙනසක් තියෙනවා. හටගැන්මේදී තියෙන්නේ ආස්වාසය සහ ප්‍රසවාසය සමාන ලකුණ. නැවතත් කියනවා ආස්වාසය හොඳට නාස්පුඩු පුරවාගෙන යන වෙලාවේදී ඒකේ උණු සිසිල් බව දැනුණාට ප්‍රසවාසය හොඳට නාස්පුඩු පුරවාගෙන යන වෙලාවේදී උණුසුම් බව දැනුණාට මං කියන්නේ අල්ලගන්න පුළුවන් වුණාට ආස්වාසය පටන් ගන්න වෙලාවේ අල්ලලා බලනකොට
ප්‍රස්වාසයේ පටන් ගන්න වෙලාව අල්ල බලනකොට අර කියන උණුසුම් සිසිල පරාසය දකින්න බෑ. මේක මෙහෙමයි පොතේ සාමාන්‍යයෙන් මේ කියලා දෙන්නේ ගොරෝසු මැද දකින්න කෙනාට ආස්වාසයෙන් ප්‍රස්වාසයේ වෙන් කළ දැක ගන්න පුළුවන් පෞද්ගලික ලක්ෂණ, අච්ඡන්ත ලක්ෂණ, පච්චත්ත ලක්ෂණ, ස්වභාව ලක්ෂණ, භාව ලක්ෂණ දැක ගන්න පුළුවන්. යම් දවසක ආස්වාසයේ මුල සහ ප්‍රස්වාසයේ මුල දකින්නකොට ඒ දෙකේ සමානතා මිස විෂමතා දැක ගන්න බැරි වෙනවා. ඒක නිසා කියනවා ඒ ආස්වාස ප්‍රස්වාස දෙකේ වෙන්වෙන්කොට දැකීමේ පුළුවන් ශක්තියට කියනවා පෞද්ගලික ලක්ෂණ දැකීමක් කියලා. පෞද්ගලික ලක්ෂණ දැකලා මේ තාව දැක්කේ නැතාව මේක ඇතුළේ බලන්න ඕනේ මම නැවත නැවතත් බලන්න ඕනේ නැවත නැවතත් බලන්න ඕනේ කියලා. ආස්වාසයේ මුලට ප්‍රස්වාසයේ මුලට පටන් ගන්න යනකොට අර පෞද්ගලික ලක්ෂණ නැති වෙනවාමත් නෙවෙයි ඒ හරහා පොදු ලක්ෂණේ මතුවෙන්න පටන් ගන්නවා. අන්නේ පොදු ලක්ෂණේ මතුවෙන්න පටන් ගන්නකොට අපේ හිතේ මෙතෙක් ගෙනාවු සංසාර ගෙනාවු සංඥාව සම්පූර්ණයෙන්ම අවුල් වෙන්න පටන් ගන්නවා. දැන් මම මොකද කරන්න ඕනේ කොහොමද මේ මාරුව සිද්ධ වෙන්නේ කොතනදීද උනේ මොකද උනේ කියලා හිතා ගන්න බැරි නිසා කමඨාන් සුද්ධ කරන්න ගියාම භාවනා කෙරීගෙන යනකොට මම මේ දියුණු වෙනවද නැද්ද කියන එක මොනම තාලකින්වත් නුපුහුණු මනසකට ශිෂ්‍යයාට අල්ලන්න බැරි වෙනවා. මේක සතිය දියුණුවද්ද කැඩීමද්ද කියලා අල්ලන්න බැරි වෙනවා. සමාධිය දියුණුවද්ද නැද්ද කියලා අල්ලන්න බැරි වෙනවා. මේ නිසා මෙතනදී පැහැදිලිවම සමත සමාධිය සහ විදර්ශනා සමාධිය අතර පැහැදිලි වෙනසක් දක්ක ගන්න පුළුවන්. ඇත්තටම කියනවනම් සමත සමාධිය විපස්සනා සමාධිය වෙනසක් නෙමෙයි. සමත සමාධිය කියලා කියන්නේ එකම අරමුණක් වෙනස් වීමකින් තොරව තියෙන අරමුණක් මත නිකන් හිටවල තියෙන ටාගට් ලෑල් එකට වෙඩි තියනවා වගේ එල්ල කිරීමක්. විපස්සනා සමාධියේදී අරමුණත් හෙල්ලෙද්දී ඒකට වෙල්ල එල්ල කරන නිසා විපස්සනා සමාධිය කියලා කියන්නේ බොහොම සෙල්ලක්කාර එකක්. විචක්ෂණ එකක් කියන හැඟීමකින් තොරව භාවනා කරන කෙනාට මේ විපස්සනාවේදී ඇතිවෙන මේ ශීඝ්‍ර පෙරලි දැකීමෙන් සමාධිවත් වෙන්න පුළුවන් විය යුතුයි. නැත්තම් කවදාකවත් මේ ලෝකේ අනිත්‍ය දුක්ඛනාත්ම වටවට අවබෝධ කරන්න බෑ. චතුරාර්ය මේ ත්‍රිලක්ෂණ අවබෝධ කරන්න බෑ කියන ඒ බලවත් රැඩිකල් වාදී අදහස නැත්තම් ඒ නැතිකම නිසා භාවනාදී මෙතනදී අවුල කරපත් වෙනවා. පත්තෙන් ඉඳ තියෙනවා. එනිසා යෝගාවචරයා මේ ද්වේතානුපස්සනා සූත්‍රයේ මුන්ට විශ්සුතු කරලා බලනකොට සරුවච්චන් වහන්සේ ඒ ගොරෝසු ආනාපාණයෙන් පටන් අරගත්තට ඒ ආනාපාණය මුලට අදින ගෙනට යනකොට ඒ තුල සිදුවෙන මේ විපිරියාස අර විපර්යාස කියලා පදේ තියෙන සිංහල දාන විපිරියාස කියලා අපි කියනවා. මේ විපිරියාස පිළිබඳව දැනගෙන යන මනුස්සයර කියනවා බහුසුත ඥාන සහිත කෙනයි කියලා. ඒක පිළිගන්න තරම් පළල් මනසක් ඇති කෙනාට කියනවා අන්වේ ඥාන තියෙනවා, තර්ක ඥාන තියෙනවා, සංසන්දනාත්මකව දැක ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා කියලා. මේ කොච්චර තිබුණත් භාවනාවෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් මේක අවබෝධ කරන තාක්කල් අර සුතමේ ඥානෙට පණරයක් වැටෙන්නේ නැහැ. අර චින්තාමේ ඥානවල ප්‍රායෝගික අර්ථයක් එන්නේ නැහැ. ඒ නිසා භාවනාව තියෙනවා නමුත් නිකමට හිතනද මේ භාවනාවට අදාළ මේ මූලික උපදේශක පෙළකැස්ම සකස් කිරීම ඒ සම්‍යක් දෘෂ්ටි නැතුව කොච්චර භාවනා කරත් ගොඩේන්න පුළුවන් වෙයිද කියලා. මේ එකම අරමුණක් දිහා බලනකොට ගොරෝසු තැන ඉඳලා සියුම් තැනට යන්න පෞද්ගල ලක්ෂණේ ඉඳලා පොදු ලක්ෂණයට යන්න ඉතාම විචිත්‍රව වෙනස්කම් දක්වමින් ඉන්න හිත මොනවාක්වත් නැතුව කම්මැලි තැනකට එපා වෙන තැනකට නීරස තැනකට යනකොට මේක ප්‍රගතියක්, මේක දියුණුවක්, මේක මේ තණ්හාව නැති වෙලා මේ විරාගයේ මතුවීමක් කියලා කල්පනා කරනවා, කල්පනා වෙනවා, කල්පනා වුණොත් හොඳයි කියලා කාටනම් මේ ලෝකෙ වෙන්න පුළුවන්ද කියලා හිතන්න අමාරුයි. ඒ නිසා සාමාන්‍ය ප්‍රකාශයක් කරන්න පුළුවන් මේක තේරිලා යමෙක් සෝවාන් වුණත් මේක අරගෙන සෝවාන් වුණත් මේ වෙච්ච සංගතිය මේකයි කියලා ධර්මානුකූලව තේරුම් ගන්න විස්තර කතා කරන්න සෝවාන් වෙලත් මදි කියලා කියන්න වෙනවා. ඉගෙන ගන්න සාමාන්‍යයෙන් කියනවනම් විශ්වවිද්‍යාලයේ අපි පළවෙනි උපාධිය පාස් වුණාට පස්සේ ආ රටවැසි පුරවැසි භාවයේ හොඳ තැනක් ලැබුවට ඒ මනසර මේ මාතෘකාව හොඳට තේරෙන්න පස්චාත් උපාධියකුත් කරන්න වෙනවා. නැතනම් PhD කරුවට පස්සේ තමයි තේරෙන්නේ මේ විෂය කියන්නේ මොකක්ද කියන එක. අන්න ඒ වගේ තමයි මේ
කෙරුණට මේ වැඩේ මේ කෙරෙන වැඩේ හරි මේකයි දියුණුව මේකයි එහෙම නැත්නම් පෙත මේකයි මගේ තර්කෙන් බැලුවොත් නම් මේක නීරස වෙච්ච වීමක් සතිය නැතිවීමක් සමාධිය නැතිවීමක් ඔය භාවනා කෙරෙනවා නම් හරියට මේ රාගය ඇති කරන ප්‍රියමනාප බව ඇති කරන සිත් කන්නාසුළු බව ඇති කරන තැන ඉඳලා භාවනා කරනකොට එන්නේ විරාගය කම්මැලිකම නීරස ගතිය පහළ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේකට ඒ යෝගාවචරයාට නියම අර්ථකථනය දුන්නේ නැත්නම් නියම ධෛර්යය දුන්නේ නැත්නම් අද ලෝකේ භාවනා ජීවිතය දිහා බලන්න භාවනාවට පෙළඹෙන 80ක් 90ක් මග හැලෙනවා. හැලෙන්න හේතුව මේ භාවනාවේ ලැබෙන සෑම ප්‍රතිඵලයක්ම ප්‍රතික්ෂේප කරනවා. හිතාගෙන යන්නේ භාවනා කියන්නේ මෙහෙම එකක් කියලා. නැත්නම් මට භාවනාදී මේක ලැබෙන්න ඕනේ කියලා. කවදාකවත් නෑ ඒක නිසා භාවනා කියලා කියන්නේ ඉච්ඡා බංගත්වයක් වෙනවා අන්තිමට. ඉන්නේ ඒක පිළිබඳව ලෑස්ති වෙලා යනවා නම් ඒකට කියනවා සම්‍යක් දෘෂ්ටිය කියලා නැත්නම් විපස්සනාව කියන එක පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ පුද්ගලයාගේ රුචි අරුචිකංග වල මතිමතාන්තර පෞරුෂත්වයේ සැහැණ වෙනස්කමකුත් එක්ක තමයි ඒ තම ලැබෙන අත්දැකීම හොඳට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අපි හිතමු මේ කියන විස්තරය අනුව යම් කෙනෙක් තීරුම් ගන්න මේ භාවනා කරනකොට ඉස්ලාම කරන්න තියෙන ස්වභාවයෙන් මූල කර්මස්ථානේ මතු කරගන්න ඕනේ. මතු කරනකොට පේන්නේ මෝරච්ච පමාවෙච්ච ගොරෝසු වෙච්ච කර්මස්ථානයක් නැත්නම් ස්පර්ශයක්. ඒකට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක නැවත නැවතත් කළා දහස්වර කළා දසදහස්වර කරලා මේ ගොරෝසු තැන්ට එනකන් පෙත ආරම්භය දැක ගන්න පුළුවන් වුණොත් අන්න යාර කියන්න පුළුවන් අන්ත දෙක දැක්කයි කියලා. ස්පර්ශය දැක්කා ස්පර්ශය සමුදය දැක්කා. සරුවචන් වහන්සේ කියනවා මෙන්න මේ අමාරු හිතා ගන්න බැරි ගඟ දිගේ ඉහළට පීලන වැඩපිළිවෙල කෙරුවොත් එයාට අතිරේක ආශිර්වාදයක් ලැබෙනවා සුභාසින්සනයක් ලැබෙනවා අතවාසියක් ලැබෙනවා මොකද ලාවට පටන් අරගෙන මේ ගොරෝසු බාටපත් වුණා නම් මේක ගෙවි යන පැත්ත දකින්න හම්බ වෙන එක අමතර ලාභයි මම නැවතත් කියනවා ගොරෝසු තැන පටන් අරගෙන මුල පැත්තට යන එක තමයි යෝගාවචරය දැක්වෙච්ච අනුග්‍රහය. යම් වෙලාවට යෝගාවචරයට ආස්වාසේ ඉලාවට පටන් ගන්න තැන ඉඳලා ගොරෝසු දෙට්ටි හොඳට දැනෙන ආශ්පුඩු පුරවාගෙන යන තැනට ආවොත් ඒ යෝගාවචරය ඉබේම බුදු උපදේශකින් තොරව ධර්ම නියාමයේ කුලව චිත්ත නියාමානුකූලව එහෙනම් මේක ගෙවි යෑමක් මේකේ තියෙන්න ඕනේනේ. එනේ මේක තමයි සබ්බකාය පරිසංවේදී අසසිස්සාමිච්ච සික්කතික. ආස්වාසේ මුල මේකයි මැද මේකයි අග මේකයි. ප්‍රස්වාසේ මුල මේකයි මැද මේකයි අග මේකයි. උපින්බීමක මුල මේකයි මැද මේකයි අග මේකයි. හැකිලීමක මුල මේකයි මැද මේකයි අග මේකයි කියන එක ඔය තමයි විපස්සනා පිළිබඳව දෙන්න පුළුවන් හොඳ අර්ථකථනය. ඒකින් මැද දකින්න එක සම්මුතිය දකින්න ඕන කෙනෙක් දකින්න ඒකත්ම දකින්න ඉඩ තියෙනවා නමුත් අපි කියනවා මුඛ කරලා දකින්න කියලා ආනාපානත් අහුවෙන්නේ නැහැ කියනවා නමුත් අහුවෙන කට්ටිය ඉන්නවා නමුත් කවදාකවත් ඒ යෝගාවචරය මේකේ මුල දැක ගන්නා ස්වරූපෙම් යොනිසමස්කාරයෝ දන්නේ නැතුව භාවනා කරාට මේ ගොරෝසු ආනාපාන දැකට ගෙනියන ගමනක් නැහැ ඒතර ඒ කියන්නේ ඒක දිගේ ඉදිරියට තල්ලු කරන්න බුදුහාමර කියන්නේ පස්සට යන්න මුලට අදින්න මුලට ඇදලා දවසක නොදන්න නොදැක්ක තරමට සියුමානාපාන ඉඳලා ගොරෝස්තන්ට යනවා දැක්කොත් ඒට හම්බෙන අතවාසිය තමයි මේක ගෙවි යෑමක් තියෙනවා. ඒක නිසා උබෝවන්තේ විදිත්වාන කියලා කියන්නේ ගොරෝසු ආසස් ප්‍රසවාසයත් නැත්නම් ආසස් ප්‍රසවාසයේ ගොරෝසු අවස්ථාවත් ඒකේ මුලක් දැක්කොත් උබෝවන්තේ කියලා කියන මේ අන්ත දෙක උබෝවන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. එතකොට මැද මාර්ගයේ වෙන්නේ නැත්නම් නිවන් මාර්ගයේ වෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ මේකේ ගෙවි යාම දැකීමකට තමයි නිරෝධ සත්‍ය කියලා කියන්නේ. ආස්වාසේ නිරුද්ධ වී යෑම. ප්‍රසවාසේ නිරුද්ධ වී යෑම. මේ නිරුද්ධ වී යෑම අපි හරි ආසයි දකින්නේ. නමුත් ආරම්භය හටගන්ම දකින්න නැතුව ඒ ඈ පහළ වෙන්නේ නැහැ. ඒ නිසා දුකත් දුකට හේතුවක් දැක්කොත් දුකේ නිරෝධය දකින්න. නැත්නම් ආස්වාසය දැකලා ආස්වාසේ මුල දැක්කොත් ආස්වාසේ ගෙවි යන හැටි දකින්න. ප්‍රසවාසයේ දැකලා ප්‍රසවාසයේ මුල දැක්කොත් අපේ ප්‍රයත්න නිසා අපේ අනුග්‍රහය නිසා වීර්ය නිසා නිරෝධය දකිනවා. ඒක නිසා ලෝක ස්වභාවය කියලා කියන්නේ මේ තුنين එකයි දකින්න.
නුපුහුණු මනස දකින්නේ ගොරෝසු ප්‍රසස් ප්‍රසවිතර. මේකට කියනවා මුල නොදැක මැදපමණක් දැකීමට කියනවා පමාව කියලා. බුද්ධ ජනනාංශයේ අපිට කියන සාර සංකේ කල්පලක්ෂය පෙරම්පුරලාවිලා 45 අවුරුද්දක් බුද්ධ කෘත්‍ය කළ පිරිනම් පානලාදීනේ අප්‍රමාදේන භික්කවේ සම්පාදේත මහණි උඹලා දකින්නේ පමා වෙච්ච එකක් කරුණා කරලා අප්‍රමාදීව ඔය දකින්න ඕනම සංසිද්ධියක් එකක් හිර කරගෙන මුණර මුණ දාලා ඒකේ මුලට අදින්න මුලට ඇද්දොත් ඒ සිද්ධිය සංස්කාර ධර්මයක මුල මැද දැකපේකනට අග දැකීමේ අවස්ථාවක් තියෙනවා නැත්තම් දැකපු මැද තණ්හා කරලා ඒ දිගේ ප්‍රපංච කරමින් යන ගමන නිකන් හුණියක් විතරයි. නැත්නම් ආයාවක් විතරයි. නැත්නම් මිරිඟුවක් විතරයි. ඉතින් මේ මිරිඟුවර තමයි අපි සම්මුති සත්‍ය කියන්නේ ලෝක ආයත විශ්යන් කියලා කියන්නේ මේ රජවරු ඇසියෝ මේ රට රාජ්‍ය ගංගා ඇලදොල සේරම පවතින්නේ අර ප්‍රමාදයේ තුලින් දකින්න ගොරෝසු තැන පමණයි. සියුම් තැනට යනකොට ඔය කියන ආලවට්ටම් මොකක්වත් නැහැ. භෞතික විද්‍යාඥා රසායන විද්‍යාඥා ඉස්ලාම් පටන් ගන්නකොට ඒ ලෝකයේ තියෙන මූලද්‍රව්‍ය ආවර්ත්‍ය වගුවකට දාලා 200 ගණක් හෙව්වා. 20 දණක් කොයිලා ඔක්කොම එක එක කොටුවේ දාලා කිව්වා මේකේ 90ක බර මෙච්චරයි, දිග මෙච්චරයි, මේක ලෝහයක්, මේක සන්නායකයක්, මේක වාතයක්. පුදුමාකාර තොරතුරු හොයනකොට හැම කෙනාටම නොබෙල් ප්‍රයිස් හම්බුණා. ඔක්කොම කොටු කරලා කොටු කරලා එක එක අංශු එක එක මූලද්‍රව්‍ය කොටු වලට දැම්මා. ඉතින් ඉස්සලා තිබුණේ මට මේ අංශු කියලා කිව්වේ දැන් ඒකට පරමාණු කරුවාට. ඊට පස්සේ කිව්වා මේ ලෝකයේ හැදිලා තියෙන මේ අන්තිම පුංචිම දේ පරමාණු තමයි කියලා. අනේ බලන්න යනකොට පරමාණු කඩන්න පුළුවන් බව තේරුණා. ඊට පස්සේ ඒ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කියලා ඉවරලා එව්වා කොටු කරලා බලනකොට ඒ ඔක්කොම සමානයි. හයිඩ්‍රජන් අයනෝ තිබ්බත් හීලියම් වල තිබ්බත් වින පරිලෝකික තුන සමානයි. ඊට පස්සේ බැලුවා දැන් එහෙනම් ලෝකයේ හැදිලා තියෙන අංච පුංචි මේක තමයි මේ ඉලෙක්ට්‍රෝන නැත්නම් ප්‍රෝටෝන කිය. ඒ දෙක හරියට තීන්දු කරගන්න බෑ. ඔය ඉස්ලාම කිව්වේ මේ විදුලිය ගැන කතා කරනකොට ධන පැත්තේ ඉඳලා ඍණ පැත්තට විදුලිය ගමන් කරනවා කියලා තමයි සම්මුති ගත්තේ. පස්සේ තමයි තේරුනේ ඍණ පැත්තේ ඉඳලා ධන පැත්තට යන දැන් පපුව දනවා අයුව කියව කට්ටිය. ඒ කොහොම කෙරුවත් අන්තිමට ඉතා අංශුකුර වලට යනකොට එක එක අණුක තියෙන පරමාණුක තියෙන විශිෂ්ටත්වේ නැති වුණා. ඊට පස්සේ බැලුවා මේ තියෙන පුංචි අංශුවක් තව කඩන්න පුළුවන් කියලා. කඩලා කඩලා පල්ලෙහාට බannනකොට ඒකේ කිසිම වෙනසක් නැහැ. ඒක ගෑනු ශරීරයක තියෙනද, පිරිමියකක තියෙනවද, ඒක කාබන් වල තියෙනවද, ඒක නයිට්‍රජන් වල තියෙනවද, මොකක්වත් නැහැ. දැන් බලනකොට අර කියන අණු පරමාණු සේරම කතාවල් මේ මෝරච්ච ගොරෝසු වෙච්ච කොටස් දැක්ක මිසක් මේකේ ආරම්භයට මුලට ගියා නම් ඔය කියන ආවර්ත්‍ය වගු කතාවල් හදන්න බෑ. මේ තේරුණා එතන තියෙන්නේ තකතිරුකම කොටු කරලා තියෙන්නේ කියලා. ඒ නිසා දැන් කරන්න හදන්නේ අංශු දෙකක් එකට ගැටලා ඒ අංශු දෙක ගැටෙනවත් එක්කම එතනම ගැටෙන්නකොටම පළවෙනි අංශ මොකද්ද කියලා හොයන්න කියලා ඒක වෙන්නේ නැති දෙයයන් අංශ කියලා හිතනවා. ලෝකේ මාපුවේ කෙනෙක්ට කියනවා God particle කියලා. Hebron particle එක හොයන්න හරියටම අංශ වෙනවා මේ දවස්වල මුලට අදින්නේ. සරුවචන අංශෝ කිසිම මොකක්වත් නැතුව ආස්වාසයේ මුල දැකලා කිව්වා මේක ශූන්‍යයි කියලා. ප්‍රසාසයේ මුල දැකලා කිව්වා මේක ශූන්‍යයි කියලා. ඉතින් කට්ටිය කිව්වා නෑ නෑ මේක গুপ্ত ධර්ම ඕක ශූන්‍ය වෙන්නේ කොහොමද? එහෙනම් ආශ්වාසයක් වෙන්නේ කොහොමද? ප්‍රසවාසයක් වෙන්නේ කොහොමද? ආශ්වාසය නම් සීතල වෙන්නේ කොහොමද? ප්‍රසවාසය උණුසුම් වෙන්නේ කොහොමද? සර්වඥාදී කිව්වා පැත්තකට වෙලා ඇස් දෙක වහගෙන. සද්ද නැත්නම් කිව්වා හොඳට ආශ්වාසයේ මුලයි ප්‍රසවාසයේ මුලයි මේ ආශ්වාසය ප්‍රසවාසය දැකලා මුලට අරගෙන අරගෙන යන්න. එතකොට ඔය සර්වඥාන්සේ දැකපු එක දකින්න පුළුවන්. එහෙම නැත්නම් ওই විශාල පරිශනාගාරයක් කරන එක දකින්න පුළුවන්. වස්තු ද්‍රව්‍ය වෙනුවට ශක්ති බවට පත් වෙනවා. ඒ කවදාකවත් මේක කිව්වට පිළිගන්නේ නැහැ. මේ භාවනා කරන කෙනාට ওই විශාල විද්‍යාගාරයක සිදුවෙන වැඩේ කිසිම චීන කන්නඩියක් නැතුව, කිසිම දුරේක්ෂයක්, කිසිම අන්වීක්ෂයක් නැතුව සතිය සහ සමාධිය එකලස් කිරීමෙන් මේක විනිවිදින්න පුළුවන්. විනිවිදින්නේ මොකද්ද? මේ අංශුවක තියෙන පරිධියේ ඉඳලා මැදට යන එක විතරයි තියෙන්නේ. බොහොම සුළු ඉඩයි තියෙන්නේ. මේ එකලසෙන් කරන්න පුළුවන්. ඒක මෑත යුගයේ දැන් හොඳට ඔප්පු කරලා පෙන්ලා දීලා තියෙනවා.
ඔය හැම දෙයකටම දකින් අපි හැම දෙයකටම වර්ණය හෝ සටහන හෝ ශබ්ද හෝ ඕනෑම දෙයකට ඒ සම්බන්ධ වෙන හිතේ පිරිසුදුකම කෙලින්ම බලපානවා. අවුල් වෙච්ච වනසකට පේන්නේ අවුලම තමයි. හොඳට පිරිසුදු කරගත්ත සති සමාධිගත්ත මනසකට පේනවා අර අවුලත් පේනවා, නිර්අවුලත් පේනවා. එතකොට දෙකක් පේනවා. ආනි දෙක දැක්කොත් විතරක් උන්ද කවදාකත් එක අල්ලන්නේ තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. විරාගය තමයි පහළ වෙන්නේ. නිරෝධය තමයි පහළ වෙන්නේ. පටිනිසග්ගය තමයි පහළ වෙන්නේ. මොකද විශේෂයක් කියලා අල්ලන්න කහපාටක්, නිල් පාටක්, රතු පාටක්, කිස්ත්‍රියාවක්, පුරුෂයෙක්, හරි වැරදි, ඝන දරෝ වායු මොකක්වත් මේකේ නැහැ. ශක්තිය වලට බහිනකොට සියල්ල සමානයි. එතකොට උඹට ලොකු කෑල්ල, මට පොඩි කෑල්ල කතාවක් නැහැ. හැම වෙලාවෙදීම අපි විහිළුවට මම කියන කතාව තමයි ඔක්කොටම කෙහෙල් කැනක මුල් ලැබරියම ඉල්ලන්නේ කියොත් ඉතින් රණ්ඩු තමයි. දින කෙහෙල් ගෙඩියක් කෑවට පස්සේ කොයි එකෙත් තියෙන කෙහෙල් තමයි. ඒ වගේ අපිව කියන සැපෙයි දුකෙයි, අපිව කියන රත්තරන් වලයි අසුචි වලයි සියදෙකම තියෙන ඔය එකම ශක්ති විශේෂය තමයි. ඉතින් අපි අර රත්තරන් සහ අසුචි කිව්වා නම් රණ්ඩු කරන්න දේවල් තියෙනවා. මුලට යන්න දන්නේ නැති තා. මුලට ගියාට පස්සේ තේරෙනවා මේ මුලේ නෑ අර පෞද්ගලික ලක්ෂණ. ඒකේ නෑ ඔය කියන සුවිශේෂී ලක්ෂණ තියෙන සමාන ලක්ෂණ. සමාන ලක්ෂණට එනකොටම ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන නැති වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා අපි ආහාරය ශරීරයක් පවත්වන්න අපිට ඝන ද්‍රව වායු කියලා තුනක් ඕනේ. ඉතින් අපි මේ අතිකාල සේවාවල් කරගෙන පිටරට ගිහිල්ලා හම්බ කරන්නේ මේ ඝනේ හොයන්න තමයි. මේ කන ඝන ආහාර සඳහා. ද්‍රව සඳහා ලංකාව වගේ රටවල එච්චර ප්‍රශ්නයක් නැහැ. පිටරට නම් ටිකක් ගණන් වතුර දැන්. ද්‍රවයට රණ්ඩු නැහැ. එබැයි ඝනයට වැඩිය ජීවිතයේ උගාක් තීන්දුව වෙන්නේ ද්‍රවවලින්. ඒකට ඉච්ච රණ්ඩුවක් නැහැ. ඔය ඔක්කොම තියෙද්දි ජීවිතයේ චිත්තක්ෂණ ගානෙන් තීන්දුව කරන්නේ වාතයෙන්. ඒකට කිසිම රණ්ඩුවක් නැහැ. කිසිම දෙන්නෙකුට පොහසතාට දුප්පතාට රජු රවණ්ඩ හිඟන්නට කියලා වාතයේ කිසිම තාරතිරමක් නැහැ. ඉතාමත්ම වැදගත්. ඔය ද්‍රවයටයි ඝනයටයි තමයි අපේ රණ්ඩු තියෙන්නේ. මේ පෝසත් කෑමක්, මේ දුප්පත් කෑමක්, මේ ඉතා පිරිසුදු ජලය, මේ සාමාන්‍ය ජලය වාතයේදී කාටවත් වෙන් කරන්න බෑ. කියනවා බලනකොට හොඳට භාවනා කරලා පරීක්ෂා කරලා බැලුවොත් ඔය කොච්චර සුඛෝපභෝගී යාන වාහන ඉඳුන් ඇඳුන් පැලඳුන් කොච්චර කරගෙන හිටියත් ඒ මනුස්සයා තණ්හාවෙන් නම් මේක පාවිච්චි කරන්නේ, ඊර්ෂ්‍යාවෙන් නම් මේක පාවිච්චි කරන්නේ, ක්‍රෝධයෙන් නම් මේක පාවිච්චි කරන්නේ, උන්නාන්සේ එතුමා පාවිච්චි කරන්න හිත අවුලේ. තණ්හාමාන දිටි දුරු කරගත්තට පස්සේ කොයි දෙයක වුණත් පුදුමාකාර සාන්තිමත් ගතියක් ඇතුළත් පිටත් තියෙනවා. ඉතින් ඒක ඇති කරන්න මේ මෝරලා ප්‍රමාදයටපත් වෙලා ගොරෝසු වෙච්ච දේවල් වලින් පමණක් චිත්‍ර රූපේ මවන්න යන්න එපා. මේකේ ආරම්භයක් තියෙනවා, මේක හටගන්මක් තියෙනවා. ඒ නිසා යේ ධම්මා හේතුප්පබව යම් ධර්මයක් හේතුකින් හටගත්තන ඒ ධර්මේදී ආ බල්ල ධර්මේ හරහා හේතුවට යන එක තමයි කියන්නේ අත්ත ධම්ම නිරුත්ති පටිභාන කියන එකට අර්ථය දැකලා අර්ථය හරහා ධර්මයට යනවා. මේකට කියනවා නීයතාර්ථය නේතා නීතාර්ථය කියලා, නීයාර්ථය නීතාර්ථය කියලා දෙකක්. මතු පිට දැක්ම සහ ඒක හරහා යනකොට පේන දැක්ම. මේක කරන්න බැරි එක්කනට තමයි අපි තිරසනයි කියන්නේ. කරන්න පුළුවන් ශක්තිය තියෙන එක්කනට කියනවා මනුස්සයයි කියලා. එයා වුණත් ත්‍රිසෙනෙක් වගේ තමයි පටන් අරගන්නේ සම්මුති සත්‍යයෙන් පටන් ගන්න. නමුත් සම්මුති සත්‍යයේ 100%ක් බාරගෙන රණ්ඩු කරන්න වාද කරන විනුවට මේක හරහා දැකිය යුත්තක් තියෙනවා. මේ සම්මුති සත්‍යයේ මේ දාවටපත් උනේ සියුම් තැනක ඉඳලා ඒ සියුම් තැන ඉඳලා ගොරෝසු තැනටපත් වෙනකන් අපි පමා නිසා අපි දකින්නේ ගොරෝසු එක පමණයි. නමුත් මේක චක්‍රානුකූලව සිදුවෙන නිසා නැවත නැවත බලන් පිම්බීමක් ඇකිලිමක් පාස බලන් වම තැබීම දකුණු තැබීමක් පාස බලන් බලාන බලාන යනකොට ඕනෙම දෙයක ලක්ෂ කෝටි වාරයක් බලාන ඉන්නකොට ඒකේ මුලට අදින ගතියක් එනවා. ආනේ මුලට අදින ගතියට එනකොට අපිට තේරෙන පටන් ගන්නවා රණ්ඩු කරලා දිනා ගන්න මේකේ දෙයක් නැහැ. දිනා ගන්න වෙන්නේ පමා වුණොත් තමයි. එතන පමාවට මදයට ලකුණට පස්සේ රණ්ඩු සරුවල් වැඩි. අප්‍රමාදයටපත් වෙනවනම් ස්පර්ශයේ විතරක් නෙවෙයි ස්පර්ශ සමුදයක් දකින්න රූපේ විතරක් නෙවෙයි රූපේ හටගන්මත් දකින්නවා. ආනේක දකින්නකොට අතිරේක ලාභයක් වශයෙන් මේ සියුම්මඩ පටන් ගන්න මේ විදිහට යමක් ගොරෝසු වෙනවනම් ඒක මේ ආකාරයෙටම නිරුද්ධ වෙලා ගෙවිලා යනවා. මෙන්න මේ නිරුද්ධ වෙන පැත්ත, නිරෝධ වෙන පැත්ත දැකීම නිරෝධ සත්‍ය වෙනවා. නිරෝධ සත්‍යයේ තියෙන ප්‍රධානම ලකුණ තමයි ආශාවක් හිටින්නේ නැහැ.
නීරස වෙනවා. එහෙම නැත්නම් විවර්ණ වෙනවා. ඒකාකාරී ගතියට යනවා. භාවනා කරන එකනට මේක ආපු ගම මෙහෙතන්නේ භාවනා කැටලයි කිය. එහෙම නැත්නම් පෙරදිලයි කියලා. වැරදිලයි. මම මොකද ඊගාවට කරන්න කියලා. ඊගෙන අපි හොඳටම දන්නවා මේ භාවනාදී හම්බෙන ප්‍රතිඵල සම්මුති මනසට ආඩම්බරයක් නෙමෙයි. ඒ නිසා ඒකත් පරිණාමය වෙමින් යන්න ඕන නිසා යව දවසක අපි භාවනා කරලා කරලා ඒ මූල කර්මස්ථානයේ පෙර නොදැක්ක පැතිකඩවල් දැක ගන්න නම් කියනවා හැමදාම මූල කර්මස්ථානයේ දිහා අලුතෙන් ආධුනිකයෙක් විදිහට බලන්න ඕන. වෙනම නැත්තම් කියනවා එන ආස්වාසය සම්පූර්ණම අලුත් එකක් විදිහට බලන්න ඕන කියලා. මේක හරි වෙහෙස කරයි. මේක හරි වෙහෙස කරයි. ඉස්සලාම් ආසාර ප්‍රසාදිය හම් බලන්න. පිම්මි මේ හැකිරීම දිහා බලන්න. නමුත් එනේන හුස්ම එනේන ආස්වාසේ ප්‍රස්වාසේ නැවත නැවත අලුත් වශයෙන් බැලුවේ නැත්තම් අපිට අර මුලට යන්න බෑ. මුලට යන්න නැතුව ස්පර්ශය ස්පර්ශ සමුදේ දෙක දැක ගන්න බෑ. ඒ දෙක දැක්කේ නැත්තම් නිරෝධය දැක ගන්න බෑ. ඒ නිසා එක හැම හුස්මක් පාසාම සතිය යොදන හැම චිත්තක්ෂණයක් පාසාම අපි දුක්ඛ සත්‍ය දුකේ හටගැන්ම නිරෝධ සත්‍ය නිරෝධය සඳහා මාර්ගය කියන එකට පියවර තබනවා. නැත්තම් චතුරාර්ය සත්‍ය පිළිබඳව චිත්තක්ෂණයක් පාසා සත්‍යමත් වෙන හැම චිත්තක්ෂණයක් පාසා පුදුමාකාර තල්ලුවක් දෙනවා. මේ තල්ලුවේ ගැම්ම තමයි විදර්ශනා ඥානකය. අපි එකපාරක් මෙනෙහි කරලා තව සත්‍යයකට විතර වෙසේ ආයෙ මෙනෙහි කරාට අරකෙන් මේකට ගැම්ම හිටින්නේ නැහැ. මෙන්න මේ සති ධාරාව එක දිගට යනකොට තමයි ගැම්ම හිටින්නේ. ඒකට නිදර්ශනයක් වශයෙන් කියනවා ලෝකයේ හදලා තියෙන විශාලම ගොඩනැගිල්ලක් ගත්තොත් පාලමක් නැත්නම් අයිෆල් කුළුණ එහෙම නැත්නම් ඔය විශාල තට්ටු ගොඩනැගිල්ලක් වේවා ඒ ගොඩනැගිල්ලේ හරියටම ගුරුත්ව කේන්ද්‍රය බලලා ජිල් බෝලකින් ගැහුවොත් මුළු ගොඩනැගිල්ලම දෙදරුමක් යනවා. පැත්තකට වදිනවට බෑ හරියටම ගුරුත්ව කේන්ද්‍රයට වැදුනොත් ගොඩනැගිල්ලේ දෙදරුමක් යනවා. දෙදරුමක් යන කියන්නේ කුණු ගොඩනැගිල්ලම කම්පණය වෙනවා. හරියට මේ කම්පන දෝලන වේගය බලලා එහාට යනකොට තවත් ජිල් බෝලකින් ගැහුවොත් අර කම්පන දෝලන වේගය දෙගුණ වෙනවායි කියන්නේ. හරියටම වදිනවා නම් ජිල් බෝල පහරක් දිගින් දිගට අර කම්පන දෝලන වේගය වැඩි වෙලා බිල්ලිනේ කඩන වෙනවා. මේ නිසා කියනවා පාලමක යනකොට හමුදාවට වම දකුණ වේගයෙන් යන්න එපයි කියලා මේ කම්පන දෝලන වේගය සහ පාලනේ කම්පන දෝලන වේගය එකඟ වුණොත් විද්‍යාපරේ කරනට බැටල්ලිනක මැදින්දදී පාලම කඩා වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පාලම ගුඩින් යනකොට විෂමව ඇති ඇවිදින්නේ කියලා කියනවා. ඒ නිසා අපි සංසාරේ පුරාවට ගෙන අප මේ මෝහ පටල විශාල ගොඩනැගිල්ලක් වගේ. නමුත් අපි හරියටම ගුරුත්ව කේන්ද්‍රය බලලා එක සති චිත්තක්ෂණයකින් වෙද්දොත් සහලවෙනවා. ඒ සත්‍ය චිත්තක්ෂණ 2 3 4 5 6 7 ගන්න පටන් අරගත්තොත් ඒක සහලවල අර සක්කාය දිට්ඨිය කියාගෙන ඇති කරගෙන ඉන්න මේ මවාගත්ත දේ දෙදරන පටන් ගන්නවා. මාන්නයක් කියලා අපි මේ අරයා ඉන්නවා මම ඉන්නවා මේ ඇතුළේ මේ පිටත කියන දේවල් ඇතුළේ ත්‍රිවිත මොකක්වත් නැතු වෙනවා. මේක මම මාගේ කියලා ගන්න තියෙන ආශාවේ ගන්න දෙයක් ඇත්තේ නැහැ. ඒ වෙනුවට මේකේ තියෙන නීරසකම මේකේ තියෙන නිබ්බිදාව මේකේ තියෙන විරාග ගතිය විරංජන වෙන ගතිය ස්වභාවයෙන් පේන්න පටන් ගන්න. ඉතින් අර ආශාවෙන්, තණ්හාවෙන්, මාන්නයෙන් එහෙම නැත්නම් නිත්‍ය සංඥාවෙන්, සුඛ සංඥාවෙන්, සුභ සංඥාවෙන් ගත කරන එකනට මේකේ නීරස භාවයේ එනකොටම එයා හිතන මේ භාවනාව වැරදිලයි කියලා. ගුරුවරයාට වැරදිලයි කියලා. භාවනා ක්‍රමයේ වැරදිලයි කියලා. ඉතින් කවදද අපි සාදර වෙන්නේ මේ නීරසකමට? කරන්න බැරි වැඩක් නේ. නමුත් ඒචායි කියනවා බුදුහාමුදුරු මේ වැඩේට ශ්‍රද්ධාව අවශ්‍යයි කියලා. සීලයක් අවශ්‍යයි කියලා. හොඳ සෞඛ්‍ය සම්පන්න මනසක් අවශ්‍යයි කියලා. හොඳ යහදක්මක් නැත්නම් සම්මාදිට්ඨියක් අවශ්‍යයි කියලා. ඒකයි චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉස්ලාම් සම්මාදිට්ඨිය කියලා තියෙන මේ ද්වේතානුපස්සන සූත්‍ර වගෝලින් සර්වචනංශ මේ දෘෂ්ටිය පිළියෙල කරලා දෙනවා. මේ භාවනා කරකට එන ලැබෙන සෑම දෙයකම වටිනාකමක් තියෙනවා. සතිය තියෙන තාක්කල් සතියෙන්තරව අභිඥා පහළ වුණත් මොනවා වුණත් අහේනිය පිණිතේ හිටින්න ඉඩ තියෙනවා. ඒකයි මම අද උදේ මතක් කරේ. අපි මේ කරන්න හදන්නේ කිසිම වෙන
විශේෂණ වලට යන්න හදනව නෙවෙයි හැකි තාක් දුරට සතිය වඩන්නයි ඒකෙමුත් ආධුනිකයා මේක දකින්නේ එකම අරමුණක පිහිටනකොට ඒක නිසා මේ පරියංකය ටිකක් නම්බුකාර විදිහට සලකලා දිර තියෙන මොකද ඒකෙදී අපි ආසස් පස්සස් පමනක් කරනවා නැත්නම් ඒකට සතිය පිහිටවනවා අනිකුස් විචල්්‍ය සාධක ඔක්කොම ඉෂ්ටිර කරනවා සක්මනේදී එහෙම නෙවෙයි අවිජින ගමන් සතිය පිහිටනකොට රූපත් පේනවා සද්දත් ඇහෙනවා එතකොට එකලස නැන සත්‍ය නමු සත්‍ය විවිධාංගීකරණය වෙනවා එදින්දා වැඩවලදී মালටි ටාස්ක් විවිධාකාර දේවල් කරන නිසා සත්‍ය බොහොම පුළුල් උනාට ඝන කන්නේ ඉතින් ඒක නිසා කොහොම කරත් ඔය තුනේදිම චිත්තක්ෂණයක් පාස සතිමත් චිත්තක්ෂණයක් පාස මේ වීදුරු මාලිගාව පුපුරනවා ඉතින් අර ඒක කිඩිය පිටින් ආපව ගෙදර ගිනියන්න බලාගෙන ආපු කට්ටියට ලොකු අකරතැබ්බයක් සිද්ධ වෙයි ඔන රෝණ ගිනි අගුරක් වෙච්චවයි කියලා භාවනා කරන කෙනාට නම් මේක දිහා සෙල්ලක්කාර විදිහට බලන්න පුළුවන්. ඉතින් ඒකෙදී සමහරු කියනවා තාම ගොඩනැගිල්ල හදාගෙන ඉන්න තරුණයන්ට මේක ලේසි කියලා. තරුණයන්. අභාග්‍යයට වගේ යගලු කරන්නේ නැහැ වැඩි. මොකද යලන්න ගොඩක් වැඩ තියෙනවා. මැද වයසින් ආයට බබාලා බලන්න නිසා කරන්න බෑ. වයසට කී කටන ගොඩාක් ඇවිල්ලා කරනවා ඒතොන්ට ගොඩනැගිල්ලට බොහොම අයිතිවාසිකම් ලියලා බුද්ධිට සින්න වෙලා තියෙන නිසා මේකට ගල් වදිනවා කියලා දැනගත්තට පස්සේ මගදී යනවා හතරවෙනි දවසේ නෝට ගෙදර යනවා ගල වදිනවානේ තට්ටු වෙන්න පටන් ගන්නකොට ගෙදර යනවා ඉතින් ඒක නිසා මාර්යා හැම පැත්තෙම දිනු නමුත් මේ බණ අහලා සූදානම් වුණොත් කරන්න තියෙන එකට ලෑස්ති වෙලා ගියොත් අපි මාර පාක්ෂිකද සර්වචනාංශික පාක්ෂිකද කියලා බලන්නේ හොඳට භාවනා දියුණු වෙන එකට තමයි එಂಚාමේ ධර්ම කොටස හොඳට කල්පනා කරලා හිතේ ධාරණය කරගෙන වෙන්දා කරන භාවනාවත් මේකෙන්ම تعلق කරගෙන ගියොත් අපිට මේ භාවනා අතරමැදි අර්ථකතන දීම මැනුම් කිරුම් හැමදාම වාසිරීත්වයි කියලා හිතන් යන්න එපා. ඒ වගේම ਸਰුවචනාංශ මේ උපදේ දීලා තියෙන්නේ උගා ගැඹුර දැකලා. එහෙම නැත්නම් මේ හිතන සඳවක්වත්, গুপ্ত දෙයක් හොයනඳවක්වත් ਸਰුවචනාංශගේ ආශිර්වාදයෙන්වත් කරන්න බෑ. එචා ඒක තියෙන ගැඹුර ප්‍රධාන වශයෙන්ම වැටෙන විපස්සනා කරනකොට ශීලයට සමාධියට වැඩිය. ඒ නිසා එවැනි අවශ්‍ය කරන්නා වූ තෙදවන්ත, ශක්තිවන්ත මනසක් ඇති කිරීමට මේ ධර්ම කොටස එකසේ හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. කිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා. පැය කහමාරක පමණ කාලය අරගෙන තිනවා. ඉතින් මම සම්ප්‍රදාන කූලව නැත්තම් පුරුද්ද චාරිත්‍ය හැටියට ආරාධනා කරනවා. මේ ඉදිරිපත් කරපු කාරණා මත තම තමන්ගේ අත්දැකීම් මතින් ගත කරන ආගමික ජීවිතයේ මතින් කියන්න කරන දෙයක් ප්‍රශ්නයක් තියෙනවා නම් නැත්තම් ප්‍රකාශන තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න. නෑ එක මේ ලෝක බුද්ධ ශාසනයේ තියෙනවා මූල ධර්ම මේ උත්තරයක් කිසිම දෙයක් මේ ලෝකේ එකම හේතුවකින් සිද්ධ වෙන්නේ නෑ හේතු කාරණා රාශියක් අවශ්‍යයි මිකර ඝන බහල වැඩි නිසා අවුතු ගානක් එකම දිගට පමා වෙලාම බලපු නිසා අපිට පේන්නේ මේ කරාණ යන බෑ කියලා මේක නිසා අපේ ඉංග්‍රීසි වචන පාවිච්චි කරන්න ඉඩ දෙනවා නම් මං කියන්නේ thin slicing of time කියලා එකක් තියෙනවා. අපිට කාලේ කඩන්න පුළුවන් කුඩා කොටස් ඉතාමත්ම ලුණු සිවියට වගේ කපන්න පුළුවන්කම ඉන්නේ සතියෙන් තමයි. සතිය නැත්තම් අපි කුට්ටි වශයෙන් කාලේ ගත වෙන්නේ අපිට හිත නින්දට වැටෙනවා, හිත පිට යනවා. හරියට thin slicing of time දන්නවනම් හුස්ම දෙකක් අතරමැද හැමදාම ශූන්‍යතාවේ තියෙනවා. ආස්වාසින්න ප්‍රස්වාසයට යන්නේ ශූන්‍යතාවේ හරහා. ප්‍රසවාසයෙන් ආස්වාසයට යන ශූන්‍යතාවය ආරයි. ඕක අල්ලනවයි කියන එක හුස්ම දෙකක් අතර කාලේ පමණයි. මූල ධර්මානුකූලව. නමුත් අර ගොරෝසු දේ පමණක් දැකලා මේ සියුම් කිරීම එච්චර දන්නේ නැති හිතට තියන අරක ටික 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 ගිහිල්ලා හුස්මක මුල, හුස්මක අග, ආස්වාස ප්‍රසවාස දෙක අතරමැද ගැප් එක වගේ තියෙන අල්ලනවයි කියන එක ලොකු මැජික් එකක් වගේ පේනවා. නිසා හොඳ හේතු භවයේ සම්පන්න පුද්ගලයාට විශේෂයෙන්ම අදිෂ්ඨාන ශක්තියෙන් වැඩ කරන කෙනාට දේරුණොත් හිතවිලි දෙකක් මැද නිවන තියෙනවා ආස්වාද ප්‍රසවාස දෙක මැද නිවන තියෙනවා මම දකුණ දෙක මැද නිවන තියෙනවා අල්ලන්න බැරිකමයි වෙලා තියෙන්නේ අපේ තණ්හාවෙන් කරන්නේ ගොරෝසු තැනින් ගොරෝසු තැනට තද්ද පුරුකක් දාලා ගැට ගන්න
බිමට බහැලා ආපහු යන බව පෙන්වන්නේ නැහැ. මේම ඉහළ පහළ යන මේ තරංග ගොඩක උඩින් උඩට තද්‍යමය කර බාධා මේ පාලමක් පැඳිලා තියෙනවා. සිබ්බණිය කියලා කියන්නේ තණ්හාව කරන්නේ අන්නේ ගොරෝසු තැනින් ඊගාව ගොරෝසු තැනට දෙක බැඳලා අතරමැද හිස්කමක් පේන්න තියන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා මේ පොළවර ලෑලි පුටු කරලා හදන්නේ පාකේ හදන්නේ. ලෑලි ගහලා ඒක හදපුවාම ඒ බඩුවගේ දක්ෂකම තමයි එක එක කෑලි වලින් හදන්නේ වැද්දිල්ල ගහනවා පොලිෂ් කරුවට පස්සේ අතනින් ගත්ත දූවිලි කඳුල මෙතෙන්ට යනකම්ම ගෙනියන්න පුළුවන්. අතරමැද හිදස් නැහැ. තනි ලෑල්ල වෙන්න මැදිනවා. හැබැයි අපි දන්නවා මේ තනි ලෑල්ල නෙමෙයි තියෙන්නේ ලෑලි ගොඩක් පුටු කරලයි කියන්නේ. ඒ දක්ෂකම තමයි බඩුවගේ ඔක්කොම මැදලා ඔක්කොම කපලා පොලිෂ් කරාට පස්සේ අතනින් ගත්ත දූවිලි ටික මෙතෙන් යනකම් ගෙනියတဲ့. ඒ වගේ තමයි තණ්හාව කරන්නේ ගොරෝසු ආස්වාසයෙන්ද ගොරෝසු ප්‍රසවාසයෙන්ද හිත පන්නනවා. ආනපන හිටියත්. ඊට පස්සේ ගොරෝසු ප්‍රසවාසයෙන්ද ගොරෝසු ආස්වාසයෙන්ද පන්නනවා. මේ දෙක අතරමැද බිඳුවට බැලලා ආයේ නගින්න බව පේන්න තියන්නේ. ඒක තමයි නිච්ච සංඥාව කියලා කියන්නේ. නමුත් අනිච්ච සංඥාව පිළිබඳ හැඟීමක් තියෙනවා අපි දැනගන්න ඕනේ මේ ලෑලි පුටු කරලා ගහපු එක මේ තනි ලෑල්ල නෙවෙයි. පෙනෙන්නේ නම් තනි ලෑල්ල වගේ තමයි. ඒක පොලිෂ් එකකින් අරන් තියෙන්නේ. පේන්ට් එකකින් අරන් තියෙන්නේ. ඔය හැම තැනම අතුරු පිරිද්දිල්ලක් තියෙනවා කියන එක බලන්න ගියොත් බලන යනකොට මේ සම්‍යක් දෘෂ්ටිය තිබුණොත් කොයි වෙලාව වෙනවද කියන්නේ බයික අකාලිකව සිද්ධ වෙන්නේ. හිමීට සතිය වැඩිලා නිත්‍ය සංඥාව දුර්ල අනිත්‍ය සංඥාවට එනකොට පේනවා එක හුස්මක් හුස්මක ආස්වාස ප්‍රස්වාස දෙක අතර ගැප් එකක් නෙමෙයි එක හුස්මක ආස්වාසයේ පවා ආස්වාස කෝටි ගණක් එකතු වෙලා හැදිලා තියෙනවා. ඒ දෙක අතර මැදත් ගැප් එකක් තියෙනවා. එතනත් නිවන කියනවා. අන්නේ විදිහට තින් ස්ලයිසිං ඔෆ් ටයිම් කාලේ ඊටාම තුනියට පතුරු ගහන යනකොට නිවනයි සංසාරයේ අතර ලොකු වෙනසක් නැහැ. ඒක මේ විස්තර කරනවා සංඛාර උපේක්ඛා ඥානෙ විස්තර කරනකොට නිලුම්පත උඩ තියෙන වතුර කඳුලේ නිලුම්පත හෙල්ලෙනකොට වතුර කඳුලේ හෙල්ලෙනවා. හැබැයි නිලුම්පත උඩ තමයි වතුර තියෙන්නේ. හැබැයි දෙක ගෑවිලා නැහැ. ඒ වගේ තමයි නිවනයි සංසාරයයි එක උඩ එක තියෙන්නේ. අතර වෙනසක් නැහැ. හැබැයි මේක සම්පූර්ණ වෙනම ක්‍රියාත්මක වෙනවා. මේක වෙනම ක්‍රියාත්මක හොල්ලලා බලනකොට පේනවා. සංසාරේ තියෙන ගතිය තමයි අර වතුර කඳුල ඇතුළට බැඳිලා ඒකේ තියෙන පෘෂ්ටික ආතතිය නිසා බැඳිලා නෙළුම්කොලේ උඩ හිටියට නෙළුම්කොලෙත් එක්ක ගනුදෙනු කරන්නේ නැතුව ඉන්න එක තමයි වතුරේ හැටි. නෙළුම්කොලේ තියෙන ගතියක් කේස වර්ගයක් තියෙනවා මොනම දෙයක්වත් අල්ලන්නේ නැති ගතිය. වතුරේ තියෙන තමන්ගේ එක ඇතුළට රැමෙන ගතිය. බැඳිලා එයා බැඳගෙන එයා සංසාරයක් බැඳගන්න. බැඳෙන නිසා. නෙළුම්කොලේ තියෙන මොනවාවත් ගෑවෙන්නේ නැති ගතියක්. එයා වතුර කොච්චර තිබ්බත් ගෑවෙන්නේ නැතුව ඉන්නවා. ඉතින් මේ වගේ නිවන සහ සංසාරය අතර මහා ලොකු වෙනසක් ඇත්තේ නැහැ. තියෙනම පමා වෙනකොට මුලට අදිනකොට වෙනස අඩු වෙලා අපිට තේරෙන පටන් ගන්නවා මෙතන හුදු මතයක්, හුදු දෘෂ්ටියක්, හුදු දර්ශනයක් විතරයි තියෙන්නේ. ඒ දර්ශනේ හරිගස ගතට පස්සේ එතන එච්චර ලොකු කඩන්න දෙයක් උත් නැහැ. ඒක නිසා මේ සඳහා තියෙන එකම ක්‍රමය බොහෝ කාලයක් එකම වෙලාවේ භාවනා කිරීමමද එහෙම නැත්නම් තීක්ෂණ බුද්ධියමුත් කඩන්න බැරිද කියලා දෙකටම සම තියන්න වෙනවා. අපිට අරකින් බැන්නම් මේකෙන් කරන්න වෙනවා. මේකෙන් බැන්නම් අරකින් කරන්න වෙනවා. ඉතින් ඒක ක්‍රමයෙන් තමයි විශාල කුළු ගෙඩියකට විශාල ගල් තලාවකට නැත්නම් ගල් කුලකට කුළු ගෙඩි පාර ගහලා කොතනද ගල පැලෙන්නේ කියන එක ගහන පාට ඉස්සල පාරදී තේරෙන්නේ එක පාරට පැලුනට පස්සේ පේනවා මෙතෙක් ගහපෙකින් පැලෙයිද ගිහිල්ලා කොතනින් හරි පල්ලා ගියා කියලා. හරියට කියනවනම් අකුණු ගහන අහසද්දියා බලන් ඉන්නකොට දැන් මේ විදියට අකුණක් ගහයි කියලා ඊට චිත්තක්ෂණයට කලින්වත් සැලඳු කරන්න පුළුවන් ක්‍රමයක් නැහැ. අකුණු ගහලා ඉවර වෙච්ච ගමන් ලකුණක් ඉතුරු වෙන්නේ නැහැ. අකුණු ගහනවා දිහාම බලන් හිටියොත් ඒ ඡාපේ හැටි, ආලෝකයේ හැටි, සද්දේ හැටි දැක අහගන්න පුළුවන්. මොකකට හරි කිව්වොත් චිත්තක්ෂණය පහල අන්න අකුණක් කියලා එයාට අල්ලන්න බෑ. අන්නේ වගේ ඒ වගේ එකලසයි වගේ තියෙන එල්ලේ. ඒ එල්ලේ කියන එක සම්පූර්ණ අහඹයක් තියෙන නිසා නිවනක් හෝ ඥානයක් හෝ අවබෝධ කෙරුවට පස්සේ ඒක කාටවත් දෙන්න බෑ. ඒ මනුස්සයා හැමදාම අලුත් කරනවා ඒකේ. හිතුවට වැඩිය තිරියම් කරලා දානවා. ඒ මොකද ඒකෙන් ඒ මනුස්සයාගේ සියල්ලම
හැම දෙයක්ම කාඩ් කොට්ටමක් අලුතෙන් අන්නලා අතක් බෙදුවා වගේ සම්පූර්ණ අලුත් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා කාලේ මේ කාලෙට අහුවෙන්නේ නැහැ මේක. යන්න පුළුවන් නමුත් අපිට මේ පමාව නිසා සිද්ධියක් දකින්නකොට මුල දැක් ගන්න බැරි නිසා අපි හැමදාම දකින්නේ ගොරවසු වෙච්ච මෝරච්ච දෙයක්. මුලට යනකොට නියපොත්තෙන් කඩන්න පුළුවන් පොරවෙන් කපන්න ඕනේ නැහැ. නියපොත්තෙන් කපන්න පුළුවන් chance එක වැඩි. එතකොට සිද්ධිය අපිට නතු වෙනවා. පමාවෙන්න අපිට වෙනවා සිද්ධියට නතු වෙන. සිද්ධියට වාල් වෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි පෘථග්ජනකම කියලා කියන්නේ. සයිනස් විඥානයයි හිතයි මට තේරෙන විදිහට ප්‍රබල බලවේග දෙකක් වගේ මට පේන්නේ විඥාණයෙන් තමයි සංසාරයේ ඇහැ කන නාසය ඔක්කොම මේ සංඥා ලබාගෙන දැන් අපි දැන් මේ එදිනදා ජීවිතේ ඔක්කොම විඥාණයෙන් අවබෝධ කරන්නේ කවුනාත් කිව්වා ගැර නෙළුම් මඩුවල වතුර බින්දුවක් තියෙනකොට එන්නේ වෙනසක් තියෙනවා විඥාණයෙන් එකක් පේනවා හිතෙන් තමයි නිවන පේන්නේ ඒ කියන්නේ විඥාණය නැති විට හිත ප්‍රබල වෙලා අර වෙනස පේනවා ඒක සත්‍යයක් තියෙනවා සාමාන්‍යයෙන් විඥාණයයි සිත ඇත්තටම මේ ධම්මසංගණී අටුවා වගේ වෙදී විඥාණය කියලා කියන්නේ හිතටම නමක් දෙක සමාන අර්ථපද වෙනසක් තියෙනවා කියන මතේ ඒ වගේ අර්ථ ඡායාවක් තියෙනවා කියන එක මේ ඔය හේම්පිටිගේ ඥානසීය ස්වාමීන් වහන්සේ ඔය මහායාන පොත් වලින් ඇදලා පුළුවන් තරම් කියන්න හදලා තියෙනවා මන විඥානයේ මනෝ විඥානයේ චිත්ත කියනවා මන විඥානයේ තමයි තාමත්ව පිරිසුත්ත්වය ඊට පස්සේ මනෝ විඥානය බාටපත් වෙන එක හිතහරා පමනක් ක්‍රියාත්මක වෙන ඉන්දියන් හරා නෙවෙයි නමුත් ඒක ඉඳුරන් හරා තත්ත්වයට ගිහිල්ලා කෙලෙසුනාට පස්සේ ඒකට චිත්ත කියන තත්ත්වයටපත් වෙනවා චිත්ත භාවනා කරන්නේ එතකොට ඒ නිසා චිත්ත තත්ත්වයේ මනෝ තත්ත්වයට වෙතිලා මනෝ තත්ත්වයේ මන තත්ත්වයටපත් වීමක් නිකන් හැවහැර යෑමක් හැව ගලවලා දැමීමක් වගේ කියලා කියනවා හැබැයි ඒකත් ඒ ප්‍රත්‍යාරගත කටුවට එහෙම මේ අර හිත කියලා කියන්නේ විඥානය කියලා කියන්නේ චිත්ත මන කියලා කියන්නේ තුනම එකයි කියන එකට මූල ධර්ම වශයෙන් පහර ගැහිමට ඒ සංසි කතා කරන එක හොඳයි. නමුත් පොදුවේ ගන්නකොට හිත කියන විඥානේ එකයි. නමුත් මහත්යක ප්‍රශ්නේ මෙන්න මේ විදිහට නගන්න පුළුවන් අහුවෙන්නේ නැතුව වචන වලට අහුවෙන්නේ නැතුව මේ නාම රූපච්ච විඥාන විඥාන පච්ච නාම රූපං කියවට පස්සේ ඒ නාම රූපේ නාමය කියලා එකක් කියනවනේ. ඒකේ හිත තියෙනවද නැද්ද? එතකොට මොකාටවත් ප්‍රශ්නකට අහුවෙන්නේ නැහැ සදාකාලික ප්‍රශ්නයක් විතර උත්තර නැති එක. විඥානය නිසා නාම රූපය ඇති වෙනවා නාම රූපය නිසා විඥානය ඇති වෙනවා ඔය කියන නාම රූපේ හිත තියෙනවා. ඒ කිකිලිද ඉස්සලාවේ බිත්තරද ඉස්සලාවේ කියලා පස්සෙන් පස්සට යන්න පුළුවන්. ඉතින් කෙනෙකුට කියන්න පුළුවන් කිකිලියක් එන්නේ කොහොමද බිත්තරක් නැතුව කියලා. ඒක බිත්තරක් බිත්තරේ දාන්නේ කිකිලි හිටින්න තමයි මොකද දාන්නේ. ඉතින් අන්තිමට ෆෘට් කෝස් ෆස්ට් කෝස් කියන එක තියෙන්නේ. දෙවියන් ආංශේ බැවුවා නම් දෙවියන් ආංශේ බැවුවේ කවුද? ඔක දිගින් දිකට යනවා. එතන ඔය ප්‍රශ්නෙට මම දැක්කව එක විදිහක සාමාන්‍ය විචක්ෂණ උත්තරයක් තමයි නාම රූපය මැවෙන්නේ විඥාණයෙන් නැත්නම් විඥානේ පදනම් කරන විඥානේ හේතු කරගෙන විඥානේ බටකොටු මිත්‍ එකක් වගේ නාම රූපය ඇති කරනවා නම් ඒ ඇති කරන නාම රූපයේ හිත පවතින්න බෑ. ඒකේ තියෙන්නේ හිත නැතුව ඊටු ටික ඔක්කොම තියෙනවා. මේ විඥානේ උදව් ලබන තාක්කල් හරියට ඒකට උදාහරණ දෙකක් දෙනවා. මේව ගොඩක් වෙලාට දර්ශන විද්‍යාව කරන්නේ කණ්ණාඩියක් කරන අපි මූණ බැලුවොත් ඒ බලන ඡායාව අනිවාර්යයෙන්ම ජීවත් වෙනා වගේ පේනවා. අපි hina වෙනකොට ඒ hina වෙනවා. ඒ වර්ණ කණ්ණාඩිය හරිනම් හරියටම පේනමුත් අපි හොඳටම දන්නවා මේක පිළිඹිඹුවක් පමණයි කියලා. මේක ඡායාවක් පමණයි කියලා. නමුත් මේ ඡායාව සජීවී. ඒ සජීවීකම පිළිඹිඹුවක් විතරයි. මේ හිතෙන් මේ මන මේ
කන්නාඩියේ තියෙන පිළිඹු වෙන ගතියෙන් මේ මූණ තමයි යදන පිළිඹු වෙන්නේ නමුත් එතන මූණක් නැහැ. කන්නාඩි අනිත් පැත්ත හරවයි කියන්නේ. දැන් මූණ නැති වුණා. ඒතකොට අනේ තිබුණ එකට මොකද වුනේ කියලා. තිබුණා නම් ප්‍රශ්නයක් තියෙනවා එතන. එතන තිබුණේ නැහැ. එතන තිබුණේ මායාවක්. ඒ වගේ තමයි නාම රූප නිසා විඥානය පහළවෙනකොට විඥානය නිසා නාම රූප පහළ වෙනකොට ඒ නාම රූපේ නාමයේ විඥානේ තියෙනවනේ විඥානේ තව විඥාන පහළ කරන්න පුළුවන් වෙනවනේ. අපි දන්නවනේ මෞපී දෙන්නේක සම්බන්ධයක් නැතුව ගන්ධබ්බෙක් නැතුව විඥානය පහළ වෙන්න බෑ කියලා. එහුණා මේක අතුයිටි විහිදිලා හෝගාලා විඥානේ පැතිරෙන්න ඉඩ තියෙනා එහෙම නැහැ. ඒ නිසා මේ ගන්න විඥා නාම රූපයේ විඥානේ නැහැ. විඥානේ තියෙන වගේ පේනවා මේ සජීවි නිසා. ඒක තමයි රිලව් අර අල්ලන්නේ පිටි වශයෙන් අත දාලා. කන්නඩියේ බලලා ඌට හැවැද්ද රිලෙවෙ පෙටි. ඌ ඒකට විරිත්තර කොට අරුත් විරිත්තර මූට තරහයි. ඉතින් අල්ලනවා උදේ ඉඳලා හැන්ද වෙනකම් වැඩේ අර කල්ලල්ලා ඉන්නවා. ගේ කුරුල්ලෙකුට දුන්නොත් කන්නඩියක් වැඩේම කොටනවා. ඌද ඌට ගෑණි අතන ඉන්නවා පේනවා තව කුරුල්ලෙක් ඇවිල්ලා ඒකට ඇගහනවා. ඌට අරින්න බෑ මොන જાති කරකත් ඌ මරණකම් ඉවර කරන්න බෑ. ඉතින් බලන්න ඌ දන්නේ ඌ කොටන්නේ උගේම ප්‍රතිබිම්බෙරි කියලා විතර. අපිට hina වුණාට පුරුල්ලට විහිළු නෑ ඒක. ඌ ලේවලින්ම තමයි වැඩේ කරන්නේ. ඒ වගේම අපි මේ අර ඒකට ඇති කරපු ක්‍රමයේ කියන්නේ විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා. ඒකෙදි කියලා තියෙනවා මේ අපි දකින්නේ බාහිරේ අපේ විඥානයේ විසින් ඇති කරන ප්‍රතිබිම්බයක්. ඒක නිසා අපි සතුටින් බැලුවොත් ලෝකේ සතුටට පේනවා. ඔබ කනගාටු වෙලා බැලුවොත් ලෝකේ කනගාටු වෙලා පේනවා. What you see that you are. ඒක කියනකොට හුඟ දෙනෙක් කැමති නැහැ. හුඟ දෙනෙක් කියන්නේ නැහැ ලෝකයක් තියෙනවා. තියෙන ලෝකේ පේනවා. පේන ලෝකෙත් තියෙනවායි කියලා. නමුත් අර කණ්ණාඩි උපමාව දෙනකොට ඕක ටිකක් හැලහැප්පෙනවා. මිරිඟු උපමාව දෙනකොට ඕක ටිකක් හැලහැප්පෙනවා. ඒ නිසා දරුවචනද කියනවා ලෝකේ දිහා බලන්න ලෝකේ මායාවක් විතර බලන්න මිරිඟුවක් විතර බලන්න ඡායාවක් විතර බලන්න එතකොට මායාව උඹව දකින්නේ නැහැ කියලා කියනවා. අපි මේක ස්ථිරයි නිශ්චයයි කියලා බැලුවොත් මායාව ස්ථිර වෙනවා අපිව මරනවා. එහෙනම් මේ දකින්න දේත් වෙනස් වෙන සුළුයි අනිත්‍යයි දුකයි අනාත්මයි මේ හිතේ තියෙන හොල්මනක් තමයි මේ පේන්නේ කියලා බැලුවොත් හරි ලස්සනට මේ රස විඳින්න පුළුවන් මේ නිර්මාණය මේ ඉස්සරහ තියෙන එක නිතර නිතර වෙනස් වෙන්නේ හිතේ ඒ තරම්ම වෙනස් වෙන නිසා මේකම වුණත් බොහෝම කරුණාවෙන් බොහෝම సౌందర్యාත්මක බණ්ඩු අනේ හොච්චර හොඳද කියලා හිතනවා තරහා ගිහිලා කේන්ති ගිහිලා බණ්ඩුට ඒකම එපා වෙලා විනාශ වෙන්න බණ්ඩේ පෙරලිය අපි හිතනවා ඒ රූපේ තියෙන එකක් කියලා සතුටෙන්ද වෙන්නේ රූපනේ උඹ විසින් ඒකට දාන එකක් නිසා ඒ අර චරණ චිත්‍රය ගැන කතා කරනකොට ඒක ලස්සනට සරුවචන සඳහන් කරනවා සංගුත්තනිකායේ කියනවා මහණනි උඹලා චරණ චිත්‍රය කියන එක දැකලා තියෙනවාද කියලා. ඉතින් අපේ නරක වෙලාවට ඒ සංඥා ඔව් කියනවා. නැත්තම් බුදුහාමුදුරුවෝ කියලා දෙනවා චරණ චිත්‍රය කියන්නේ මොකද්ද කියලා. සරුවචනසි කියනවා මහණනි මේ චරණ චිත්‍රය කොයිතරම් විචිත්‍රද හිත ඊටත් වැඩිය විචිත්‍රයි කියලා කියනවා. ඒකට හදිකසපො සෙන් කතාවක් තියෙනවා. මේක තමයි බේස් එක. ඒකෙන් හදපු එකක් ස්වාමීන් වහන්සේ නමක් වැදගත් කරුකටේ ස්වාමීන් වහන්සේ නමක් ඇරතේ ගෝලියෙක් භාවනා කරනවා භාවනාව අල්ලන්නේ. හැබැයි හොඳටම දන්නවා මේ ගුරු හාමුදුරුවෝ ගාව යමක් තියෙනවා කියලා. හැබැයි මට අහුවෙලා නැහැ. ඉතින් මනුෂයා කරන්නේ භාවනා කරන වෙලාවේ ඇඳාවේ විශේෂයෙන් මටත් ඒක තියෙනවා 6 7 පරියන්කේ අල්ලන්නේ. කට්ටි පණින්නමයි හිතන්නේ අර මැත්ස් ක්ලාස් එකටයි ඉංග්‍රීසි පන්තියටයි කට්ටි පණින්නේ අපි. ඒ දෙකම හොරයි. ඉතින් ඒක පයින්. ඉතින් මෙයා කරන්නේ මේ වෙලාවට පැනලා ගිහිල්ලා ඉර බයින හැටි බලන්නේ. කඳ උඩ නැගලා උඩට නැගගත්තේ හරි ජොලි විවිධාකාර වර්ණ වලින් හැඩ වෙලා අහස ලස්සන වෙලා ඉර බැලුවට පස්සේ මනුස්සයාට මොකුත් නැහැ පුදුමාකාර රසයක් පුදුමාකාර సౌందර්යයක් මත් වෙනවා මත් වෙලා ආවට මතක නැතුව උගිල ගුරුන්හසිට කියනවා කටි වෙන්න බව අහුවෙන්න ඌට මතක නැතිලා කියන්නේ ඇත්තටම ඔබතුමා විශ්වාස කරන්නේ මගේ මහාන ජීවිතේ මෙච්චර ලස්සන අවස්ථාවක් තිබිලා නැතාව අද මම ගියා ඉර බහිනව බලන්න එච්චර විස්තර දෙයක් නැහැ කියලා. ඒත් ගුරුවරයා දන්නා මේක පැහැදිලිවම භාවනා කරලා නැහැ කියලා. කට්ටි වෙල කන හරා එකක් ගහලා කියනවා උඹ දන්නද උඹ හිත ඊට වැඩිය ලස්සනයි කියලා. උඹ හිත ලස්සන නැත්තම් ඒක බලන්න බෑ. ඌ ඒක කන හරා ගහනකොට නිවන් දකින්නයි කියලා කියනවා.
ඒකෙන් ඌයි අවබෝධ කරනවලු මේ ලස්සන දැක්කේ අරක ඒ තරම් භාවනාව තුච්චයි එපා. මේක හරි ලස්සනයි. ඉතින් ගුරුවරයා කියනවා උඹේ ලස්සන දකින්න උඹේ හිත ඊට වැඩිය ලස්සන වෙන්න ඕන. මොකද හිතෙන්ම ඌ මේක කොහෙ දැක්කේ? හිතෙන්ම අවෝයි කියලා කියන්නේ ඒ දර්ශනෙට කොච්චර ආකර්ෂණීය වෙන්නේ මොකද්ද භාවනාව ඒ තරමට මෙපා වෙලා. භාවනා තියෙන භාවනාවේ තියෙන එපාකම තමයි අරකට ඇදෙන්නේ. ඒ ඒ නිසා නාම රූපේ නිසා විඥානේ බැවෙනවා විඥාන නිසා නාම රූපම වෙනවා කියන තැන හරිම සූක්ෂමයි. ඒ නිසා තමයි ඔය විඤ්ඤාති මාත්‍රතාවසෙද්දි කියලා වෙනම නිකායක් හිටියලා තියෙනවා. ඒ වෙනතනම් බාහිර රූප කියන එක තියෙනවා කියන එක අපේ තේරවාදී පිළිගන්නවා අත්ත මේ චිත්තචෛසික රූප නිබ්බාන කියලා හතරක් තියෙනවා කියලා පරමාර්ථ. රූප කියන එක පවතිනවායි කියලා ඉස්තිර කරනවා. ඒ ඒ තේරවාද අර්ගේ කියන රූප කියන එකක් තියෙනවා ඒ උඹ මවපු එකක්. උඹේම මේ කණ්ණාඩි එකක් කිය. මේ දෙක එකක්වත් අල්ලන්න එපා කියලා බුදුහමෝ කියනවා. මේ ගැල්ලුවොත් ඒකාන්තයක් තන්හි ක්‍රම ලෝකෙම ඇවිීමක් කියලා හිතාගන්න මායාවක් වෙනවා. රූප තියෙනවා කියලා ගත්තොත් ආස්තික දෘෂ්ටියට වඩනවා. තියෙනවා කියන එක ගහුවොත් නැහැ කියන එකෙන් ගහපන්. නැහැ කිව්වොත් තියෙනවා කියන එකෙන් ගහපන් උඹ පැත්තකට බලන්න. උඹ මැද පාරෙන් බලන්න. ඉතින් ඒකට කියනවා චපලකම. අමරා වික්කේපවාදී කියලා කියන්නේ ඕකට. මේ ඔක්කොම තියෙන්න ඕනේ ආමතු කෙනෙක් ආව. නැතුව කරන්න බෑ. මේ අහන ප්‍රශ්න වලට නැත්තම් කොහොම උත්තර දෙන්නේ? අර පැත්තෙන් ආව මේකෙන් ගහන මේකෙන් ආවොත් එකකින් ගහනවා ගහරි වෙල ටටා කියලා යන එකයි තියෙන්නේ. ඔය මේ පළවෙනි වෘක්මජාල සූත්‍රයේදී සරුවත්‍යංශය කියනවා මේ මේ මං ආවේ උඹලට සිල් උගන්වන්න නෙවෙයි. මං ආවේ උඹලට සමාධි උගන්වන්න නෙවෙයි. මොනවට නෙවෙයි බ්‍රහ්මජාලේ කඩලා යන්නේ කියලා. මේ උඹලා අතර තියෙන මේ මතවාද මේක ගත්ත එක මේක තියෙනවාමයි කියලා ඌ අල්ලගෙන දගන්නවා. මෙයා ගත්ත එක ඒක තියෙනවාමයි කියලා අල්ලගන්න. බුදුහාමර ගානට කියන මූසලා මූට ගහපුවාම එක දවසක් මෙයාගේ අර බැම්මක් අයිනේ යනකොට උඩ පැත්තේ කොටියෙක් පයින්ද හදනවා. මේ පැත්තේ වතුර කඩක් කිඹුලෙක් එනවා. කිඹුල කණ්ඩ හදනවලු. මේ මිනිසයා කරන දේ හරියට මැදට දීලා කොටිය පයින්නකොටම කිඹුල එනකොට මිනිහා පැත්ත කරනවා. ඒතර කොටිය කිඹුල කාලා මිනිහා බේද කොටියට සෙල්ලමක් නෙවෙයිනේ කිඹුලගෙන් බේරෙන්න ඌ ෆුල් ෆයිට් එකක් දෙන්න. එතන මිනිහා අල්ල ගන්න වෙලාවක් නැහැ. කිඹුලා යනවා මිනි කොටිය අල්ල ගන්න. ඒ වගේ අපි ඉන්න ඕනේ කොටිය පණිනකන් ඉසල දිව්වොත් කොටියගේ කිඹුලගේ අනතුරු දෙකම අපට තියෙනවා. අපි හරියට බලාගෙන ඉන්න ඕනේ මෙහෙන් කොටිය පයින්නකොටම මෙහෙන් කිඹුලා යන්න වෙලාවදී විතරක් පැත්තකට වුණා නම් ඒ වගේ දෙයක් තමයි සමහරවිට මම මේ පොතකින් මේක හොයාගත් මේ අයිඩියා එක. ඒකෙත් ඔය කොටිය කිඹුලා කතාව තමයි මට තේරුනේ. හිත බලන්නේ මේ ලෝකේ තියෙන දේවල් ඔක්කොම අපිට දැන් මේ ලෞකික ලෝකේ වෙන දේවල් ඔක්කොම මේ විඥාණයට අවුට්සෝස් කරනවා. දැන් වචනයක් තියෙනවා අවුට්සෝස් කියලා. හිතෙන් හිත එකට යන්නේ ඒක අවුට්සෝස් කරලා විඥාණයට දෙනවා ඔන්න ඒක බාරගනින්න කියලා. කියන්නේ ඇහෙන් කණෙන් නාසයෙන් වෙන ඔක්කොම සෙල්ලම් ටික විඥාණයට බාර දීලා තියෙනවා හිත. දැන් විපස්සනායේ මට තේරෙන විදිහට අර විඥාණය අපි පොඩ පොඩ ඒක පාලනය කරලා පාලනය කරනවානේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඇහෙන් කනින් නාසයෙන් ගන්නේ සංඥා පාලනය කරලා ඒක තත්ත්වයකට ආවම විඥානීය දුර්වල වෙලා සිත ප්‍රබල වෙනවා. එතකොට තමයි අර ලෝකිකේන ලෝකතර මට්ටමට වෙන අවස්ථාව එන්නේ. සිත ඒ සෙල්ලම කරනවා. විඥාණයට බාර දෙනවා මේ ලෝකෙ. ඒක ඒකෙදි තියෙන ඒකට තියෙන ඒක මොඩල් එකක් ඔය පෙන්වන්න නැදනේ වාද දෙකකින් මේ මේ කඩන්න වෙනවා ඔක කියන්නේ චැලෙන්ජ් කරනවා. එහෙමනම් නිවන් දකින්නට හිත ඉතුරු වෙනවා කිය. කියන්නේ යමක් සෝස් එකක් තියෙන්න ඕනේ. නැහැ. එහෙම තියෙනනම් ශූන්‍යතාවයට පුළු වර්ණගීමක් වෙන්න බෑ. ඒක නිසා හිතක් පවතිනවා කියලා. ඒ නිසා යම් වෙලාවකට කියනවා හිත කියන්නේ විඥාණයට තමයි කියලා. ඒක කඩන්න තමයි ඥාන වීර අහම්දුරෝ නානනේ ඥාන මේ මේ එහෙම පිටිකේ ඥාන සීහාම කිව්වේ මන විඥානයේ මනෝ විඥානයේ බවට පත් වෙනවා. පත් වෙන්න ඉස්සෙල්ල ස්වභාවයේ ප්‍රകൃතිය මන විඥානය. ඒක තමයි මනෝ විඥාන හෝ චක්කු විඥාන හෝ සෝත විඥාන ගහන විඥාන කියන්නේ. මනෝ විඥාන කියලා කියන්නේ සම්නික්කර නාම ධර්මයක් පමණයි. ඒතර මන චක්කු විඥාන සෝත විඥාන වලට රූප ධර්ම සම්බන්ධ වෙනවා. වෙරිෆයි කරලා බලන්න පුළුවන් ගතියක් තියෙනවා. චෙක් කරලා බලන්න පුළුවන් මේ රූපේ මෙහෙමයි කහ රතුනේ ඇහැ කියන්නේ මේකයි කියලා. නමුත් මන විඥානේ දිනනකොට හිතවිලි පරම්පරාවක් යන්නේ ඒකට පස්සේ අට අර්ථමත් වෙනවා මන විඥානේ කියලා.
මේක නම් මෙන්න මේකට දාපු එක තේරවාදී ආලේ විඥාන මේ එකට එකට ආලේ විඥාන කියලා අපි කිව්වා භවංගේ හිත කියලා. ත්‍රිපිටකේ භවංග හිතක් නැහැ. නමුත් මේ මොඩල් එක හදන්න ඕනේ තමයි අටුවා යෝගයේදී භවංග හිත ආවට පස්සේ දැන් සියලු දේට වැඩිය භවංගේ පිරිසිදුයි උත්කෘෂ්ටයි. හැබැයි භවංගේ කියලා කියන්නේ මේ දැකපු නැති එකක් කවුරක්වත්. ඒක ගැන හෙන්න වාද විවාද යනවා. ඒක දැක්කේ නැත්තම් වැඩක් නැහැ කියන කට්ටියක්. කිනෝ තීරණක් පෙන්නපන් කියලා තව කට්ටියක් කියනවා නෑ. ඒ නිසා ආලේ විඥානය කියන එකත් මතු පසු කාලින් ඇති කරගත්ත concept එකක් මේක විස්තර කරන. තේරවාදී දැමේ භවංග හිත. මේ වෙනුවට සරුවචනසේ පාවිච්චි කරලා තියෙන විඥාන ස්රෝත භවග්ග හිත කියන එක. භවයේ කෙලවර යන හිත. ඒ කියන්නේ අහිත තමයි. නොහිත. හිතක් නැති ගතිය. ඉතින් ඒක සාමාන්‍යයෙන් ලීනියර් ක්‍රමයකට උගන්වන්න බෑ. අපි කියනවා ඇසිඩිටි වැඩි වෙනකොට pH එක 7 ඉඳලා 1ට යනවා. එක කියලා කියන්නේ තදම තද. ඒකට වතුර දාගෙන 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 යනකොට ඒ 7 ඉඳලා 1 ඉඳලා 2ට 3ට 4ට 5ට 6ට එනවා. එතකොට වතුර කියලා කියන්නේ ඇසිඩ් එකක්ද නැද්ද? ඔව්. එතකොට මම එක දවසක් අපි දෙන ඉස්කෝලේ යන ගමන් ඒක ළමයෙකුට අහගෙන අයලු මයිත් එක්ක කතා කරලා කිව්වා ඉතාම තනුක ඇසිඩ් එක ලෝකේ මොකද්ද කියලා. මොක වතුර කියලා. ඔබ කාට හරි අහගෙන ඔය කතා කරන්නේ නැත්නම් එහෙම කරන්න බෑ කියලා මට කිව්වා. මටත් කොහොම කියුණාද මන් දන්නේ නැහැ. ලෝකෙ තියෙන තන්නුකම අම්ලය තමයි වතුර. වතුර කියන්නේ ඇසිඩ් නෑ. ඒක උගන්වනවා ඔය දීපක් චොප්රාගේ පොතේ මේ මොනවාද ඒ වෛද්‍ය විද්‍යාවට කියන්නේ මේ ජර්මනි පටන් අරගත්තේ බටහිර වෛද්‍ය නෙමෙයි හෝමියෝපති. හෝමියෝපති වලින් කරන්නේ කෝවා ෆැක්ටර්ස් දෙන එකනේ ඇඟට. දැන් අපිට ওই වසනේ ගන්න එකට ඔය මේ මොනවාද මේ බාඳුරයි මේ තියෙන ওই වහ තැල්ලයි නැත්නම් ওই වහ කඳුරුයි ඉතාලම තුනි සාන්ද්‍රණයකට අරගෙනලා ඒක දෙනවා ඇඟට. දුන්න ගමන් ඇඟ වහක් ඇඟට ආපුවාම පස්සේ ක්‍රියාත්මක වෙන ප්‍රති දේව ඇති කරනවා. ඇති කරලාට පස්සේ ඒ වහ తీනොනං ඒකත් ඉවර කරලා දානවා. ඉතින් එතෙන්දී හරියටම දෙන සාන්ද්‍රණය තමයි වැදගත්ම දේ. ඊට පස්සේ දීපක් චොප්‍රා කියනවා පොතේ එළියලා තියෙන්නේ ඒ සාන්ද්‍රයෙන් හිටපු දශම 0.0.0.0 හතරේ සාන්ද්‍රණයක් කියලා. ඊට පස්සේ පරීක්ෂණ කරලා බැලුවොත් එimhe දශම 0.0.0 මෙතන හතර වෙනකොට දෙක දුන්නත් ඊට හා සමාන ක්‍රියාවක් වෙනවා. අන්තිමට බලලා 0.0.0.0 දුන්නත් වෙනවා. ආ එතෙන් දිග ඊට පස්සේ මේක බෙහෙතක්ද ප්‍රතිකර්මයක්ද නැද්ද කියන එක මනසක්ද කියන එක අල්ලන්න බෑ. ඒ කියන්නේ ගණන් ශාස්ත්‍රයේ හැටියට පෙන්වගෙන යන්නේ ප්ලාසිබෝ ඉෆෙක්ට් එක තියෙන ඔය ડોක්ටර්ස්ලාගේ තියෙන එකේ ඒක පිළිබඳව හොයලා දැන් හොයලා බලනකොට දොස්තරගේ අත්ගුණේ විතරයි තියෙන්නේ. ඌ බෙහෙත් ටිකක් වතුර ටිකක් දුන්නත් සනීප වෙනවා. ඒ දීපක් චොප්‍රා කියලා තියෙනවා එයා මේ ඉන්දියන් කාර්යා ඇමරිකාවට ආපු මේ ඉන්දියාවේද කොහෙද ගිය වෙලාවකදී ඒ ස්පිරිතාලේ ඉඳලා තියෙනවා බොහොම දුෂ්කරම දුර්වලම මිනිස්සේ. මෙයා ගිහිල්ලා එයාට උපස්ථාන කරදී අරමනසට ඒක හරි ලොකු මේ සතුටක් මෙච්චර වටන කෙනෙක් ඇවිල්ලා මේ මුතුස්ථාන කරා. ඊට පස්සේ කියලා තනවා මගේ පණ තියෙන දොස්තර මහත්තයා ගාව කියලා. ඉතින් බොහොම සතුටු වෙනවා. මේ ගුණයක් නැහැ. නරන්තිකයි. ඊට පස්සේ මෙයාට මාස 3කට ආපහු පිටරට ගිහිල්ලා එන්න වෙලා තිනවා. අනේ පාසක මහත්තයෝ කරන්න දෙයක් නැහැ. මට මේ හදිසි ගමනක් යන්න වෙලා තිනවා. මාස 3කින් එන්න කියලා. අයියෝ කිව්වලු. කියනකොටම තේරෙනවලු මනුස්සයාගේ නිකන් දුර්ලභයයි කියලා. දැන් මාස 3ක් යනකම් එනකොටත් මිනිහා හොස්පිටාලේ හිටියක්. එනවා කියන අපේක්ෂාවට. ටික දවසකින් මැරලා ගියා. මම දොස්තර මහත්තයා මාව බලන්න මාස 3කින් එනවා කියන හැඟීමෙන් හිටියයි කියලා. ඔය දීපා මා ගැන කතා කරනකොටත් කියනවා ඒ බංග්ලාදේශ හිටියේ ඉතාලම දුප්පත් අම්මා කෙනෙක් බණ භාවනා කරලා තිනවා. එයාගේ පස්සේ දීගෙත් කැඩලා දරුවත් නැති වෙලා ඔක්කොම උනාට පස්සේ එකම එක දරුවෙක් ගෑනු දරුවෙක් ඉතලා තිනවා. ඒ මනුස්සයාට රස්සාවක් කරන්න වෙලා තිනවා. කිසිම වුණාවක් නැහැ රස්සාවක් කරන්න. මොකද ඉතාමත්ම දුක්ඛිතව දැන් ඉතින් මැරෙන්න බෑ. මොකද එයාට ඕනකමක් නැහැ මැරෙන්න මේ දරුවා නිසා. පස්සේ ඒ වෙලාවදී කරන රස්සාවයි මට සත්‍ය අවබෝධ වෙලා තියෙනවා. මම මේ ජීවත් වෙන්නේ මට ඕනවට නෙමෙයි මේ දරුවා කරන දඩ. ඒ දරුවාට ජීවත් වෙන්න ඕනේ නැද්ද දන්නේ නැහැ. අම්මා කෙනෙකුට බෑනේ මේක පැත්තක දාන්න. ඊට පස්සේ රස්සාවක් කරනවා. කරනකොට තියෙනවා මේ කැඹිරිල්ලේ හැටි.
මේ රසාව කරනවායි කියලා කරන. ඒක කරනකොට ඇතිවෙච්ච අවබෝධයෙන් පස්සේ තමයි මිනිස්සයා ලෝකේ දැන් නංග නැති වුණා. පුදුමාකාර මාතෘත්වයක් තියෙන. දැකපු ගමන් ඕන කෙනෙක් බදාගෙන ඉඹගෙන කටයුතු කරන වෙන මොනවත් බලක් නැහැ. එයා කියනවා මට කියන්න දෙයක් නැහැ. මේ ලෝකේ තියෙන්නේ මේ සහෝදරකම විතරයි. මේ මන මේ මේ තියෙන මේ ලෙන්ගතුකම විතරයි ඇති. අත තිබ්බ ගමන් ඔක්කොම හරියන. ඕන කෙනෙකුට ලිඩක් වෙච්චාම එයා බුදුහාමුදුරු ගාඩ කියලා වැඳලා ආශිර්වාද කරනවා 100 200ක් හරියන. ඉතින් මේ වගේ අර මානසික ශක්තිය ගියාට පස්සේ ඒක බේතක් වෙනවද ভাইබ්‍රේෂන් එකක් වෙනවද එහෙම නැත්නම් සුභාසින්සනයක් වෙනවද කියන එක දන්නේ නැහැ. ඉතින් ඒකෙන් පේන තියෙන්නේ හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ කියලා අපේ සාමාන්‍ය කියමනක් තියෙනවා. where ever you go there you are කියන එක තමයි වෙස්ට් එකේ දැන් කියන ඒ කියන්නේ අලුත්ම දේ. ඒකම තමයි what you see that you are. මේක විශ්වාස කරන්නේ නැහැ භාවනායේ සෑහෙන තැනකට එනකන් කවුරක්වත් හිතන්නේ ඔක්කොම නැහැ මේ ලෝකය සුභයි අසුභයි මංගලයි දුමංගලයි කියලා මංගල සූත්‍රයේ සරුවත්තන්සේගේ දිට්ඨ මංගල සුත මංගල මුත මංගල නත් බුදුහමඳු පෙන්නන අන්තිර මංගල සූත්‍රයේ කියලා පුට්ටස ලෝක ධම්මෙහි චිත්තං යසන කම්පති අශෝකම් විරජං කේමං ඒතම් මංගල මුතම මොන්නම දෙයකට සැලෙන්නේ නැති හිතක් හම්බෙනවා ඒක තමයි උත්තම මංගලය කියලා කියනවා. ඉතින් ඒ කට්ටියට වෙලා තියෙන්නේ ඒක නෙවෙයි මේ සැලෙන මනසක් තියෙද්දි මම දිනන්න. නොසැලෙන මනසක් අගේ කරන ගතියක් අපි ළඟ නැහැ. ඉතින් ඒක ප්‍රයෝගයෙන් තමයි සරුවචන්සේ අඳගහන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඉත්තාසියොම් විදිහට අරමුණු එනේන ගානට එහෙන් එන අරමුණු ඒ මොහොතේදීම ශනකින් නැති වෙලා ඊළඟට ආයතන වලින් සියලුම ආයතන වලින් ඒ විදිහට අරමුණු වරන් නැතිවීම එක හිතක් පමණයි තියෙන්නේ. එහෙම නේද? මට උවට දාක් වෙන්න බෑ මොනවා කියනවත් දන්නේ නෑ. මම කියමු එහෙමයි කියලා කියමු මොකද කියන්නේ? එහෙමයි. හා ඒ මම ඕනේ නෑ ඒකද එහෙමයි කියලා. ඥානයක් වෙනම නැහැ. එකම සිතක් පමණයි තියෙන්නේ. ඊට වේගෙන් ඇහෙන් දෙයක් බලන වෙලාවේ වෙන කිසිම හිතක් ඒ වෙලාවට එන්නේ නැහැ. ඒ හිතවිලි ඉවර වෙලා ඊළඟට එන්නේ. ඒක හරි වේගවත්, හරි සියුම්. එකම දෙයක් තමයි ඒක කෙනෙක් නැහැ කියන එක එතනදී අර හිතම පමණයි. ආයතන වලින් අරමුණු ගන්න ඇති වෙනවා නැති වෙනවා එම් හොතේ හොතේ එහෙමයි වෙන්නේ. විඥානයක් වෙනම විඥානයක් කියන එකක් නැහැ කියන්නේ. ඒක අර ධම්මපදේ පටන් අරගන්නේ මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා කියලානේ. ඉතින් ඒක සාමාන්‍ය අර්ථකථනයේ දෙන්නේ සියල්ල මනෝමූලිකයි. ඒ කියන්නේ හැම හිතවිල්ලක්ම හිතෙන් පහළ වෙන්නේ. ඒ නිසා සෑම හිතවිල්ලක්ම මනෝපුබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි කියලා කියනවා. ඒ තේරවාදිනේ. ඒකට මේ ඇතිකන හිතත් මනෝමයමද මනෝශේෂ්ඨමද කියලා බලපුවාම හරි අමාරු තැනකටපත් වෙනවා. හිතවිල්ල නම් ඇත්ත, හිතවිල්ලක් නම් බහල වෙන්නේ හිතෙන්නේ. ඒකට හැම හිතවිල්ලක්ම මනෝපුබ්බංගමයි මනෝසිතයි මනෝමයයි. ඒක රූප ධර්ම. එහෙමද? ඇහැට රූපයක් පෙවුවා. ඊට පස්සේ හිත කියන එක. ඒ ඇති කරන හිත ගැන කියනකොට ඒ හිතත් එතකොට කියන බණ අරගන්න වෙනවා. කායानुපස්සනාවේ පහු කරලා වේදනानुපස්සනාවේ ඉඳලා එහාට මුළු භාවනාවම මනෝමයයි මනෝසිතයි මනෝමයයි තමයි. එතකොට අපි ඉන්නේ ඇත්තට භාවනාවකද හීනකද කියලා මොනම තාලෙකින්වත් කරන්න බැරි නිසා කායනුපස්සනාවෙන් තොරව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව කරනවා කියලා කියන්නේ හීන ලෝකෙක රජ වෙන එකක්ද ඇත්තටම නැත්තම් ප්‍රත්‍යක්ෂයද කියලා කියන්න බෑ. නිසා කියනවා නිතරම කායනුපස්සන ළඟ තියාගන්න මේක ප්‍රත්‍යක්ෂයද නැද්ද කියලා බලාගන්න. බලාගෙන ඊය සාපේක්ෂව කරගෙන යන්න එක නැත්තම් මනෝමයම තමයි. ඉතින් ඒකට යනකොට يعني කායනුපස්සනාව ගෙවම් කළා වේදනානුපස්සන චිත්තානුපස්සනවට යන්න ඒ මනුස්සයා පැහැදිලි සද්ධාවක හිටින්න ඕනේ, පැහැදිලි සීලක හිටින්න ඕනේ, පැහැදිලි මානසික සෞඛ්‍යයක හිටින්න ඕනේ. නැත්තම් පිස්සු තමයි. මොනම තාලිකුවත් අද මේ අද භාවනා ලෝකේ ලංකාවේ දිහා බලපුවම මම හිතන පිස්සන් කොටුවට වැඩිය පිස්සු තියෙනවා. හැම කෙනාම සුව සේවාවල් පටන් ගන්න, හැම කෙනාටම අතීතේ පේනවා, හැම කෙනාම මැජික් පෙන්නනවා. මට මේන්නේ සනීප කරන්න බැරිලිද? මානසික රෝග මේ තියෙන්නේ. ඒ මොකද මේ මිනිස්සු දන්නේ නැහැ මේක තියෙන්නේ මේ ද්වේතාවය දක ගන්නයි මේ භාවනා කරන්න කියලා. ඒක පැත්තක් කළානේ. ඒ දිගේ වෛද්‍ය කරව පටන් අර ගන්නවා, අරක පටන් ගන්නවා, මේක පටන් ගන්නවා. අන්තිමට බුදුහාමුදුරන්ගේ නම තමයි කියන්නේ. මේ මම කරන්නේ බුද්ධ භාවනාව කියලා තමයි කියන්නේ. දැන් බුදුහාමුදුරන්ට කේන්තියක් නැති හින්දා හොඳයි. පුණ්‍යාංශය ඇති වෙන්න රූපේක්ෂා වඩපු නිසා
ගානක් නෝ ඕන එකක් කරගෙන ඉල කියලා පැත්තකටලා ඉන්නවා. නැත්තම් මේක විකාරයක්. ඒ කියන්නේ මේ මූලික කායනුපස්සනාවේ මාස්ටර් එකක් නැතිකම තමයි ඔය වෙන මොකක්වත්ම නෙවෙයි මට පේන්නේ. මේ කායනුපස්සන මං කියන්නේ සක්මන් කරන්නේ තිකේ දෝෂේ මට පේන්නේ. සක්මන කායනුපස්සනාවයි. සක්මනයි කාටවත් බෑ වේදන අනුපස්සනාව කරන සක්මනේ. එන්නේ කායනුපස්සන. හරිද? ඒ වගේ ප්‍රകൃතියක් නැතුව අරවට ගියාට පස්සේ ඔය කියන தત્වේ මනෝමූලමය මනෝමය මනෝ தත්වයක් කියලා කියන්නේ මනසත් මනෝමයද මනසත් මනෝපුබ්බංගමද එතකොට කවුද මේ කතා කරන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්ස ඉතාමත් වටිනා දේශනයක් සහ බොහොම කුතුහලය දනවන ප්‍රශ්න උත්තර වර්ගයකට අපි සවන් දීලා ඉන්නේ මෙතෙන්දී ආපහු මං කැමති මුලට අදින්න ස්වාමින් වහන්සේ පටන් ගන්නකොටම ආනාපාන සතිය තුලින් තමයි දේතාවේ විස්තර කරන්න පටන් ගත්තේ එතෙන්දී නැවතත් මම මතක් කරන්න කැමති අපි උඩට ගන්න කැමති දැන් ස්වාමින් වහන්සේ කිව්වාගේ අර ආනාපානී අපිට දැනෙන ගොරෝසු తත්වය ඉඳන් මුලට අදිනකොට අපිට අවස්ථාවකදී පේන්න පටන් ගන්නවා පස්සට ඒ කියන්නේ පට ආරම්භය කොහෙන්ද කොතනින්ද පටන් ගත්තේ කියලා බලනකොට එන්න මොනවත් නැති තැනක ඉඳන් මේක පටන් අරගෙන වෙනස් වෙගෙන යනවා වගේ දෙයක් තියෙනවා. දැන් ওই తත්ව දෙක ගමු. හරියට පික්චර්ස් shots දෙකක් වගේ snaps දෙකක් වගේ ගන්න පුළුවන් නම් එතකොට මෙතන தত্ত্ব දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඇති බව සහ නැති බව කියන දෙක විතරක් ගත්තොත් අපි හරියට කැමරහකින් shots දෙකක් ගත්තා වගේ එහෙම නම් අපිට සාධාරණීකරණය කරන්න පුළුවන් මේක වෙන් කළ හැකි தত্ত্ব දෙකක් කියලා. නමුත් එහෙම නෙමෙයි සිද්ධ වෙන්නේ. සිද්ධ වෙන්නේ ඉතාමත්ම වෙනස් වෙන සංතතියක අපි අල්ලන එක තැනක් විතරයි ඒක. ඉතාමත්ම වේගෙන් වෙනස් වෙන සංතතියක් තවත් මනසකින් අල්ලනවා මේක මෙතන මං කැමති තැන මට අහු වෙන තැන මෙතන. එතන අපි රැඳෙනවා. එතන රැඳිලා එතන පුද්ගලික ලෝකයක් අපි හදාගන්න. ඉතින් අර ආනාපාන සතිය මුලට අදිනකොට ලැබෙන විශාලම වාසියක් තමයි අපිට මේ වෙනස් වෙන ඊතා වේගෙන් වෙනස් වෙන සංතතියක ස්වરૂපෙ පේනවා. ඒතර මුලක් කියලා හරියට ගන්නත් බෑ විශාලව වෙනස් වෙගෙන යන දෙයක් තමයි. ඒතර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ පටන් ගත්ත තැන ඒ දේ පේන්න පටන් ගත්තොත් පවතිනවා කියලා අපි අල්ලපු තැන පේනවා නම් එතකොට ඒ සංතතියම තමයි ආපහු අපිට නැතිවෙලා යන්නේ තැයි. හුස්ම ආපහු අනිත් පැත්තට යනවනේ මේක බෙල් කර්ව් එකක් වගේ. එතකොට ඒ දේ පේනවා. දැන් අපි ඒ දේ තමයි පස්සේ කරගෙන යනකොට සාමාන්‍ය ජීවිතේ දේවල් ඊට පස්සේ අපිට ඕක පෙනිලා ඊට පස්සේ අතන වෙනස සිද්ධ වෙන්න පටන් ගන්නවා. කියන්නේ රූප ධර්ම පිළිබඳව දකින්නේ ගොරෝසු දෙයක් ඒකේ මොල බලන්න ඕනේ කිව්වනම් කේන්ති ගියයි කියලා කියන්නේත් අපි දකින්නේ හොඳටම ගොරෝසු වෙච්ච කේන්තියක්. කේන්ති නැවත නැවත එනකොට කේන්තියේ මුලට යන්න ඕනේ ආනාපානේ මොල බලනවා වගේ කියලා බලන්න පටන් අරගත්තොත් කේන්ති කියන ධර්මතාවයේ වැඩ කරන හැටි යාන්ත්‍රණේ පේන්න පටන් ගන්නවා. මේ කේන්තිය අහසින් ආපු එකක් නෙවෙයි ලාවට තිබිලා යටින් අනුසයෙන් උදව් කරන්න ඒක එන්න ඝන බහල වෙනවා. පමා වෙන්න ඒක අපිව වාහෙලා ගන්න. මුලට අල්ලන්න තේරෙනවා අපිට කේන්තිය අල්ල ගන්න පුළුවන් ඒකට. නමුත් මේ උග්‍රව ගිහිල්ලා කේන්තිය කියන එක මෙහෙම දිගට යන එකක් නේ. ඒක වැටෙනවා. මෙහෙම නැග්ගනම් මේක වැටෙනවා කියන එක නැග්ම දැකපු කෙනාට නොදැක ඉන්න බෑ කියලා සරුවචාන්ස කියනවා. අදට දැන් නම් ඉන්නේ ආය මොකක්ද නැ ගහ බණ ගන්න තරමට තමයි කියලා. ඔබ දන්නවා මේක මේ මට්ටමේ හිටින්නේ නැහැ. මේක කොහෙදට වැරෙන්නේ නැත්නම් පතර වැට. දැන් නැහැ. පටන් ගන්න පැත්තේ කේන්තිය, ආසාව, මෝඩකම, නිින්ද වගේ දේවල් අල්ලගෙන ගියොත්
මේක මේ ආපු වේගයෙන්ම නැති වෙලා යනවා. මම මේකට ගැහිලා වැඩක් නැහැ. මම මේක බාහගෙන වැඩක් නැහැ. මේ හැම තැනම තියෙන බෙල් ෂේප් කව් එක. මුළු සංසාරේ පුරාවටම තියෙන සයින් කව්ද මොකද්ද කියලා කියන්නේ ඒකට බෙල් ෂේප් කව් එක. ඉතින් මේක මේ පැත්තට ගෙනියන්න කියන එක විතරයි බුදුරජාණන් වහන්සේ උපදේශ. අර පැත්ත උඹට නිකම්ම තේරෙයි. ගිවි යන පැත්ත නිකන් තේරෙයි. හට ගන්න පැත්තට යන්න. හට ගන්න පැත්තට යන්නේ නැහැ කාලය ගැන පැටලවගෙන තියෙන නිසා අපිට පේනවා කාලය දිගේ පසට යන්න බෑ කියලා. යම කටගත්තා නම් ඒකේ මුල බලන්න බෑ කියලා. නමුත් සරත්නිකමයි චක්‍රානුකූලව සිටින්නේ බය වෙන්න එපා. ඊගාවට එන්නේ කියලා. ඊගාවට එන්නේ කියලා. ඊගාවට එන්නේ කියලා. අල්ලනකොට අල්ලනකොට මුලට ගියොත් අග දකින්නවා කියන එක බුදුහාමුදුරු කියන එක දායවැද්දට දායවැද්දට හම්බ වෙනවා කියලා. ඉතින් තමයි රූප ධර්මයේ මේක ඉගෙන ගන්න ලේසි. ඒකත් වායෝ පොට්ටබ්බ ධාතු කියන අල්ලන්න ලේසි. ඊට පස්සේ පඨවි ආපෝ තේජෝ හැම එකෙම ඇල්ලුවාට පස්සේ තේරෙනවා නාම ධර්ම වශයෙන් ඊර්ෂ්‍යාවේ ක්‍රෝධේ මාන්නේ වෛරයේ සද්ධාවේ වීරියේ සතියේ සමාධියේ ප්‍රඥාවේ ඒකේ අමාරුම කොටස තමයි මේ සූත්‍රය අහුවෙද්දී මට දැන නැහැ කියන්නේ මෙච්චර ලස්සන දියුණු කරන කී සද්ධාව වෙලාවක හැලිලා යනවා එදාට පපුවේ වතුර ගා ගන්න වෙනවා මෙච්චර ආශාවෙන් වඩන සතිය වෙලාවක අර ආනාපාන ගෙවි යනවා වගේ ගෙවි යනවා එතනදිත් නොසලී ඉන්න පුළුවන්ද මෙච්චර වඩන ප්‍රඥාව දැක දැක දන දන ගෙවි ගෙවි යනවා මෙච්චර වැඩ සතිය සද්ධාව මේ සමාධිය ගෙවෙනවා එදින්දි හරියට රාගෙ ගෙවෙන දිහා බලා ඉන්නා වගේ සතිය ගෙවෙන දිහා බලා ඉන්න එකයි තියෙන්නේ මගේ නෙවෙයි නිකන් අල්ලපු ගෙදර එකක් වගේ බලන එකයි තියෙන්නේ ඒක හරි අමාරුයි මොකද උපාසකම්මලා අල්ලගෙන ඉන්නේ මේක අර කිඹුල මොකද්ද අල්ලගත්තා වගේ සතිය නම් ඔය කොයි එක තිබ්බත් ඒක නම් දෙන්න කැමති නැහැ දෙන්න ගැත්තේ නැති වුණාට ගන්නවා ඇදලා යනකොට කියන තියෙන්නේ ඕකත් මේ රාගයක් නැති වුණා වගේ ද්වේෂයක් නැති වුණා වගේ ඔන්න ඔය බඟට ගත්ත මඟදි ගෙනියන්න ගත්ත හැරමිටියනේ ඔන්න ඕකත් අතල දාන එකයි තියෙන්නේ. මේක ගැඹුරුයි. ඒ ධර්ම කොටස අතරින්ද වෙනවා කියන එක නම් විරුද්ධව සටන් කරાવી අවසාන ලේ බිඳුව සක්කා. නමුත් කරන්න දෙයක් නැහැ ගත්තොත් ගත්තා තමයි. ඔය හැම දෙයකම ඇතිවීම දකින්න නැතිවීමත් සත්‍යයි. ඒ වගේ නරක ධර්මත් ගැවි යනා වගේ දවසක දැක දැක දන දන තමන්ගේ හොඳ ටික සද්ධා විදියේ සත් සමාධි ප්‍රඥා ටිකත් ගෙවෙන හැටි දැකපු දවසේ නොසලී ඉඳ ගියොත් අන්න නිරෝධේ හොඳ මේ සාරමණ්ඩේ දැක්ක වෙනවා. ලිඛිත ප්‍රශ්නකුත් තියෙනවනේ. කරු ස්වාමීන් වහන්සේ සක්මණේදී ආනාපාන අත්විඳි. සක්මණේදී ඉරියවට හිත යෙදීම සාමාන්‍ය වේගයෙන් ඇවිදීම වම දකුණ වේගයෙන් වම දකුණ හිමින් ඔසවනවා ගෙනෙනවා තබනවා මේ අවස්ථාවේදී ඉතාම හිමින් සතියෙන් පය වෙතම අවධානයෙන් යෙදී සිටන විටදී පාදයේ බරවීම තදවීම හිරිවැටීම පුරුළු ගති සෑහළු ගති සියුම් වේදනා වැනි දැනීම් සමුදායක් අතරක් නැතුව ගලායි ඇවිදී දැයි නොදනිමි සක්මන් කෙරුවට පමණක් මේ තත්ත්වේ නැති වී යයි හිත පිට යamak නැත නමුත් පයේ හිත නොහිටි ආයාසයෙන් පයට හිත ගිනාවත් ඉක්මනින් ඉහත කී තත්වයට වැටි. ආනාපානේ පෙරටත් වඩා ක්‍රමානුකූලව ආධුනිකයෙකුගේ මම දැන් මෙතන ඇතුළෙන් පිටවීම ගැටෙන තැන හඳුනා ගැනීම. ආනාපානේ සියුම් වීමත් සමගම චංචල වීම, සසල වීම රාශියක් මතුවී ආනාපානේ ඉහළට කම්පන වෙයි. චංචල රාශිය කතෝරක් නැතිව ආයාසයෙන් ආනාපාන හිත ගිනාවත් එහි සතිය නොපවති. නැවත පෙරසේමයි. සෑහෙන වේලාවක් යනකොට හිස රිදී තදවීම බරගති විදුලියන්නක් වැනි ගති වේගේ කම්පා ඇතිවි. මූල කර්මස්ථානේ සතිය නොපිහිටීමයි. තරය දිග වැඩි වීම ගැන සමාවායිදු මේ ගැන පැහැදිලි කිරීමක් කර දෙනෙමින් ඊතාත්ම යටහත්ම උනාකම ඉල්ලා සිටි. මේක වෙන්නේ අර සීමාව කඩලා යනවා. ඇතුළත පිටත සීමාව කඩලා යනවා. වම දකුණ සීමාව කඩලා යනවා. පිම්බි ආනස්වාස ප්‍රසවාස සීමාව කඩලා ඊට පස්සේ මේ හුස්ම සිද්ධ වෙන්නේ මේ හැම පරියන්ත කරගෙන ඇතුළේද නැත්නම් මුළු ලෝකයක් එක්කද කියලා අර හැම නැත්නම් මේ මම කියන එකේ සීමාව කඩලා යනවා. කඩලා ගියාට පස්සේ නිකන් මේ බැලුමක් පුපුරවවා සරුංගලේ නූල කඩලා ගියා වගේ හොඳටම දන්න වැඩේ ඉන්නේ කියලා. නමුත් මේ සීමා මරියාදාවල් කැඩී යාම නිසා හරි අවුල් තහගත තත්වයකට පත් වෙනවා.
නැත්නම් භාවනාව මනෝමූල தත්වයකටපත් වෙනවා රූප රූප ධර්ම අතරින් ගිහිල්ලා අවකාශයට හිත යනවා. පටවියාපෝතීජෝ කියන ආස්තික රූප ධර්ම නෙවෙයි. නාස්තික පැත්තට ගියාම මේක හිතට තේරෙන්නේ නැහැ. හිත කවදාකවත් දැකපට තියදයක්. ඉතින් එතකොට පේන්නේ මේ පාලනින් ගිලිහිලා ගියා වගේ. වාහනේ ක්ලච් එක ගියා නැත්නම් ඇක්සල් එක ගියා. ඉතින් යනවා කොහේ යනවද හොයන්න බෑ. අන්න ඒ වගේ යනකොට මේ කැඩිලා යන්නේ මම අයනේ. හැබැයි Tamanne බේන්නේ විශාල හානිය සිද්ධ වුණා පාලනයෙන් තොර වුණා වගේ. සිද්ධ වෙන්නේ මම අයනේ නැති වෙන එක. නැත්නම් මේ ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් ශක්තිය නැති වෙන. බුදුරජාණන් කියන්නේ මේ අනාත්මය පෙන්වන්නේ පාලනය කරන්න බෑ, මට්ටු කරන්න බෑ, ආණ්ඩු කරන්න බෑ කියලා. දැන් අපි කරගෙන යන්නේ මට්ටු කරන්න ඕන කියලා හිතාගන්නේ. මේ ආස්වාසිය මෙහෙම බලන්න ඕනේ, ප්‍රසවාසිය මෙහෙම බලන්න ඕනේ. ඔක්කොම මට්ටම් වෙලා අන්තිමට ඇතුළත පිටත සීමා, ආස්වාස පස් සීමා නැති වෙලා යනවා. මෙන්න මෙතනදී කිසිම සැලීමක් ඇති කරගන්න නැතුව මේකේ ලියලා තිනවා සෑහෙන වෙලාවක් කරන්නට හිසරිදීම්, තදවීම, බරගති, විදුලියන්නක් වෙන එක දැනේ කියලා කියන අපේ ප්‍රතික්‍රියාව තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් නම් බෑ, දෙන්න බෑ. ඔය සෙල්ලම් කරන්න බෑ, දැන් මට පාලනය කරන්න ඕනේ කියලා. ඉතින් ඔතෙන්දී ලොකු සාන්දිනේ කිය ඔන්න ගිනි අඟුරක් වෙච්ච අවයි කියලා යන්න දෙන්නී කියලා. එතකොට ඉසේ එකක්ම ඉන්නෙත් නෑ, බය වෙන්න දෙයක්වත් නෑ. ඒක ඉතින් කවුරුත් කියලා දෙන්නේ නැහැ, තමන් කරන්න ඕනේ. අපි උදේ කතා කරන කිව්වේ මේ උපදකම කිව්වේ ඇඟේ පුපුරු ගහන ගතියක් කියලා. තව කෙනෙක් කියනවා සද්දයක් එනවා කියලා. කොයි එක ආවත් ඔහොම යන්න දිනනවා. මේක හරි දෙයක් කියලා දැනගත්තොත් සතුටෙන් මුණ දෙනවා. වැරදි කියලා හිතනොත් ටෙන්ෂන් එක එනවා. ඊට පස්සේ මිරි කරනවා තමන් පුදුම. ඒ දෙක අතර කළු සුදු වෙනසක් තියෙනවා. භාවනා පිළිබඳ ජීවිත පරිත්‍යාගයේ, කාය පරිත්‍යාගයේ මේක හරි. මම මේක කරනවා, මේක කවුරු මොනවා කිව්වත් මම කරනවා කියලා හැඟීමෙන් ගියොත් සතුටක් එනවා. නැත්තම් ඉෂකක් උන නැත්තම් මේ ඌරු තදවීම ලොකු සාන්දිය කියන්නේ මේ ඌරුමස් මේ මෙවල පුදුම ටෙන්ෂන් එකක් එන්න බණා නර සක්කාය දිත්තේ කැඩිලා යනවට බය. මම ආයේනේ කැඩිලා යනවට සීමා මායියතාවල් කැඩිලා යනවට බය. අර තණ්හාවෙන් ආසාවෙන් බදානින්න එක අත අතරින් දිය වෙලා කුණු වෙලා වැක්කිරන දකින්නට බය. ෂෝක්. ඕම යන්න අරින්න දෙයකයි තියෙන්නේ. එහෙමම කුණු වෙලා ඵලයන් කියලා. වෙන ඕනේ මේ ගිනි අඟුරක් වෙච්චවයි කියලා යන්න දෙන එකයි තියෙන්නේ. එදාට නිකන් බාල දක්ෂිකාවක්, බාල දක්ෂයෙක් වගේ නිකන් සන්තෝෂයක් ඇති වෙන්න පටන් ගන්නවා. මේකට තමයි අපි කැලේට ආවේ ටෙන්ට් එකක් ගහන ඕනනම් ගෙදර ඉන්න තිබ්බනේ. බාල දක්ෂ ජම්බුරියට ආවේ අනුතුරු අන්තරාවලට තමයි දැන් ආවා යන්න අරින එකයි තියෙන්නේ. මේක වෙලා තියෙන්නේ ගෙදර ගෙඩිය පිටින් ගෙනියන්නම් කියලා හිතාන එන්න ඇත්තේ. දැන් මේක කැඩි යනකොට ගෙදර ගෙනියන්න දෙයක් නැති වෙනවානේ. ඔන්න ඔය දාලයන් අපි එක බලාගන්න ඉතුරු හරි. හොඳයි 10යි කාලයි. ඒ නිසා අපි ධර්මදේශනා ධර්ම සාකච්ඡා සතිවාරය සමාප්ත කරනවා. අපි භාවනා වැඩ පිළිවෙලේ පළවෙනි දවසේ කිසි බාධාකින් කරදරයකින් නැතුව අපි හිතුව පරිදි කරගන්න ලැබුණා. ඒ නිසා ඒක සඳහා සංවිධානය ඇති සංවිධා උදව් කරපු සියලු දෙනාටම අපි මේ රැස්කර ගන්නාලද දානමය ශීලමය භාවනාවේ පින අත්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඔය වගේ පින් කැමති යම් තාක් ඥාති විසක් ඉන්නවනම් ඒ අත්වෝත් මේ පින දකිත්වා දැකලා මුදිතාවේ යුක්තෝ සාදු කියලා පින් අනුගෝදන් වෙත්වා. අපාවටත් මේ කරගෙන යන වැඩ පිළිවෙලට තියෙන බාධක මාරක උරුදු කරදර තියෙනවනම් මේ කුසල් ශක්තිය නිසායි වදුරින් දුරවන් වෙලා සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවෙන් අපි බලාපොරොත්තු වෙනා වූ තැනට යන්නටම මේ අපි කරගන්නා ලද කුසලයේ 100 අපාපතත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරා. ප්‍රියදාසින් අපි ettavata jadi gatha sajjahana kirimen දවසේ වැඩවල නිමාව සටහන් කරමු. ettavata jagamme hi sambataṃ puñña sampadaṃ sabbhi divā සබ්බ සම්පatti සිද්ධියා එත්තවතා චගම්මේ ඊ සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බී භූතා අනුමෝදන්තු එත්තවතා චගම්මේ ඊ සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බී සත්තා අනුමෝදන්තු සබ්බ ආකාශද්ධා ච බුම්මත්තා ඊවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං
ආකාදට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා විත්වා චිරං රක්ඛන්තු දේශනා ආකාදට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා ඉදං ෝ ඥාතීනං හෝතු සුඛිතා විදං ෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ විදං ෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා විමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය විමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය සාදු 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 අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාති සමිච්ඡතු සීලවන්තං විරවන්තං සිතං 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 සිත